ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්වතුනි පින්වතියනි අද මේ සන්ධ්‍යා භාගයේ ඉතාම විශේෂ ධර්ම දේශනාවක් අපේ විහාරස්ථානයේ දැන් මේ ආරම්භ කිරීමට සූදානම් වන්නේ අද දවස සඳා දවසක් ටිකක් කාර්යබහුල දවසක් එහෙත් මම හිතනවා බොහොම විරල අවස්ථාවකට බොහොම විරල කවර තේරෙන්නේ නැති වෙති ප්‍රයා අවස්ථාවකට අපි මේ සම්බන්ධ වෙමින් ඉන්නේ මේ ධර්මාසනයේ වැඩ ඉන්න හාමුදුරුවගෙන මම විශේෂයෙන් හඳුනා දීමක් කිරීමට අවශ්‍ය නැහැ මේ සියලුම පින්වතුන් උන්වහන්සේ හඳුනගෙන ඉවරයි දැන් ওই මාධ්‍යවල නේද YouTube වල විශේෂයෙන් මමත් ඇත්ත වශයෙන්ම උන්වහන්සේ මුලින්ම දැක්කේ YouTube එකෙන් අද තමයි හැබැයි දැක්කේ හරි මට හරි සතුටක් ඇතුණා මම විශේෂ කීප අවස්ථාවක උන්වහන්සේ ගැන කතා කරලා තියෙනවා මට මතකයි මීට මාස කීපයකට කලින් මෙහෙට ආවා මේ ඔය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා දැන් නැහැ නෙමෙයි එතුමා ටියුෂන් මාස්ටර් කෙනෙක් නේ ඉතින් මම එතුමාට ඉදා ආපු දවසේ කිව්වා දැන් ඔබතුමා වාගේම බණ කියන හාමුදුරු කෙනෙක් ඉන්නවා ටියුෂන් ක්‍රමයට බණ කියන හාමුදුරු කෙනෙක් ඉතින් එතුමා දැනගෙන හිටියේ නැහැ ඒක ඉතින් පස්සේ අහගෝ මංගෝ වහාම බලන්න ඔබතුමා ඉදර ඒ කාලේ ටියුෂන් වලට ජනප්‍රිය වෙච්ච වගේ මේ හාමුදුරුවොත් ඒ වගේම ජනප්‍රියයි කියලා මම එදා එතුමාට සඳහන් කළා. ඇත්ත වශයෙන්ම මුලින්ම මුණහතේගේ ධර්ම දේශනාව මම අහන්න පෙළඹුණේ අපේ කෝ මේ නිශාන්ත මහත්මයා අර අතන ඉන්නවා නිශාන්ත මහත්මයා තමයි මට කිව්වේ මෙන්න මෙහෙම ධර්ම දේශනා පෙළක් යනවා හාමුදුරුව අහන්න කියලා. ඉබ්බස්සයි මම අහන්න පෙළඹුණේ. ඊට පස්සේ ඒක නිකන් නොහා ඉන්න බැරි තත්ත්වයකටපත් වුණා. විකට බාහිර සිද්ධ වුණා. ඉතින් මං හිතනවා මෙතෙක් කාලයක් අපේ ලංකාවේ බොහෝ වෙලාවට අපි ධර්ම දේශනාවක් පවත්වන්න ගියාම එීම ධර්මශාලා පිරෙන්න හිටියේ ටිකක් වයසින් මුහුකුරා ගිය අය එළෝ යන්න සූදානම් වෙලා ඉන්න අය. නමුත් දැන් ඒ නෙමෙයි දැන් තත්ත්වය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. බොහෝම තරුණ පිරිසක් දැන් ධර්මය අහන්න පෙළඹිලා තියෙනවා ප්‍රායෝගිකව ප්‍රගුණ කරන්න පෙළඹිලා ඉන්නවා ලංකාවෙත් ලෝකෙ පුරාම. ඒ වගේම තමයි ඒ අනිත් පැත්තේ ලස්සන දෙයක් තියෙනවා. ඉස්සර ඉතින් බොහොම කේසරවුල් පැහැවුණු හාමුදුරුවරුනේ බණ කිව්වේ. දැන් මේ ඉතාම තරුණ හාමුදුරු කෙනෙක් නේ. මම හිතන්නේ අවුරුදු 30ක් 28. 28යි. මම බත වැඩි කිව්වා. අවුරුදු 28ක තරුණ හාමුදුරු කෙනෙක් බණ කොටෙන් ජනප්‍රිය විදිහට ධර්ම දේශනා කරනවා දින. හරි සතුටුස වෙන්න ඕන. අපි හැම වෙලාවෙම දකින්නේ ඉස්සර නම් බොහොම හොඳයි දැන් කාලේ ඉතර හොඳ නැහැ කියලා නේ හැම දෙයක් ගැනම කල්පනා කරන්නේ නේ. නමුත් දැන් එන්නේ තත්ති ඊට වෙනස් වෙනවා වගේ කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා බොහොම සතුටුස වෙනවා. තිත්තගල්ලේ ආනන්ද සිරි හාමුදුරන් වහන්සේ ඔබවහන්සේ මේ කරන සාසනික මෙහෙය අතිවිශිෂ්ටයි. අපි බොහෝසේ සතුටුස වෙනවා. තවත් চিරාත් කාලයක් මේ කටයුතු යහතින් කරගෙන යන ඔබවහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම අපේ විහාරස්ථානයේ වැඩි දවසේ ඉතින් අපි ඉතාම ගෞරවයෙන් ඔබවහන්සේ පිළිගන්නවා. මේ සියලු දායක පින්වතුන් සියලු දෙනාම ඔබවහන්සේ පිළිබඳ බොහෝ හොඳට දන්නවා ධර්මය හොඳට අහලා තියෙනවා. ඒ නිසා අමුතුවෙන් මම හිතනවා උන්වහන්සේ ගැන වෙන වෙන වර්ණනා කරන්න අවශ්‍යතාවය නැහැ. අද තමයි මම දැනගත්තේ උන්වහන්සේ කතා කරාට පස්සේ තිත්තගල්ල කියලා කියන්නේ මේ අපරැක්කට කික්කුල ගම මහතර දිස්ත්‍රික්කෙම ඒ බලාදෙම ගමක් කියලා මම හදයි දැනගත්තේ. ඉතින් නවරදවාම උන්වහන්සේගේ විහාරස්ථානයක් දැන් අලුතින් විශාල චෛත්‍ය රාජයන් වහන්සේ නමක් ඉදිවෙනවා. මුළු ලෝකෙ කොහෙවත් නැති විදිහේ චෛත්‍ය රාජයන් වහන්සේ නමක්. උන්වහන්සේ මට කරුණ පැහැදිලි කළා. මම දැනික කරුණ පැහැදිලි කරලා මේ පිටුට. ඉතින් ලංකාවට ගිය වෙලාවක විශේෂයෙන් මෙතෙන්ට යන්න ඕනේ කියලාත් මම අදිෂ්ඨාන කරගත්තා. ඉතින් මගේ බණ අහන්න මෙන්න යාවේ. ඉතින් මේ වෙලාවේ මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ආනන්ද සිරි හාමුදුරන් වහන්සේට. උන්වහන්සේ ඉතාම ගෞරවයෙන් මේ විහාරස්ථානයේ වැඩවසන අපේ උඩභාගයේ නන්ද හාමුදුරුවොත් මාත් ඇතුළු අපේ මේ මහා සංඝරත්නයත් දායක පිළිතුරු දෙමින් ඉතාම ගෞරවයෙන් පිළිගන්නා ගමන්ම උන්වහන්සේට කාරුණිකව ආරාධනා කරනවා ඒ ධර්ම දේශනාව පවත්වන හැටි. නමස්කාර සම්මා සම්බුද්දස්ස
සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමාදට්ඨාන විරමණී සික්ඛාපදං සමාදියාමි. විශේෂයෙන්ම අපරැක්කන්නේ අනාගතන ගමනේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන ගෞරවනීය මහා සංඝරත්නය අවසර උනම තම පන්සල් වල දැන් ඇවිත්නේ අංග සම්පූර්ණ පන්සලක් දැක්කා. සමා වෙන්න තව එක කාරණයක් මට මතක් කරන්න අමතක වුණා. මාත්‍ය වයසට යනවා එකයි. අපිට අද මේ අවස්ථාවේ ඇත්ත වශයෙන්ම උදා වුණේ උන්වහන්සේ මේ මහා විශාල චාරිකාවක වැඩම කරන්නේ පළවෙනිම අවස්ථාව. අද දවල් තමයි උන්වහන්සේ වැඩම කළේ බැබැන්ක රිපෝට් එකෙන්. ඒ අවස්ථාව අපිට හිමි වුණේ අපේ අර විසාකා ජයසේකර මහත්මිය නිසා. එතුමිය විශාල පින්කමක් සිදු කරගත්තේ මේ අවස්ථාව ලබා දීමෙන් බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණී කිරීමට ඉඩහසට සලසා දීමෙන්. විශාක මහත්මියත් ඒ දරුවනුත් ඒ වගේම විශාන්ත මහත්මයා අපේ හේමල් මහත්මිය ඇතුළු මේ පින්වතුන්ගේ දායකත්වයෙන් උදව්වෙන් උපකාරයෙන් තමයි උන්වහන්සේ මේ වීදියට අද අපිට වැඩමවා ගන්න අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ බවත් මම සිහිපත් කරමින් උන්වහන්සේට ආරාධනා කරනවා. අංසම්පූර්ණ පන්සලක්නේ. ඒ නිසා මේ ලංකාවේ අය කොහේ හරි ඉඳොත් දැන් මේ තව පන්සල් පහක් ඇදෙවි. බෙදෙනවනේ කමෙන් අපේ රටේ මිනිස්සු හරියම බෙදිලා තියෙනවා. කොහේ ගියද මම ලංකාව රටේම යනවා. එක පන්සලක් තියෙනවා පැයක දුරින් තව පන්සලක් හදාගන්න. තාලනේ. ඒ කියන්නේ මිනිස්සු ටික දෙනයි ඉන්නේ කොහොම කරලා යනවද? එහෙනම් එක එක ක්‍රේඩ ඔක්කොම සමගිය වැඩි කරගන්න පුළුවන් නේද? ඒ නිසා එක හරි අපේ ලංකාවේ මිනිස්සුන්ට හරි මිනිස්සුත් එහෙම මිනිස්සු එකිනෙක කරා බෙදිලා ඉන්නවා. මොකද කරන්නේ? ආමුදුර අල්ලගෙන බෙදෙනවා. ඊට පස්සේ පොඩි පොඩි හිත තමනාපාව කරන දෙන්න ඩොලර 100 දාලා ඊට පස්සේ පන්සලක් කරගන්න. මේ වසරත් මේ ආයේ පාසල් කියලා. මම ඕස්ට්‍රේලියාවේ කැක්කේ. දැන් සුදු ආමුදුර කෙනෙකුත් මට කිව්වා ලංකාවේ ඉන්නවනේ අනිවාර්යෙන් පන්සල් බෙදෙනවා තමයි. අද ඕස්ට්‍රේලියාවේ සුදු ආමුදුර මෙයාටත් ඒක තේරෙනවා. මේ එහෙනම් අපි සමගියෙන් ඉන්නවා. මොකද ඉන්නේ? සමගියෙන් මේ පන්සලක් වුණා මේක රැක්කේ මේක ඉන්නවා. පන්සලක් අවශ්‍ය වෙන මේ පන්සලේ දැන් අපිට මොකක්ද කරන්නේ? මම කියන්නේ මේ වළංගා එහෙදි මෙරිලට වල දික්ක අවශ්‍ය වෙන්නේ මේ පන්සලේ අනිත් අයට ධර්මදේශනා කරන්න දෙන්න නැත්නම් සාකච්ඡා කරන්න දෙන්න නැත්නම් විවේචනක් ඕන වෙනවනේ. එහෙම නැතුව තීරණ ඕන වෙන්නේ නැහැ නේ. ඔය හැමෝටම පන්සලක අවස්ථාවක් මේ කොහොම හරි ඔයගොල්ලෝ දැන් YouTube එකෙන් අහලා ඉන්න තරම් වෙන ආයෙලා ඉන්න මොනවද බලලා ගන්න. ඔය සතුටු වෙන පන්සලක් අංග සම්පූර්ණ හදලා තියෙනවද කියලා. ඉතින් දැන් මෙහෙම ලොකාවුරු මතක් කරේ මම අද දාට සටහනක් තිබුණේ දැන් විශාකා ඒ තුමියා අපි අඳුරනවා කියන කලින් ඉඳලා ලංකාවට ඇවිල්ලා. ඉතින් ඒ නිසා මේ තුම මට ඉතින් කොහොමද වදින අදහසට ඉන්නවා. කොහොමද අපි දැන් ධර්ම සාකච්ඡාවකට එළවෙන්න පරිසරය හදන්නේ මොකද වැදගන්නේ? වැඩි බත්ති වැඩි වුණා තව අන්න
ඒනිසා දැන එනට වාහනේ තහනම සිහින් ඉන්නකොට ඒකම මම අහන්න පුළුවන් ප්‍රශ්න. අපි ධර්ම සාකච්ඡා වශයෙන් කරයි. වාතයෙන්ද සාකච්ඡා උදාහරණෙක. අයිත් අද විතරයි මේ හේ වැඩ සටහන අපි ඊළඟ හෙට කොහෙද තියෙන්නේ? එහෙම විතර කොච්චරද බැයිද? පැයකට බලමු. ඊළඟ දවසේ කොහෙද තියෙන්නේ? එතන නම් කොච්චරද බැයිද? ඔන්නිට වතු හරිනේ. එච්චර එදින එදින මම යනවා නේද? අනේ මලිය යනවා. ඉතින් සරලේ තාසපොත්තේ අසපොත්තේ මෙහෙ දැන් නෑ දෙහි වෙන මාර්ගය නෑ. ඇතම පහක් පස්සවල. ඇතම පහක් සරලකෝ. ඒක. දැන් වලදර චැච් වලට වෙච්ච ඔස්ට්‍රේලියාවට ගුණන දාලා දෙන මෙහෙ තියනවානේ. ඒ මිනිසුන්ට කරගෙන යන්නේ. ගුණන දාන්නේ අපේ පන්සල් දෙකක් චේචේ ආහේ නේද? ඒ ඔස්ට්‍රේලියාව චර් ගොඩාක් විකුණන්න තියෙනවා. ඒක හේතුව හැමතැනම චේච් අටව ගන්නවා. අටව ගත්තට කාලයක් ඇතුළේ මිනිසුන්ට ඒක කරගෙන යන්න ද මිනිස්සුන්ට අත්කරන. මොකක් කරනවද? ওই පන්සල් වලට මම හොඳට කියලා අර පන්සල් වලට ඔක තාවු 10ක් කරනකොට. වදිනුයි තාවු 10ක් කරනකොට ඔය මේ කම්පියුටරට ආවලා හදලා පාසල් වලට ඒ සිතාන්න එනවා. ඔව් මේක නම් තමයි. බහැර නැති මේ මුල්පත ගන්න වෙන්නේ. විතරම ගන්න. මොකක් දාන්නවද? වඩාවටේ තියෙන තර සමගිය වාර්තා කරගෙන ඒක හිත හදාගන්න. මොකක් කරගන්නේද? තව ආමුද්‍රවලුත් මෙහෙ ඇවිල්ලා ඉන්නවා. තවතර ඉලවක් කරගෙන ඒ ආසන්නේ හදලා දැන් ඉන්න පුළුවන්. දැන් ඉතින් ඉන්නවා. මම දැක්ක මම ඉන්න කාමරේ ඇඳක් තුනක් දාලා තියෙනවා. අයි මේක පුළුවන්. එහෙනම් කිව්වා ඉතින් එතකොට ඒක තමයි වටිනේ. දැන් මටත් මෙයා මොකට කෙනෙක් යෝජනා කරන පන්සලක් කරනවා මම අවශ්‍ය නැහැ. ඒ පන්සල තියෙනවා නේද? ඉතින් ඒ නිසා කොහොමද දැන් මේ බණ අහගෙන යනවා අපේ ලංකාවේ තේන එකක් තමයි අපේ ලංකාවේ විසල ලොකු කරන්නේ. ඔබක් කැදේද? ලොකුක්. ඒකේ මමත්වයත් එක තමයි බෙදීම එන්නේ. මමත්වයත් එක තමයි මොකක් කරවන්නේ? බෙදෙනවා. එතකොට එයායි බෙදීමක් හදනවා ඊට පස්සේ. ඊපස්සේ බෙදීම නඩත්තු කරගෙන මරණකන් ජීවත් වෙනවා. ඒක ධර්මයට ආව කියලා නැති වෙන එතරම් ඒක බෙදා ගන්නවා. මොකක් කරගන්නවද? බෙදාගත්තම ඒක බදාගන්න ලේසියි. බෙදාගත්තම ඒකට බැඳෙන්න ලේසියි. ඔදියේ තියෙන කොට බැඳෙන්න අමාරුයි. මොකක් කරවද? අම් මහබාරත් කවදා බැඳෙන්නේ නැහැ. ඇයි? ඒක පොදු දෙයක්. අපි පර්චේස් 10ක ඉඩමක් කරගෙන ඒ ගයක් හදලා ඒකට බැඳෙනවනේ. ඒකට මනසින් බැඳෙනවනේ. ඇයි ඒ? ඒක බෙදාගත්තා. ඒ පෘථිවියේ මේක ඇල්ල බෙදාගත්තා. එනිසා මිනිස්සුක සියලු බැඳීම් පවතින්නේ මනසින් බෙදාගත්තට පස්සේ. භෞතිකව බැඳීම හැදෙන්නේ නැහැ. මානසිකව හැදෙන්නේ. ඒ බැඳීමක් එක තමයි කරේ. මෙදිනට පස්සේ සමගිය ආරක්ෂා කරගන්න අවශ්‍යයි. මොකක් කරවන්නේ? එතකොට එකම කිසිම කමියුනිටි එකකට සමගියෙන් ඉන්න එක ලේසි නැහැ. පෞද්ගලික දේවල් වලට අයිති නැහැ. හරි, දැන් ඔය ෆස්ට් එක හම්. ඒක එච්චරයි. අවනාද පුනරුක්තිය ගැන ටිකක් රිබර්ත් ගැන පුනරුක්තිය. ඔව්. පොඩක් ඒක ඇත්ත මේක දෝර පොතේ තියෙන එක දෙකම මොකද මේක දෙක වෙනස් එකයි මම අහුවේ නෑ ඇත්ත මේක නම මට මේ දැන් කියලා දෙන්න පුළුවන් ඒක බැරි මහත් වෙන ප්‍රශ්නයක්
නේ පොතේ තියෙන එක එකක් දන්නවා ඒකත් කියලා දෙන්න පුළුවන් ඇත්තම එක කියන්නේ දැන් මහත්මාට සිතක් තියෙනවනේ දැන් ඊළඟ මොහොතේ සිතක් උපදිනවනේ කොහොමදයි පුරුප්පත්තිය නැදෙන්නේ දැන් මේ වෙලාව අපි හැම කෙනෙක්ටම මොකක්ද තියෙනවද හිතක් තියෙනවා දැන් මේ වෙලාව හිත තියලා එතනින් හිත රැකෙන්නේ නැහැ ඊළඟ මොහොතේ හිත උපදිනවා සිත නතර වෙන්නේ නැතුව උපදින එක තමයි පුරුප්පත්තිය කියලා කියන්නේ වදිනුනේ ඉපදී ඉපදී නිරුද්ධ වෙන එක තමයි පුරුප්පත්තිය මේ මොහොතේ ඉපදලා නිරුද්ධලා ඒක උපදින ඉතින් දැන් ඕක මරණය අවස්ථාවට ආදේශ කරගත්තොත් ඒ වෙලාවේ අවසාන සිත පහළලා ඒක ඊළඟට හිතක් මේ වගේම උපදිනවා ඒක තමයි පුරුප්පත්තිය එච්චර ඒක හරි සාපේ ඔතේති උන් විස්තර කරනවා දරුව කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම කටත්තා කර්ම මරණාසන්න චිත්ත වේති ඒ කර්මුන් කිරීම ඊළඟ හිතේ පොදි. ඉතින් ඒක හැමෝටම තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ලොකු තීරිය කරන්නේ. මේක හැමෝටම තේරුම් ගන්න ඕනේ. මේක අනිත් මේක ඒක දැනෙනවා Tamanට නේ. මේ හිත උපදිනු නේද? හිත දැන් උපදිනු රැට නිදා ගන්නකොට හිත තියෙනවා. ඒ උදේට හිත උපදිනවා නේ. ඒ වගේ තමයි. මරණය කරන ඉන්දෙන් ඇහැරනවා වගේ තමයි. අයි එන්නුලි ඉපත්ති මොකද්ද සමනාති බුදුන්තුරෝ අර්ධසෙම ඉස්සරහගෙන හිතන්න එපා දැන් මේ දැන්ගෙන හිතන්න කියලා තියෙනවා එතකොට ඒකත් එක්ක සමාන කෝයෙන් කොහොමද පුනරාවර්තන කියන්නේ මොකද ඒක ඊළඟ නෑ ඒ කියලා තියෙන්නේ මෙහෙමයි දැන්ගෙන හිතන්න අනාගතය ගැන හිතන්න එපා එහෙම නෙමෙයි මේක වැරදියට තේරුම් ගන්න ඒ කියන එක අපිට බුදුහාමුදුරුවෝ කියලා තියෙන අතීතේ පසුතැවිලි වෙන්න එපා. අනාගතේ බලාපොරොත්තු තියාගන්න එපා. වර්තමානයේට බැඳෙන්නේ නැතුව ජීවත් වෙන්න. මොකද ඉන්නේ? වර්තමානයට බැඳෙන්නේ නැතුව. නෑ ඒක අයිත් අන්නතර අඩු වෙනවා. හරියට මතක තියාගන්න ඕනේ. මොකද කියන්නේ? අතීතේ ගැන කල්පනා කරන්න එපා කියලා නෙවෙයි කල්පනා කර කර පසුතැවිලි වෙන්න. අනාගතේ ගැන මවා ගන්න එපා කියලා නෙවෙයි අනාගතේ මවාගෙන බලාපොරොත්තු හදාගන්න. වක් කරගන්න බාද බලාපොරොත්තු හදාගන්න වර්තමානයේ දැන් ඔබට තියෙනවා ඒ වර්තමානයටත් බැඳෙන්න වර්තමානයේ බැඳෙන්නේ නැති වුණා තමයි වර්තමානයේ සතුටෙන් ඉන්න පුළුවන් කොහොමද කිව්වේ යාර දුයි පොළපාට ගන්න ඇවිත් ඉති උපාස කරමු හන්දේ ෂුවර් යාර වර්තමානයට බැඳුණොත් ඒ හිතට නිදහසක් මොකක් නැද්ද වර්තමානයේ ප්‍රබදීතියෝ තමයි වර්තමානයේ උපරිම සතුටින් ඉන්න පුළුවන් මොකෙන් ඉන්න පුළුවන්ද උපරිම සතුටට මනසපත් වෙනවා. ඒ කරන්නේ කියොත් නේද අපිට. ඔය හිතන්නේ කියොත් මොකද වෙන්නේ? හරි. ඔහොම ඉන්න පුළුවන්. දරුවෝ දෙක කිසි බරක් දැනෙන්නේ නැහැ. එච්චරයි. වර්තමානයේ බැඳුන මොකද දැනෙන්නේ ඔළුවට බරක්. අර අනාගතය ගැන බලාපොරොත්තු තියාගත්තම මේ වෙන අනාගතය ගැන ඔළුවට බරක්. අතීතය ගැන පසුතැවිලි වුණාම ඔළුව රිදෙනවා. ඔහේ නොබෙදී ඉන්නකොට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. පෘථුවි නෙමෙයි ජීවත් වෙන හදේ ජීවත් වෙනවා. අද ජීවත් වෙනකොට කොහොමද? පාවෙනවා. දැන් ඔයගොල්ලෝ කොහෙද ජීවත් වෙන්නේ? ඔයගොල්ලෝ ජීවිතේ බ්‍රහස්පති. වැඩිම ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා කියන්නේ කොහෙද? බ්‍රහස්පති. ඒකෙන් ගියා බලුව පුපුරනවා. ඒ රඩිය තිබුවා කවරේ වාක් කරනවාද ඒකේ ගුරුත්ව පොළවට අද ගැනීම මේ බලය නිසා ලෝක. දැන් ඔයගොල්ලෝගේ ඔළුව විදිමිට පුපුරනවානේ. ඒ බ්‍රහස්පති මත අඩිය තියෙනවා. මේ 10ක් කියලා කියනවානේ
ඒක පෘථුවේ ඉන්නවනම් 10 බල එච්චරයි දැනෙන්නේ. මම කියන්නේ පෘථුවේ හඳේ ඉන්න හඳේ. දැනෙන්නේ නැහැ. අඩිය තිබුවම පැය ගානකින් මිනුටකට එන්නේ. කකුලවත් බර නැහැ. දැන් මෙහෙම බරයි නේ කවුරු බරින්දනේ කියලා අදින්. නේ? වර්තමාන බැඳෙන්න කරනවා මම ඒවා. මරණය පස්සේ මේ විදිහට උපදිනවා කියනවා. කාටවත් ඔප්පු වෙන්නේ නැහැ. ඒක තමයි විශ්වාස කරගෙන ඉන්න පුළුවන්. මොකක් කරගෙන ඉන්න පුළුවන්ද? නමුත් දැන් මේ හිලා හිත උපදිලා ඊළඟට අයිති හිත උපදිනවා කියන එක කාටද නොතේරෙන්නේ? කොහොමද තේරෙන්නේ? දැන් ඔයගොල්ලෝ හිතක් තියෙනවා කියන එක පොතේ කියනවා. කියනවනේ. ඒක තමයි දැනෙනවා. මොන දෙයක්ද? දැන් මම අහන්නේ ඒ දැනෙන විදිහ ඔයි දැන් අහුවනේ සංඛාර විඤ්ඤාණ විසංඛාර උපාදිත තිබන් කොහේ තියෙනවද කියලා හිතන්නේ ඔහේ තුන කොහේ තියෙනවද ඈ ඒ දැන් කොහේ තියෙනවද කොතන තමන් සතු කියලා දැන් තමන් ගාව තියෙනවා තමන් ගාව කිමතන කියන්න පුළුවන් කොතන තියෙනවද අද ආස්තේ කොබලන් බල බලන් තියෙනද කියලා අදවතලම් මේක කියන බල තියනවද තියනවා ඉතින් ඔයත් කියන ෂුවර් නෙවෙයි ඔය කියනවා ඔය මම ගන්න පොල්ගේ දාගෙන කියනවා මම දැන් අපි නෑ මම අහන්නේ දැන් ඒකනේ මම දැන් අහික් කිව්වා දැනෙන්නේ කියන්නේ මොන එක කියන්නද තමයි තමන්න දැනෙන්නේ කියන්න පොත කියන එක පැත්තකින් කියන්න තමන් තුර කියන එක අයිතෝයි පොත. දැන් කාම දැනෙනවා නේද? දැන් කේන්ති කිල නැහැ නේද? ඒ තමයි. ඒ තමයි. දැන් මම අහන්නේ දැන් ඔබතුමිය මගෙන් අහන ප්‍රශ්නයක්. විසංකාර විඥාන උපාද ප්‍රතිවර්ග කර්ම සකස් වීම කොහෙද තියෙන්නේ කියලා. එතන මම කියනதට කියලා දෙන්න හදන්න. මට ඕන පොත කියන්න පුළුවන්. පොත දෝර ඇත්ත එක දෝර. ඇත්ත එක කියලා දෙන්න හදන්න. ඇත්ත එක කියලා දෙන්න නම් ඔළුවේ උත්තර දෙන්න බෑ. දැනෙන දේ තමයි කියන්නේ. මොන දේද කියන්නේ? දැන් මම අහන්නේ ඔබට මේක හිතක් මගේ හදවතේ තියෙන එක. මම අහන්නේ දැන් බලන්න කිව්වේ. හාමුදුරනේ. ප්‍රශ්නයක් තියෙනවා. දැන් පුතේ නියතකේ මෙන්න. ඔය විඥානිකන. දැන් මම යාකේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ.
ඒක නැති කරලාන්නත් ඕන නේද? නතරත් බෑ. දැන් ඔය දැන් මුතුමේ ගිරව දාන්නේ. දැනෙන්නේ කොහෙද දැනෙන්නේ? ඔහෙ කියන්න දන්නේ නැහැ. ඇයි ඔය දැනෙන එකත් එක්ක නේ මෙච්චර කාල ජීවත් වෙලා. අද නෑනේ ඒක කිරේ. මම දවස් කරන්නේ. අත හයිය මෙහෙම පඳක ලල්ලේ. දැන් කොතරම් දැනෙන්නේ? ඈ? එච්චරයි කතිය. අද රාත් පෙරේක තියෙන කොහෙද පිටන්නට ගමක් කියන්න පුළුවන්ද? දහයිය පද කරගන්න. දැන් හදවතෙන් දැන් ඇහිල්ල. දැන් මේ කතා කරනකොට කොහෙද ඇහෙන්නේ? දැන් හා. මේ පරකෝ දැන් මම කතා කරන ගමන් කියව හදවත දැන්. කල්පනා කරන කොහෙද ඉන්නේ? දවයි දවයි කව මට උත්තර දෙන්නකොට හොඳ අවධානයෙන් ඉන්නවනම් තමන් යන ඔයක ඔළුවේ දැනෙන්නේ. මොකද දැනෙනවද? ඔළුව එන්නේ කල්පනා කරලා. දැන් ඔළුවේ කකුල වදින එක දැනගන්න. දැන් කොහෙද දැන් කකුලේ? දැන් හිත දැන් කොහෙද තියෙන්නේ? කකුලේ. අඟපත පුරාම හිත නැහැ. ඒ යමන්ට පීල් වෙන තැන විතරයි හිත තියෙන්නේ. මොන තැනක් තියෙන්නේ? මෙතන ඇල්ලුවට පස්සේ අපි වාඩි වෙලා ඉන්නවද කියලා අපිට කියන්න බෑ නේද? ඒ මොකද? එතෙන්ට අවධානය දුන්නොත් ඒක කියන්නේ. හිත එතකොට හිත එක තැනක නැහැ. හිත දැනෙන එකත් එක්ක පවතින. කොහොමද එක පවතිනවද? දැන් කතා කරනකොට මෙතන. හොඳට ඔතක තමයි ගිරව පාඩම් කරාට ඔක තේරෙන්නේ. ගිරවට තේරෙන්නේ ගිරව ඔළුව වැඩ කරා. ඒක අර චිප් එකක් වගේ. මොකක් වගේද? චිප් එක. හරි. හිතයි විඤ්ඤාණයයි තියෙන වෙනස මොකක්ද තමයි? මම දේරෝ පාවත් ටිකක්. තද මොකද තේරලා? දැන් අත අයි මෙහෙම කරන්නේ දැන් කොතරම් යන්නේ ඔන්න ඔතන තමයි ඔක්කොම ටික තියෙන්නේ මේ ආව පස්සේ උත්තර මේ වෙලාවේ උත්තර දැන් වනේ මගේ ප්‍රශ්නේ මොකක් කර්මය සංකාර උපාදිත තිබන්න විඥානය කොහෙද තියෙන්නේ කියලා මේ මොහොතේදී ඔතනද කල්පනා කරන්න ඔය අතින් අතගෙන දැනගත්තොත් එතන කල්පනා කරොත් එතන දුක වේදනාවක් ඇති වුණොත් හදවතට වැඩිද එතන වාඩි වෙන තැනයි කියොත් එතන දැන් මම අහන්නේ ඒව ගැන දැනගන්නකොට මේ ගහන්නේ නෑ නිදහස් වෙනවා දැන් හරියට දැන් තමයි දින කරු. දැන් කරු තියෙන අතේ. අද්දේ කවල දැම්ම කරු. කරු යතට ගෙනල්ල තියෙනවා. තේරුණේ? තේරුණාද නැද්ද? ඈ? ඈ? දැන් අපි ඉතින් තේරුණාද නැද්ද? දැන් මම අපිට දැනෙන්නේ මෙතන නම් අපේ හිත දැන් කොතනද තියෙන්නේ? එතකොට හිත උපාදිතී තිබන්නේ එතකොට කොතනද තියෙන්නේ? හිත තියෙනවා දැන්. කර්මය සකස් තියෙන සකස් වෙන කොතනද? හිත තියෙනවා දැන්. හිතට තෝ කර්මය හැදෙන්නේ. මම අපි අතින් ක්‍රියාවක් කරොත් නේ. නෑ ඔයා හිතන ඔයිපයි පොතේ යන හින්දා මම කියන දේ. කල්ව තේරෙන්නේ කතෝ සර් මගේ කතාව පිළිදෙන්නේ. මොකක්ද තේරෙන්නේ? දැන් මෙයා එහෙම ප්‍රශ්න මොකද්ද? කර්මය, උපාදිතී බව, විඥාණය ඔක් කොහෙද කියන්නේ? ඒක මන්දෝක උත්තරේ මොකද්ද? ඒ අසල මොකටද විඥා යමක් දැනෙන විඥාණය කියන්නේ? ඒතර තමයි ඒක පාඩේ කියලා ඔක්කොම තියෙන්නේ. එතකොට කර්මය, උපාදිතී බව, විඥාණය, සංකාරය ඔක්කොම කොතන තියෙන්නේ? එයයි අතට කියලා හඳුන්වන්නේ. එයට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් එයයි ඒක ඔයගේ දුර්වලතාවයක් නෙවෙයි. ඔය ගිරවගේ දුර්වලතාවය. ඔයි දැන් ගිරව බැලුවොත් ඔක තේරෙනවා. ඔය දැන් බලන්න වැඩි. ඒ නිසා
දැන් මිනිස්සුන්ට දේවල් ඔළුවට දැම්මම එයා ජීවත් වෙන්නේ පොළවේ නෙමෙයි කොහෙද ජීවත් වෙන්නේ ඔය ජීවත් වෙන්නේ දැන් ඔයලා බණ අහලා තියෙනනේ ගොඩක් මං කියන්නේ වහලා තියෙන තාහමුදුරු කියන්නේ තවාලයි දැන් එතකොට ඔයලා ජීවත් වෙන්නේ මේ ෆීලිං එක දැනෙන තර නෙමෙයි ජීවත් වෙන්නේ කොහෙද දාපුනේ ඒක ඇප්සොල ජීවත් වෙන්නේ දැන් අපි ඕන්නෑ කෙනලා දුන්නා වගේ නිකම් වගේ අපේ ජීවිතේ පුංචි ළමෙක් වුණා අපි නෑ ඊට පස්සේ අපි ස්වභාව ධර්ම යක් දාන මොනවද දානේ ගම නම එතනින් ගියාට පස්සේ රට ලෝකය ජාතිය ආගම ඒ ඉගෙනීම එකම ඉගෙන ගන්න දේවල් දැන් ඔයාලගේ තියෙන වැඩිපුර අර ඇප් එක දැන් පරණ මලකඩ කාලේ තියෙන දැන් ටික බලන්න මෙතෙන් ආවම ඇතුළේ මොනවද අද්දාන කරන්නේ ඒවත් කි ලෝකයේ තමයි ඉන්නේ ඒවත් පාටයි ඉන්නේ අර ෆෝන් එක ගෙනල්ලා බලන්න ෆෝන් එක දැන් හිස් දාන ඉතල account එකක් හදාගන්න නමක් හදාගත්තා ඊට පස්සේ app store එකේ අන්තිම කාලයක් ඇති වැඩ කරන්නේ ගෙනාවු ෆෝන් එක දැප්ද දැන් ඒකම කියනවා මේක වැඩි වැඩි data වැඩි කියනවා කියන්නේ සමහරවල් data පොල් තව දාගන්න බැහැ කියනවා එතකොට වාද කරන්නේ කියන්නේ ෆෝන් එකම කියනවා උඹට වැදගත් ඇති දේවල් ටික අයින් කරලා දීපයි අලුත් එකක් දාන්න පුළුවන් මටත් දැන් ඔකට කියන්න තියෙනවා ෆෝන් පාවිච්චි ඔය දාගත්තේ වයින් කරා මම මේ කියන්නේ තේරෙන්නේ මේක තේරුම් ගන්න ඉගෙන ගන්න ඕනේ නැහැ දැන් මේ අතන මෙහෙම අල්ලනකොට දැනෙනවයි කියනවා ඉස්කෝලේ කියලා තියෙන්න ඕනේ නැහැ ඒකත් දැනෙනවයි පොළේ පය වදිනකොට එතනයි අපිට දැනෙන්නේ වෙන තැනක් දැනෙන්නේ නැහැ කියලා ඒක තේරුම් ගන්න ඉස්කෝලේ කියලා තියෙන්න ඕන නැහැ දැන් අපිට දැනෙන්නේ එච්චර නෑ ඊට හදයක් එහෙමවත් තියෙනවද එහෙනම් අපේ මුළු සංසාරෙම පොතෙන් දැන් තියෙන්නේ දැනෙන තැන මොනවද තමයි තියෙන්නේ? එතනින් ඒ මොහොතේ අයින් වුණොත් අපි නිදහස් වෙන්නේ මොකෙන්ද? දැන් අපි මෙතන දැනනකොට අපි මෙතනින් අයින් වෙනවා. අපේ හිත මෙතනින් අයින් වෙනවා. එතන මොකක්ද ඒකට කියන්නේ? සංසාරයෙන්ම නිදහස්. කර්මයෙන් නිදහස්. එච්චරයි. වලේ වෙන්නේ. දැන් අයින් වෙන්න තේරෙන්නේ නැහැ. ඔන්න ඒකත් තේරුම් ගන්න පුළුවන්. අයින් වෙන්නත් තේරුම් ගන්න බෑ එහෙම. ඔහෙට පුළුවන් දැනෙන එකත් එක්ක ජීවත් වෙන්න. මොකක්ද කියලා ජීවත් වෙන්නද? එහෙම ඉන්නකොට නොසිතූ වෙලාවක තමයි අයින් වීම සිද්ධ වෙන්නේ. සතිපට්ඨානෙන් කියන්නේ අයින් වීම නෙවෙයි. දැනෙන එකත් එක්ක ජීවත් වීම. සිහිය කියන්නේ මොකද්ද? දැනෙන එකත් එක්ක ජීවත්. දැනෙන එකත් එක්ක ටික දවසක් ජීවත් වෙනකොට තමයි නොසිතූ වෙලාවක එතනින් හිත අයින් වෙනවා. අන්න එකට කියන චේතෝ විමුක්තියට පත් වෙනවා. ඔබට පත් වෙනා කියනවාද? සංසාරයෙන් නිදහස් වෙනවා. ද ඔහෙල දන්න සංසාරේ ඔහෙලට නිදහස් වෙන්න පුළුවන්ද? ඇයි බැරි? ඔහෙල දන්න සංසාරේ දිගයි. ඉපදීම මරණය නැවත ඉපදීම මරණය. මං දන්න සංසාරේ දැනෙන එක විතරයි. නේ? මං දන්නේ සංසාරේ එක මොහොතක විතරයි. සංසාරේ පවතින එක මොහොතක් විතරයි. සසර පවතින එක මොහොතක් විතරයි. ඒ මොහොත අපිට දැනෙන දේ. මොන දෙයක්ද? ඒ දැනෙන එකෙන් අයින් වෙනවා නම් අපි සංසාරේ නිදහස්. දැන් මම මේ කියන්නේ ලේසිද අමාරුද? ඔයාලා දන්නේ ලේසිද අමාරුද? ඒක අමාරු. ඔයාලා මෙතෙන්ට ආවේ ලේසි කහ ගන්නද අමාරු කහ ගන්නද? අමාරු කහ ගන්න. නෑ නෑ ඔයාලා දන්න මම පොත හොඳට දන්නවා ඉතින්. මම හරි කපටි. මොකද මම ලේසි එක කියා දුන්නට මිනිස්සු එකට කැමති නෑ. මොකද මිනිස්සු ඉන්නේ ගිරව්වෙ. ඒතර ඒගොල්ලන්ට තවත් ගිරවෙක් තමයි ඕන. දරයට කිව්ව දැනුම මේක. ඉතින් මයට එක පරිණිතිය කියන්නේ. මේ තව දැනුම ඔයා. අම්මගේ දහස් වෙනවා. දැන් තේරෙන්නේ නිදාසේ වටිනාකම. දැන් ඔයා පිළිගන්නවද මම මෙච්චර කාලෙක නිදාසත් එක්ක දෙහැල්ලා තිබ්බ දැනුම තමයි ඉන්න තියෙන්නේ. තාත්තක. දැන් මෙච්චර කාල හොයලා තියෙන නිදාසත් දැනුමද? ඒක නිසා තමයි වගේ ප්‍රශ්නයක් ඇති. දැන් ඒකට උත්තරයක් ලබා ගන්න පොතේ තියෙනනේ.
ඔයාලට නිදහස හම් වෙනවා. දැන් මම මේ දී කියපු එකේ ඔයාලට දැන් නිදහසට පාර ක්ලියර් වුණාද නැද්ද? එච්චර ඉඩහක් හොයන්න බෑ. ඊට කම වල වැඩක්. ඉඩහක් හොයන්න කියන දැනුම නිදහස හම් වෙන්නේ. ඔගොල්ලෝ නිදහසයි කියලා හොයාගෙන හොයලා තියෙන නිදහසයි කියලා තමයි හොයන්නේ. හැබැයි හොයලා තියෙන මොනවද? ඒක තේරෙන්නේ මේ වගේ දේවල් කියනකොට තමයි. නිදහස හරි ලේසි. දැනුම අමාරු. ඒක දැනුම අමාරුෙන් ගන්න ඕන නිසා තමයි මේ ලෝකෙට වටිනාකමක් තියෙන දැනුමට. දැන් ඔයාලා මගේ දැනුමටනේ වටිනාකමක් දෙන්නේ. ඒ චෛත්‍ය හදන සම්විතේක මම නිදහස ගැන කියා දෙනකොට ඒක තේරුණොත් විතරයි ඒක නම් එහෙම කරන්නේ. අනිත් අය මගේ දැනුමට ඒක ගෙවන්නේ. මොකටද ගෙවන්නේ? දැනුමට. යාට දැනුමක් ආවා. ඒකට යාගෙන ඉච්චා. ආරිනේ අරින වැඩේ කෙලි නැගි. ඉතින් ඒගොල්ලෝ ඉන්න තැනින් ගන්නවා නිසා මම ඒගොල්ලන්ට දැනුම දෙනවා. දැන් අපේ මගේ YouTube බලපු නිසා නේ ආවේ. එතන බලපු නැති අය ඉන්නේ නැහැ. ඒගොල්ලෝ තව ඉන්නේ නැතිල සිංහල කමියුනිටි එක ඕන තරම්. ඉතින් මේ ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා එක දෙනවා. ඒක තමයි දෙන්නේ. ඒ දෙන්නේ මොකද්ද? ඊට පස්සේ මම ගැන විශ්වාසයක් ආවම පස්සම ඇත්ත එක කියලා දෙනවා. ඇත්ත. මුලින් ඇත්ත එක කියන්නේ. කිව්වට වැඩක් නැහැ. සියල්ල විශ්වාසයේ මත පවතිනවා. මොකක්වත් පවතිනවද? විශ්වාසයේ මත පවතිනවා. නිදහස පවතින විශ්වාසයේ මත. බුද්ධිමත්තාව මත නෙමෙයි. තර්කන හැකියාව මත නෙමෙයි. විශ්වාසයේ මත පවතිනවා. දැන් මම මේ කියන්නේ ගොඩාක් දේරෙන මම හොඳටම විශ්වාස කරන කෙනෙක්ට තමයි. ගොඩක් මේ බඩදරගෙන ඉන්න එයාට විශ්වාස කරන අර මම අර අතාරලන්නේ පොළව දන්නේ කියලා කතාව තේරෙනවා වැඩියෙන් තේරෙනවා අඩු විශ්වාසයක් තමයි අඩුෙන් තේරෙනවා විශ්වාසයක් නැත්නම් යා හොල්මන් වෙලා ඉන්නේ නේද මොන වෙලාවද ඉන්නේ මොකද ඒ කතාව පිට කලින් අහලා ඔය කතාව පොතකනේ දැන් මම දැන් කියුව ප්‍රැක්ටිකල් කතාව ඔයවා පොතකට වල තියලා ගිනලා පෙන්න සංසාරේ අතර ගෙනත් දෙනවයි කියන්නේ කවුද කර්මය අත් දෙකට ගෙනත් දෙන්නේ එහම අර මම ඕල්ඩ්ම මනුස්සයෙක්ට විශ්වාසවන්ත කාලේ ඔහුගේ සසර ඔහුගේ අතර ගෙනරන දෙන්න. ඔහුට තියෙන විසි කරන්න විතර. මොකක් කරන්න තියෙන්නේ? දැන් අපි අහපු සසර එන්න දිගයි නේ. කවදාවත් එහෙම අතර හම් වෙන්නේ නැහැ නේ ඔය අතර ගෙනරන දෙන්න. හරිද මහත්තයගේ ප්‍රශ්නේ? හම්බුනේ මේ අපි දැන් ගත්තොත් එමේ හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම වැනි ආගම් ගත්තොත් එහෙම ඒ ආගම් වල තියෙන විශ්වාසය මේ ආත්මය තව තැනක ඉපදෙනවා කියලා නැත්තම් දැන් ඉස්සෙල්ල පදේම වෙන විදියට. ඒ ආග්‍රහේ ප්‍රශ්නයක් නම් හඳනන්නේ. දැන් ඉස්සෙල්ල මම මේ අතරින් පතර ඇවිල්ලා විඥානය හිතෙන්ද? ඔව් විඥානය හිතේ තියෙන වෙනසක්වත් කියන්නට මම එකට එන්න නම් ආ. මම ඉස්සෙල්ලම දැන් මේ ප්‍රශ්නේ අහගෙන යමු කරන්නේ. ආ. මේ ආත්මයයි consciousness e consciousness කියන්නේ විඥානේ. ඔව්. එතකොට ඔය consciousness හතරක් තියෙනවා. දැන් බුදුන් වහන්සේගේ ධර්මය අනුව අනත් අභිධර්මය අනුව consciousness එක තමයි අපේ උන්දුත්පත්තියට හේතුව. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන. විඥාන කියන්නේ consciousness. එතකොට මම හාන්නේ මේ විඥානයයි ආත්මයයි එකද? ඒ වගේම සිතයි විඥානයයි එකද? ඒක වෙනසක් තියෙනවා. මම දන්නේ අන්දර කෙනෙක් නාගා. ඉතින් පස්සේ කියන්න ඕන පොර. තවයි කෙනෙක් තියව ප්‍රශ්නයක් නා. ඒ වාසයට උත්තරේ මන් දන්නේ. ඒක තමයි ඒකට උත්තරේ. කැතයි දැන් මේක සාකච්ඡාවක් නේ යන්නේ. ඒක මගේ නෙවෙයි මම දන්නේ නැත්නම් අරගේ දන්නේ නැහැ. ඒක නුඹ වැඩ. දැන් ඔන උත්තර දුන්නු. අනිත් එක්ක මේක කැතයි. එහෙනම් මේක සදාචාර නැහැ නේ. එහෙනම් මේ සාකච්ඡාව දිය. එහෙනම් මම ඉන්න ඕනේ. ඔය ඇට ඇට කිදුලින් සාකච්ඡා කරන්න.
දැන් ඒක එහෙම ඉන්න පුළුවන් කියාවුලි ඉන්න පුළුවන් කරන එක ඒ තරම් අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔයගොල්ලෝ තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? ඔයගොල්ලෝ හරියටම 100 කෙනෙක් අඳුරගෙන ඉන්නේ. මාත් කියලා දෙන්නම්. ඔයාලා තාම තේරෙන්නේ නැහැ මේ 100 කියන එක ගැන තේරුමක් නැහැ. ඒක ඔයගොල්ලෝ මේ විමුක්තියට එක එක දේවල් කරනවා. කරාට හම්බු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කරලා සතුටක්ටපත් වෙනවා. මම දැන් මම එක එක දේවල් කරන්න කියලා. මහන්සිය ගන්න. අර තේරුම් ගත්තොත් එච්චර කරන්න දෙයක් නැහැ. වලුවේ ඉස්සෙල්ලා තියෙන්නේ අර දැනුම හොයන්න එපා. මේක තේරුම් ගන්න. අපි තේරුම් ගත්ත කිසිම දෙයක් කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. මොකද අභිධර්මයේ කියන කටපාඩම් කරනවා මතක තියාගන්නවා දඟලන්න එපා කියලා කවුරුත් කරන්නේ නැහැ අනිත් පැත්ත. අපි කවදාවත් ඉස්කෝලේ යන කාලේකවත් තේරුම් ගත්ත එකක් කටපාඩම් කරලා නැහැ. අපි හැමදාම කටපාඩම් කරන්න මතක තියාගන්න දඟලන්න මොනවද? අපිට තේරෙන්නේ නැති දේ. මොන දෙයක්ද? තේරෙන්නේ නැති දෙයක් කරාට දෙන්නේ. කො කටපාඩම් කරගෙන මතක තියාගන්න. තේරුණා. ඉතින් මම අද තේරුම් කරලා දෙනවා ඔයාලට. මෙච්චර ඊට පස්සේ ගයි පාඩම් කරන්න ඕන එකක් කරලා දාන්න උදාසෙ විතරයි මෙච්චර. තේරුණා නම් අයි කිසිම දෙයක් හිතන්නවත් අවශ්‍යතාවයක් ඒක තේරිලා ඉවරයි. උදාහරණයක්. දැන් පරිමාවමේ ඩොකේට පරිමාව පිළිබඳව අර්ථකථනය කරේ කවුද? ආර්කිමිඩිස් නේ. දැන් යාට ඒක තේරුණේ කොහෙදද? නාලිකා කියන්නේ ඒක හරි මොකද්ද? එයා ඒක තේරුම් ගත්තට පස්සේ ඒක පරිමාවන් පිළිබඳව දේවල් කියලා දුන්නා. ඊට පස්සේ අපිට ඒක තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ. හැබැයි ඒක තේරුම් ගා එයා හරියට මේ ලෝකේ කවුරට තේරුම් ගත් අරගෙන තේරුම් කරන්න කෙනෙක් එන්නේ නැති තාක් අර ඒක ලේසියිද අමාරුද? ඒක හරි අමාරුයි. වාදි කොහතර කෙනෙක් එක්කෙනෙක් පා තේරුම් අරගෙන ඒක තේරුම් කරලා දෙන්න හැකියාවක් තියෙන කෙනෙක් පහළ වුණ නැති වුණොත් අවදාරු වෙන්නේ කටපාඩම් කර කර මතක තියන් ඉන්න තමයි. මොකද තේරුම් එක තමයි කක්. තේරුම් එයා තේරුම් ගන්න ඉස්සෙල්ලම එයා තේරුම් ගන්න තියෙනවා. හොඳට එයාට ඒක මතක තියාගන්න ඕනේ. ඒ වගේම එයාට තේරුම් කරලා දෙන්න හැකියාව තියෙනවා. ඔන්න ඔය කෙනා පහළ වුණොත් ලෝකේ එතනින් පස්සේ කිසිම දෙයක් අමාරු නෑ. මොකද කිව්වේ? ඒ විශේෂ පිළිවෙල කිසිම දෙයක් එතනින් පස්සේ අමාරු නෑ. නැහැ අපිට පරිමාව අමාරු නෑ. නමුත් ඊට කලින් කොයි කී දෙනෙක් කොයි බේසම් වල බහැලද්ද? එකෙක්ටවත් තේරුණාද? තේරුණාද? ඒ නිසා මේ ඔයගොල්ලෝ විමුක්තියට දඟලන්න ඔයගොල්ලෝට තාම එක තේරිලා නැහැ. මොකක් කියලා නැද්ද? තේරුණ නැතුනම දඟලන්න වෙනවා. දැන් අපි තේරෙච්ච නැති දේවල් ගෙදර ඇවිල්ලා පාඩම් කරනවා, කටු වැඩ කරනවා, පොළොවේ ලියනවා, නේ? ෂෝට් නෝට් ගහනවා, එන විකාර කරනවා. නේ? ඒක කරන්නේ තේරෙච්ච නැති නිසා. ඒ නිසා ඔයගොල්ලෝ අර වගේම දෙයක් තමයි දැන් මේ මුත්‍ති බලන. කට් ෂෝට් නෝට් ගහනවා, බන අහනවා, හුස්ම අදිනවා, සේලයින් දෙනවා. එක එක ඒවා කරනවා. ඒ තාම මේක තේරෙලා නැහැ. තේරෙන්නේ නැතුනහම වෙන කරන්න දෙයක් නැහැ. ඒ ඔච්චරම තමයි කරන්න තියෙන්නේ. හැබැයි දවසක් ඔබ තේරුණොත් එතනින් පස්සේ මම හරියට කරන්න දෙයක් තියෙන්නේ කියලා. එතනින් පස්සේ තියෙනවද? තේරිච්ච එකත් එක ජීවත් වෙන එකද? වල් තියෙන තේරිච්ච එකත් එක්ක නේ අර තා ප්‍රශ්න අහන්න මම පොඩි 100 ගණන් අරපු දෙයක් කියවද අපේ ආපවන්න අපි වැඩම ගමු ලාහ ප්‍රශ්න නම් මේ ඔය තමයි අපේ වැඩම කරා කියලා අහන්න ඇත්තේ කියලා ඉස්සෙල්ලා කල්ටි දවස්තාව දිලා ඉතියා ආ එහෙනම් හරි දැන් අහන්නේ හැමතැනම කියලා දෙක බැරි නේද දැන් අහන්න ආවද දැන් අපි පටන් ගත්ත වෙන දැන් අද ගල්ල ගත්තොත් එතන 100 පොලේ පාටි බුත් එතන 100 නෙවෙයි එතන දැනෙන්නේ නෙමෙයි දැනෙන්නේ දැනෙන එකට තමයි 100 කියන්නේ එතන අමුතුම දැන් ප්‍රශ්නේ තියෙන්නේ මට මේ ඔතන කොහොමද අමුතුම හැමලෙම ફોકસ කරන්නේ ફોકસ කරන්න නැතුව ඉන්නේ ඒක තමයි එහෙම තමයි ફોકસ කරන්නේ දැන් ඉත කලින් තාම අපි දැන් මම කියුවේ තේරුණාද ફોકસ කරන්න නැතිට වෙන තැනකට ફોકસ කරනවා ඔයද ફોકસ වෙන්නේ තමයි වෙන තැනකට හිතනවා ඒත් ඒක බාහිර යන්තර කියනවා සාමාන්‍ය ස්වභාවය හැමෝම එක්ක අතීත යනවා එක්ක වර්තමාන ඉත ඔය අතීත යනවා කියලා දැනගන්න ඒක තමයි ફોકસ කරලා ඉන්නකොට දැනගන්න තියෙන්නේ
එතකොට හම්බු දෙක කායික කරන්න අමාරු වෙන්නේ නෑ නේද? අමාරු. ආ අතීතේ යනවා කරනකොට ඒක දැනගන්න අමාරු. ඒක සිහින් ඉන්නවද? ඒ වෙලාවෙ ඉල්ලක් කාලා තියෙන්නේ. ඔහෙටත් මේක තේරෙලා නෑ. ඒ ඉල්ලක් කාවත් තියෙන්නේ. දැන් මම කිව්වම ගාම ගෙන්න ඇහුවා කොහොමද 100 ફોકસ කරගන්නේ කියලා. එතන මම උත්තරයක් දුන්න මොකද්ද? ફોકસ නෝරේ. ફોકસ නෝරේ ඉන්නේ. එතන වාක් වෙනවා මේ හිත දැන් අතීතයට යනවලු. එතන මම මොකද කිව්වේ? අතීතේ ගිහිලා පසුතැවිලි නෑ 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 ඒ ඉස්සෙල්ල කිව්ව කතාව දැන් දැන් කිව්වා ફોકસ නෝරේ. අතීතේ නම දැනගන්න. මොකද කිව්වේ? ඒක සාමාන්‍ය ආවද වෙන්නේ දැනගන්න බැරි කමනේ. ඒ දැනගන්න බෑ කියලා දැනගන්න වෙලා. දැනගන්න පුළුවන් නම් දැනගන්න දැනගන්න දැන් අතීතයට ගිහලා කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මම තේරුම් ගන්න මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ලේසි තමයි. අමාරු. ලේසි වැඩිින් තමයි. ඔගොල්ලෝ හරි අමාරු දෙයක්. මම කියනකොට තේරුණා. තේරුණා. මොකද තේරුණා. මේක ලේසි. මනුස්සයා හැම කෙනෙක්ටම නම අද බණක් කියමු මම උදේ ඉඳන් ආපහු බණක් දාගත්තා. ඒක කියන විදියට ඒක ඇහුවට පස්සේ මටත් බය හිතුණා. ඔය හරිද නෑ විතාකල් අම්මලා ඉදරදී. ඒක කියන මේ අපිට මේ රාගය දේස වැඩි වෙලා තරහ වැඩි වෙලා මේ බුද්ධ කාලේ වගේ නෙවෙයි හරිය. බැලු බැලමට ඇත්ත කියලා තමයි තේරෙන්නේ. දැන් බුදුහාමුදුරු ජීවමාන කාලේ උච්චම ෆෝන් එකට ගිය ගමන් රාගයෙන් නෑ තරහයෙන් නෑ එහෙම එහෙම තමයි කියන්නේ. ඇත්තද බොරුද? දැන් මිනිස්සුන්ගේ රාගය වැඩි, බුදුහාමුදුරුවෝ කාලේ මිනිස්සුන්ගේ රාගය වැඩි. එහෙම කියන්න බෑ. ඒ කාලේ දත් අඩුයි අපිට. මොන අඩුයිද? එහෙම බොරුවට හිතට එන පළියට කතා කරන්න බෑ. දත් තියෙනවා. මොනවද කියන්න ඕනද? දත්. අපිට කියන්න බෑ අද කාලේ මිනිස්සුන්ගේ රාගය වැඩි කියලා. ඒ කාලේ කොච්චර ඒ කාලේ තාත්තලා අම්මලා දූෂණය වෙයි ඉන්නේ පිට එකතර කරලා දෙනවා අම්මයි පුතා එකට හිටියයි කියලා. හරිද? දැන් ඔය වගේ වෙයි තව කොච්චර වෙන්නේ නැද්ද? ඉතින් ඒ දත්ත නැහැ. මොනව නැද්ද? අද දැන් දත්ත වැඩි. මොනව වැඩිද? ලෝකයේ තියෙන තොරතුරු වැඩි. තොරතුරු වැඩි වුණා නම් ඒක බොරු කතා කියලා. ඒක හරියේ ඒ කතාව තර්කයෙන් පුළුල නැහැ. අදනමක් නැහැ. දත්ත කියන්නේ තොරතුරු. දැන් ලංකාවේ තොරතුරු ලංකාවේ වෙන දේවල් අපිට තොරතුරු වෙනවා. චීන වෙන දේවල් වල තොරතුරු වෙනවා. දැන් ඒ කාලෙත් ඒ වගේ වෙච්ච එක තොරතුරු තියෙනවා. නෑ. මේ ඉතින් අපිට කියන්න බෑ ඒ කාලේට වඩා මේ කාලේ නම් කයි කියලා. යම් යම් කුලිකුන්ගේ තොරතුරු තියෙනවා. දැන් උපල වන්න රහත් වෙන්නේ. කැලේදී දූෂණය කරා. කැලේට ගිහිල්ලා ඒ චීන තේරගත්තේ එළි ගාතාවනේ. ඒක තොරතුරුනා. ඉතින් රහත් වෙන්නේ ඒකට ඔහොම කරන්න තවත් අර කීයකෝයි වගේ දේවල් එලා ඉතිහාස එක ලියවිලා නැතුව ඇත්ත. දැන් ඒකල අර තේරි ගාතාවල යාම යාගේ ලයිෆ් එක කියනකොට තියෙන නිසා අපි ඒක දැන් දන්නවා. මගේ තේරෙනවා. ඒ නිසා එහෙම වුණත් අපිට තේරෙනවා අපිට නම් මේ නිවන කවදාවත් මේ කාලේ දකින්න පුළුවන් දෙයක් නෑ. රාගය වැඩි, තරහ වැඩි, ඉවිසියා වැඩි. එහෙම හිතේ ඒ හරියට මේ මාර්ගේ දන්නේ නැතුව මිනිස්සුන්ට ඔක්කොමයි ඔයාලට අහන්න හම්බුනේ. මම ඒක පිළිගන්නේ. මම පිළිගන්නේ අද මිනිස්සුන්ට රාගය වැඩි කියලා. තරහ වැඩි කියලා පිළිගන්නේ නැහැ. තරහ නැහැ කියලා කියනවා නෙවෙයි තරහක් තියෙනවා රාගය තියෙනවා ඒ නිසා මිනිස්සු කියන්නේ. හැබැයි වැඩි කියලා කියන්න බැහැ ඒ කාලේට වනා. මම අහන දැන් ප්‍රශ්නේ ඔයාලට දවසේ වැඩි රාගයේ රාගයත් එක්ක ඉන්න කාලයේද වැඩි රාගය නැතුව ඉන්න කාලයේද වැඩි? දැන් Facebook අපි දැන් ඒක යූස් කරනවා, ඉන්ටර්නෙට් යූස් කරනවා. ඒක අමහහනවා දැන් ඒක අපි යූස් කරන කාලේක අපිට රාගයේ එක්ක ඉන්න කාලයේද වැඩි රාගය නැතුව ඉන්න කාලයේද වැඩි? ඈ? වැඩි? පොඩි ඔයිට වැඩි රාගයක් දෙක ඉන්න කාලේ. රාගය කියන්නේ sexual feelings. මම
ඒවැන් හිත මත් වීම. ඒවැන් ඒවට ඒවැන් හිත දැවීම. දැන් ඒ හැංගීම් වෙනකොට ඒවත් එක හිත මත් වෙනවා, දැවෙනවා, තැවෙනවා. කායික ඒ කියන්නේ කිමිකල් රියැක්ෂන් එකක් සිද්ධ වෙනවා. අන්න ඒක තමයි රාග. ඒතර මහන් ඔය ඒ කාලේ ඉඳ වැඩි නැතුව ඉන්න කාලේ දැවෙන. ඇත්ත කියපන් දැන්. මේ බලන්නේ මම බලන්න හරි කියන්නේ. ඒතර ඒවැන් මං කියන තේරෙනවා රාගයේද මිනිසුන්ට ඇත්තටම රාගය කියන දේවල් හිතේ ආවට පවතින්න බෑ. ඇයි ඒව බරයි, ඒව පිච්චෙනවා, ඒව දැවෙනවා. ඒ නිසා එක ටක් ගාලා හිතේ උනාසයි. මොකද කියන්නේ? අපි රාගයත් එක්ක ඒ තියෙන හැඟීම් එක්ක අපේ හිතට ආවොත් අපේ හිතට ඒව වැඩි වෙලාවක් පවත් ගන්න බෑ. ඒව බරයි, ඒව පිච්චෙනවා, ඒව දැවෙනවා. ඒ නිසා ඉක්මනට ඒක විනාශ අයින් වෙනවා. තරහ කියන එකත් එහෙමයි. තරහක් අපේ හිතට ආවට පස්සේ ඒකත් දැවෙනවා, ඒක තැවෙනවා, ඒක පිච්චෙනවා. ඒක වැඩි වෙලාවක් පොඩි මේ වගේ දවස් අද ගන්න තුරක් තවත් පිටින් පිට ඒක අයිතිම අයින් වෙන්න තමයි දඟලන්නේ. ඇයි හිතට ඒක බරයි. ඉරිසියා කෝකමක් තවත් එහෙමයි. හැබැයි මිනිස්සුගේ සිහිය තියෙන ඔය තුනත් එක්කමයි. මොකද නුඹේ දැන් වෙලගේ සිහිය තියෙන රාග දේශ මොහ ඉරිසියා කෝකෝ මාන ඔවත් එක්ක ඒ නිසා වෙල හිතන වෙන අපිරිසුදු කියලා. මොකද නුඹේ දැන් වෙල කාටවත් සිහිය නැති වෙලා නැහැ. සිහිය තියෙනවා. සිහිය තියෙන්නේ අරවත් එක්ක විතරයි. මොකද නුඹේ අර හැකීම් එක්ක විතරයි. ඒ නිසා වෙල හිතන අපි අපිරිසුදු කියලා. ඔහෙලගේ දැන් රාගේ නැති වෙලාවක් හිතේ තියෙනවා. ඒකත් එක්ක ඔහෙල එක ඒක කවුන්ට් කරන්නේ නැහැ. ඒක ධර්මයේ හරියට තේරුම් ගන්න නැහැ. තරහයන් නැති වෙලා හිතේ තියෙනවා. ඒක ධර්මයේ නැහැ. ඉරිසියාවට පත් වෙන්නේ නැති වෙලාව අපේ කාලේ තියෙනවා. ධර්මයේ. දැන් මම අහුව ප්‍රශ්නයක්. දැන් අපේ හිත කොටස් දෙකකට බෙදෙන වෙලාව. රාගයත් එක්ක ඉන්න වෙලාව රාගේ නැතු වෙන්නේ. තරහ යන වෙලාව තරහ නොයා තියෙන කාලේ. ඉරිසියාව ඇති වෙන වෙලාව ඉරිසියාව ඇති වෙන්නේ නැද්ද මම අහන ඔය දෙකෙන් බැලුවොත් වැඩිම කාලයක් තියෙන්නේ රාගයත් එක්කද විරාගයත් එක්කද විරාගයත් එක්ක. ඒත් අපි වැඩිම පිළිසඳුවිද අපිරිසඳුවිද? අපි ඒකට අපි ගැන හිතන්නේ පිළිසඳුවි කියලාද අපිරිසඳුවි කියලාද? ඇත්ත කියපත. ඇත්තටම ඒක නිසා බනහන්. ඇයි එහෙම හිතන්නේ? මොඩකම නිසා නේ ඔයාලගේ සිහිය එකතු වෙලා තියෙන රාග දේශ මොනවත් එක්කද? බුදුහාමුදුර අපිට යෝජනා කරනවා. ওই දේ විතරක් ඔබ කරන්න එපා. ලෝකයේ කියයි ඔබ පෞකාරයේ කියාවි. නේ? ලෝකයේ එක එක දේවල් සදාචාරය ආදී කියාවි. ඒක උන්ට. ඔබ මං කියන එක කරපම් මං බාව විශ්වාස කරන. ඔබ දැන් දෙපැත්තම කවුන්ට් කරපම්. මොකක් කරපම්ද? දෙපැත්තම කවුන්ට් කරලා බලපන් ජීවත් වෙනකොට රාගය තියෙනවා ඒක දැනගනි. මූ කරන්න එපා. රාගය නැති වෙලාවට ඒකත් දැනගනි. තරහ යන වෙලාවට මෙන්න මට දැන් තරහ යනවා කියලා දැනගන්න. මෙන්න මූව් කරන්න යන්න එපා. දැන් තරහ නිවුන වෙලාවට දැන් තරහ නිවිලයි කියලා දැනගන්න. එතකොට උඹට තේරෙවි ওই ලෝකයා කියන තරම් උඹේ හිත අපිරිසුදු. මම මේ උගන්වන බණ සදාචාරවාදීන් පිළිගන්නේ නැහැ. කවුරු පිළිගන්නේ නැද්ද? සදාචාරාත්මකයි කියන්නේ. දිගටම බලහන ඕයන ෆීල් ගන්න. හරිද? පස්පව දස අකුසල් කරන නිවන් දැක්කේ නෑ කී කී යනවා. අන්න ඒගොල්ලෝ සදාමානවා. සත්තු මරණ, හොරකම් කළා, පංචාරණතරේ පාප කර්ම කළා නෑ, බණ අහලත් නෑ. ඒ වගේ කෙනෙක් අපි ගැන විශ්වාසය තියෙනවා. අපි දාට අපි යෝජනා කරනවා. තෝයි කියන තරම් අපිරිසුදු නෑ. දැන් කවුන්ට් කරලා බලපන්. දැන් අද උදේ ඉඳලා නැගිටලා හවස වෙනකම් බලපන් දෙකේ දැන් ඔබගේ හිත වැඩිපුර මොකද තියෙන්නේ? සත්තු මරණ කාලේද මරින්න කාලේද? එතන බලලා මට යාඩනේ හිත පිරිසුදු වල වටිනාකම දැනෙන්න ගන්නවා. ඇත්තට ඒ වෙලාව හිතට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතන හිතේම කිසිම අසහනයක් නැහැ. එතකොට අර බලවත් වූ විරාගය මත තියෙන රාගය දිය වෙලා. එච්චරයි. වැඩි නුයි. දැන් බල වැඩිපුරම තියෙන විරාගය තියෙන ඉතුරු රාගයත් අර ටිකේ හිත ඊට පස්සේ අර අරකේ තියෙන බලවත්කම දැක්කම අරකට එක්ස්පෙක්ට් කරන්නේ පිළිගන්නේ. දැන් පහල තියෙන්නේ මම අහන නැවතත්
ඔහෙල ඉන්න දැනෙන එකත් එක්කද පොතේ බලත් එක්ක දැනෙන එකත් එක්ක ඉන්න වෙලාවට මෙතනින් ගොඩක් අය මඩුපල් ලබන ඔයලා හදන්නේ හැම තිස්සෙම රාගය නැති කරන්න තරහ එහෙම තමයි බලට කියලා තියෙන්නේ ඔයලට කවදාම මේක උගන්වන්න මම හිතන්නේ ආහාර පළවෙනි වතාවෙන්වත් ඇති තියෙන්නේ තමන්ගේ ජීවිතේ මෙච්චර වටිනා එකක් ඇයි කියලා මිනා කලින් අහලා නැතුවත් අපි මෙච්චර විරාගී විිතරාගී විිත දෝෂේ විිත මොහේ හද අපි ඒක දන්නේ අපි ඒක මොකද්ද අපේ හිතේ හැමයි කියලා අපි දන්නේ ඒක තමයි පුරවන්න අපේ යෝජනා දැනගන්න මොකද කරන්න දෙයක් නැහැ. රාගයේ තීන වෙලාවට හොඳට අපිට දැනෙනවා. අපිට රාගයක් තුනක් අපි දන්නේ නැද්ද? දන්නවා. තරහ ගියාම අපි දන්නේ නැද්ද? අපි දන්නවා. ඉතින් ඒක ඉල්ල ගියාම දැනගන්න එච්චරයි. හරිනේ මොකක් කරන්න යන්නේ? දැන් තේරුණාද? තේරුණාද? නෑ නෑ. දැන් තේරෙන්නේ නැහැ. දැන් මම අද මෙතන ඉඳලා ඔහොම මම කියපු එකත් එක්ක ඉන්නේ. ඒ කියප එක අමතක කරලා දාලා හිතමු දැන් හිත විසිරුණාම ඒක තැම්පත් කරගෙන දඟලන්න එපා. දැනගන්න දැන් විසිරීලා තියෙනවා. කවද නැචරයි. දවල් 100 පිටක් නැහැ කියලානේ. 100 පිටක් නැහැ කියලා දැනගන්න දැන් 100 ආවමනේ. දැනගන්න මට ඒ වෙලාවේ 100 තිබුණේ නැහැ. එච්චරයි. එරෙ දැන් බලහත්කාරකමක් කරන්න ඕන ගොයි කය. දැන් මම කියන එක සතිපට්ඨානේ කොහොමද තියෙන්නේ කියන්න බලන්න. දැන් මම දැන් මීට කලින් කිව්වා. ඒක කොහෙද තියෙන්නේ? නෑ නෑ මම අර සතිපට්ඨානේ බුදුහාමර භාවනාවක් කියන දේ මම ඉස්සෙල්ලා වයි කිව්වේ ඔහෙට තේරෙන්නේ නෑ භාවනාවක් කියලා. ඇයි ඒ? කියන්නේ නෑ මම. ඈ? එහෙම කියන්නේ නෑ. ඉතින් සතිපට්ඨ මම මේ කියන එක බුදුහාමර කියමු නැති ගන්නේ මේ කියන ඔය බුදුහාමර කියලා තියෙනවා. හැබැයි අපි දන්න භාවනාව බුදුහාමර කියපු එක මේ කල්ල ඉවර කරන්න බැරි එක. මොකක් කරන්න බැරි එකද? හින්දු ධර්මයේ හින්දු ජෛනයේ ඉගෙනගෙන තියෙන මොනවද හින්දු ජෛන ඉතින් අපිට භාවනා කරන්න ඕනේ නැසොන්නේ භාවනා කරන්නට මම කියුවේ එච්චර ඒක තමයි භාවනා බුදු දහම භාවනාව කියන්නේ ඔකට ඔහෙල භාවනාවක් කියලා දාන කරන්නේ හිත තැම්පත් කරගන්න හාමුදුරුවෝ මේ මම හරියටම දන්නේ නැහැ නමුත් මේ සතිපට්ඨානෙට එන්න එනකොට තාමද අපෝ භාවනා කළා නේද හාමුදුරුවනේ සතිපට්ඨාන ඊට පස්සේ ඊගාවදී නෑනේ බුදුහාමුදුරුවෝගේ භාවනාව මුලදීම පටන් ගන්න මුලම එක මොකක්ද දන්නවද යනකොට යනවා කියලා දැනගන්න කනකොට කනවා කියලා දැනගන්න ඇවිදිනකොට ඇවිදිනවා කියලා දැනගන්න පිහදානකොට පිහදානවා කියලා දැනගන්න ඇඳුම් අඳිනකොට ඇඳුම් අඳිනවා කියලා දැනගන්න ටොයිලට් ගියාම දැන් ටොයිලට් යනවා කියලා දැනගන්න ඔළුව පිරනකොට ඔළුව පිරනවා කියලා දැනගන්න
කතා කරනකොට කතා කරනවා කියලා දැන. එතන ප්‍රශ්න ආවද? මේක තමයි දැනගන්න බැරි. එතකොට හිත දැනගන්න බැරි. හිත වෙන තැනකට නම් තියෙන්නේ බෝලා. හිත එතකොට වෙන තැනකට තියෙයි කියලා දැනගන්න. නහවුද කෙනෙක් හරි නම් එතකොට වෙන තැනකට තියෙයි කියලා දැනගන්න. ආයෙත් වෙන්නේ නැහැ වැඩි. ඉතින් මට කරන්න කියන්නේ. ඒක තමයි මේ දුෂ්කරතාව. හඳුනේ ඒකද සම්මාදිට්ඨිය කියන්නේ. නෑ ඒක සම්මාදිට්ඨියනේ සම්මාදිට්ඨියට පාර. සම්මාසතිය සම්මා සතිය නෙමෙයි සම්මා දිට්ඨියට ආවට පස්සේ තමයි සම්මා සතිය ගොඩනැගෙන්නේ. එහෙනම් දැන් අපි විපස්සනා කරනවා කියන්නේ ඒක මම දන්නේ ඒක මම වැරදි කියලා තේරුම් ගන්නවා. මොකක්ද කියන්නේ? ස්වාමීන් වහන්සේට මම කියන්නේ දැන් මම මේ බලන්නේ මගේ ගැණීමක් මේ කාටවත් දෙන්නේ නැහැ. ගෞතම 2600 කලින් පහළ ගෞතම බුදුහාමර කරේ මට ඕනම පාලියුක් කියන්න පුළුවන් මන්ද මේ ගිෆ්ට් එක. හරි ඔහෙල ඉගෙන ගන්න එක නෙවෙයි කියලා ඔප්පු කරා. දැන් කියලා දෙන්න. ඒක කියලා දුන්නේ. ඊට කලින් කියලා දුන්නත් ඒක තමයි. ඒ කරන දේ ගැන සිහින් පකත්වාගෙන යන. මොකද නොකර ඉන්නේ. මේක අහලා පාඩුවි. එතකොට සිහියේ ඉඳේ පිටරෝ. ඔහෙට ඕන ඔටෝ වාහනයක්ද මැනුවල් එකක්ද? නෑ හිත ඉබේ තියෙන්නේ නෑ හමුද? ඒ මෙහෙම හිත තියෙනවා. ඔහෙ හිතනව එහෙම නැහැ ඒක. තම උදාහරණයක් කියන්නේ. මම ඔහෙට වෙච්ච දේ කියන්නේ. මේ මෙතන ටිෂු එකක් තියෙන. දැන් මට පොතේ උත්තර දෙන්න එපා. බලේ උත්තර දෙන්න එපා. මම අහලෙකට උත්තර දෙන්න. එතකොට තේරෙනවා. මේ ටිෂු එකක් මෙතන තියෙනවනේ. ඔහෙට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා මේක අරන් විසි කරන්න. පුළුවන්. ඒ විදිහ කරන්න පුළුවන්. ඔතන ගොටින පේන නිසා. ආ. දැන් මම එක අයින් කරා. දැන් මෙතන ටිෂු එකක් නැහැනේ. ඔහේ දැන් මෙතන ටිෂු එකක් තියෙයි කියලා හිතාගෙන ඉන්නවා. දැන් ඔහෙට පුළුවන් වෙයි කරන්න. පුළුවන්. ඔහේ තියෙයි කියලා හිතාගෙන ඉන්නවා. දැන් ඒක කිව්වේ තේරුම් ගන්නත් නැහැ. දැන් මං අහන්නේ ටිෂු එකක් නැහැ කියලා දන්නේ මම. ඔහේ හිතාගෙන ඉන්නේ මොකද්ද? තියෙනවා. දැන් මම අහනකොට පුළුවන් වෙයි කරන්න. ඒ බැරි. අයි තමයි ආන්නේකට කියන්නේ. එහෙනම් හරි ආ. ප්‍රශ්නෙට මම උත්තර දෙන්න. මට මගේ හිතේ දිනන. මට බෑ විසි කරන්න. ඔහෙට පුළුවන්. ඔහෙ කියන්නේ හිතේ තියෙ තියෙයි. ඒතර ඔහෙට මේක විසි කරන්න ඔහෙ දඟලන. ඇයි දඟලන්නේ? මං හිතන්නේ නිකන්. ඒකල හිතන්නේ නේද? ඇත්තටම විසි කරන්න පුළුවන්ද? ඒ බැරි මෙතන එහෙම එකක්? ඔව් ඒක හරි. හැබැයි ඊය කියලා හිතන්නේ නිසා ඔය විසි කරන්න දඟලනවද නැද්ද? එනා ඔහෙට තියෙන එකම පිහිට මොකද්ද? හිතේ නගර ලයික් කරා. නෑ නෑ නෑ. ඔහෙට තියෙන එකම පිහිට ඒක එතකන් දඟලන. කොච්චර බණ එහෙම. ඔහෙට තේරෙන්න ඕන අනේ මගේ මේ ටිෂු එක ගැන හිතේ තියන් ඉන්න එක නේද කියලා. අනේ එදා තමයි දඟලිලි කරා. එතකන් මම කොච්චර දේවල් පව වැඩද? ඒක හමුද දාපන්න පොඩි ප්‍රශ්නයක් ආපු. ඒක ගැලපෙයි දැන් ඔච්චර තමයි කියන්නේ. ඔතනට තිබු කමට දවසෙන් ගැලපේ. දැන් කිව්වේ මොකද්ද? කමට හර. කමට හරක් කොහෙ වෙල තේරෙන්නේ නැහැ. වෙන කාලයක් ඇති තේරේ ආ මෙහෙම එකක් කිව්වනේ දානේ එක කොච්චර ඇත්තක්ද කියලා. වෙල ගලපන්න දඟලන්නත් එපා. ඒක ඔට්ටෝ තේරේ. මොකද තේරෙන්නේ? ඔට්ටෝ තේරේ. එච්චරයි මතක තියාගන්න. මම මතක තියාගන්න ඕනේ ටිෂු එකක් ගත්තා. මෙහෙම අරගෙන පෙන්නලකෝ විසි කරන්න පුළුවන්ද කියලා. මම එමෙලේ නංගෝ පුළුවන් කියලා. ඊට පස්සේ උනාද ටිෂු එක අතෙන් විසි කරා. විසි කරලා කිව්වා දැන් ඔබ මෙතන තියේ කියලා හිතාගෙන ඉන්නවා ඇයි කියලා. ඊට පස්සේ ආව විසි කරන්න පුළුවන්ද කියලා. බෑ කිව්වා. ඇයි බෑ කිව්වේ? මම පස්සේ හරියට තේරුම් ගත්තේ නැහැ කියන කතාව නෙවෙයි මම අහන්නේ. ඊළඟ මට තේරුණා මම තාම හිතේ තියන් ඉන්නවා කියලා. ඒක නිසා මට විදි කරන්න පුළුවන්. හැබැයි දවසක මම මගේ තේරෙන මම මේ මෙතන ටිෂු එකක් නැහැ. මම මේක හිතේ තියාගෙන හිටපු එක. එතනින් පස්සේ එදායින් පස්සේ මට විදි කරන්න පුළුවන්ද? අත්ත දැක්කට පස්සේ. එදායින් පස්සේද? ඔච්චර. ඔකම හිතේ තියන්නේ. ඔය බුද්ධ ඔක නොහිතයි මෙතන දවසක වල උත්තර.
උන්වහන්සේ මේ කියන එක සරලට කිව්වට පුතේ තියෙන රෙඩියේ ගැඹුරු ඉගෙන හැටි ඒක කියන්නේ නැහැ සත්‍ය හැබැයි ගැඹුරු යරයි සරලට තමයි කියන්නේ ගැඹුරු අභිදර්ම. ඔව්. හිත එක තැන තියන් ඉන්න කමාර එකක් ඔහෙ කියලා. ඒක ඔකේ ලෙඩක් නෙමෙයි. ඒ ඔහෙ හිතර හිත එක තැනක තියෙන්න ඕනේ කියලා. ඒක ඔහොම හිත අර යටි කොම රොහෙටත් මේක ගැලපෙනවා. ඔහෙත් ඔහොම මතක් කර කියන්නේ කියලා අත්තර දන්නේ. ඒක බුදුහාමුදුරුවෝ පස්සේ කොහොමද බුදුහාමුදුරුවෝ පරිවිතේ තාම අපිට තේරිලා නැති මේ ප්‍රශ්නය. පිටර අහලා තියෙන බුදු බණ නෙමෙයි. ගොඩක් ජෛන බම් ජෛන හින්දු අනිත් ජෛන හින්දු තමයි වැඩි දේශකයන් මහසෙල්ලා හින්දු කියන්නේ ජෛන හින්දු හා වැඩි දේශකයන් මහසෙල්ලා කියන්නේ ජෛන හින්දු ඉතින් හරලා ත්‍රිපිටකේ කියනවා නම් ගිහලා බලන්න ත්‍රිපිටකේ මොකක්ද තියෙන්නේ මොකද එකපාර පිළිගන්න බුදුහාමුදුරු මොකද එකපාර පිළිගන්න එපා ප්‍රතිසේම කරන්න එපා ඒක විමසලා බලන්න දැන් මම ගුවත් එහෙම එකපාර පිළිගන්නම දැන් මම ගුවන් එක සතිමට්ටානේ කියනවා දෙන්න ගිහලා බලන්න වැඩිපුර ඇත්ත දැනගෙන නෙවෙයි කියන්නේ ඒක නිසා තමයි මිනිස්සු බය දඟලන්නේ. ඔකේ දඟලන්නේ බය දඟලන්නේ. ඒ බණකින් ලංකාව කියන බණේ ලොකු හොදක් වෙලා නැහැ. භාවනා මධ්‍යස්ථාන වැඩක් නෑ නම් භාවනා මධ්‍යස්ථාන වැඩක් තියෙනවා මෙන්න මේ දර අපි කියපු එක පාඩුවේ කරගන්න පුළුවන් නේද ඒක තමයි මේ දැන් මෙහෙමනේ උදාහරණයක් වශයෙන් කිව්වොතින් දැන් මේක දැන් මම මේ කියන විමුක්ති මාර්ගය මොන මාර්ගයද භාවනා මධ්‍යස්ථානෙන් තමලා හිත තැම්පත් කරලා දෙනවා ඔක්කොම දෙන්නද ඉතින් හිත තැම්පත් වෙන එක නරකයි හොඳයි ප්‍රශ්නයක් නෑ මේක භාවනා මධ්‍යස්ථාන කියන්නේ දැන් ඔයගලට ඕන ඉත තැම්පත් කරගෙන දිගටම ඉන්නත විමුක්තිය දකින්න. ආයෙත් මේක තමයි හරියන. ඉතල අපි භාවනා මධ්‍යස්ථාන ප්‍රතිසේප කරන්න ඇයි ඒක කිසිම නරක කාටවත් වෙන්නේ නැහැ ඒක නිසා. හැබැයි විමුක්තිය දකින්න පුළුවන් කියලා මම හිතන්නේ. අහං දුක දඟලන්න එපා කියලා හිත එකඟ කරා. හිත එකඟ කරලා දඟලන්න. ඔය ඒක තමයි මම කියන්නේ. විමුක්තිය දකින්න ඕන නම් දඟලන්න එපා. ප්ලීස් තමයි. ලේසි තමයි ඔයාලා තේරෙන්නේ. එතකොට භාවනා මධ්‍යස්ථාන වැඩකුත් නැහැ. ඈ? එතකොට මේ විදිහට බලපුවම භාවනා විමුක්තියටපත් වෙන්නේ නැහැ ඔතේ වැඩක් නැහැ. ආදුනේ සිතාර්ථ කුමාරයා දී ගියනවා මහත් විශ්වවිද්‍යාලෙට ලොකුම ওই ජන්දාල ඉතිරිවේ ඒ ජන්දාල කොල්ල කොට එකයි තමයි කරන්න බෑ කියලා. නෑ ඒ ජන්දාල ඔක්කොම කිරුවේ කල්ලා බැලුවා බලලි වරණ කෝ එකෙන් මේ විමුක්තියපත් වෙන්න බෑ. නෑ හාමුදුරුවෝ ඒ බුදුහාමුදුරුවෝ ආපහු ගුරුවරයෙක් ළඟට ගිහින් ගියේ. ඉතින් මේ අවස්ථාවක් නෑ. ඇයි ඒ අංගක්ෂ දෙවන්නේ? අවශ්‍යතාවය නේද විමුක්තියටපත් වෙච්ච කෙනෙක් මොකටද සිවුරන්නේ? ඔබතුමා බුදුහාමුදුරුවෝ චරිතය හරියට විශ්ලේෂණය කරගෙන නැහැ. දැන් බුදු වෙච්ච ගමන් මොකද කිව්වේ? පසකට උදාහරණ පළවෙනි දේශනාවේදීම දුෂ්කර ක්‍රියා කරන්න කිව්වද? ධ්‍යාන වඩන්න කිව්වද? බුදු වෙච්ච ගමන් මොකද කිව්වේ? ගහකාරක දිට්ටෝසි පුණගේ යන්න කාශී සබ්බාති පාසුකා භග්ගා ගහපුටං විසංකිට්ටං විසංකාරක තං චිත්තං කන්නාහං කයමජ්ජාති ඒක පස්සකට අවසන් කියපගෙන යන ඒ උදාහරණ නමාල් පස්සකට අවසන් නැවෙල පරිණිත ඒ කිව්වේ පණිවිඩේ මුලින්ම කිව්වේ මොකද කට ඇරපු ගමන් මම කුසල් කුමිනු නෑ එහෙම කිව්වේ නෑ
අන්තවලට යන්න පැකිලෙන්න. අන්තවලට යන්න පැකිලෙන්න. දේමේ දික්ක ඒ අන්ත පබ්බ ජිතේන නැසේවි තම. ඉතින් ස්වාමීන් වහන්සේ කියන කරුණ වැඩි විදිහ නම් ඇයි බුදුරජාණන් වහන්සේ අපරු දිවි ගටාලේ නැත්තේ? ඉතින් ඒක තමයි නිහිකට එන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද? ඒ ස්වාමීන් වහන්සේ දැන් කියනවා හැම දෙයක් හොඳ. බොහොම සරලයි. ඔය ඒක තමයි බුදුහාමතුර බුදු වෙන උපු කරලා නිකන් විමුක්තියට පත් වෙන එක නේ. නෑ විමුක්තියට පත් වෙන එක නේ නිහිකටට ආවත් එකයි නාවත් එකයි. නමුත් මිනිස්සු ඒ කාලේ බුදුහාමුදුරුවන්ට සමහර බුදුරජාණන් වහන්සේ මගයන් රෝපතිම තමයි උනේ දන්නවද? නෑ නෑ මම ඒක නෑ බුදු නෑ ඒක මම කියන්නේ සමහර දහස් ගණන් ශ්‍රාවකයෝ ගිහි කරපු බුදුරජාණන් වහන්සේ ඔය ස්වාමීන් වහන්සේ කියන ඒ දේශනා උදාහරණයක් තේරුම් ගන්න මහත්මයාට මේක තාම හරියට තේරෙන්නේ නෑ. දැන් මම මේක ගහගන්න උත්තර උත්තරය හදන්න ඉස්සෙල්ල දැන් ඉස්සෙල්ලා ඔයාලට දැනෙන්න පැවිදි වෙන්න පුළුවන් මෙතනින් නෑ කවුරු හරි පැවිදි වෙන්න එනවා. මෙතනින් නෑ කවුරක් හරි පැවිදි වෙන්න එන්නද මේ ඇවිල්ලා තිබයි ඇවිල්ලා ගෙදර යන්න. දැන් දන්නේ මම නම් මේ ඉන්නේ අමො ඔය දැන් ඔබතුමා මෙතෙන් ආව පැවිදි වෙන්න ඇවිල්ලා ගෙදර යන්න. මෙතන ආප කට්ටියනේ කියලා. දැන් මම ගිහිල්ලා මේ පැවිදි වෙන්න ඕන අයට මෙතන ගිහයන් කියලා යන්න ඕනේ පැවිදි වෙන්න. බුදුහාමුදුරු දේශනා කිරි කියන්නේ. දැන් බුදුහාමුදුරු පැවිද්දන් විතර නෙවෙයි සාමාන්‍ය ලෝකවල දේශනා කිරි ගිහයන් කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ ඔක්කොම ලඟු කරලා මේ අපරේ හිතන්න එපා මෙහෙ හිතන්න එපා කියලා. ඔක්කොම ලඟු කරලා මම පොතර පොතේ කියලා නෑ. එහෙනම් මෙහෙම ඔබතුමාට මම කියන්නේ තේරෙනවා දෙකක් කරන්න. නෑ මම කීපයක් තේරෙන්නේ නෑ. එහෙනම් කීපයක් කරන්න. නෑ නෑ කීපයක් නෑ. තේරෙන කට්ටිය මං හිතන්නේ එතනක තියෙනවා. ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ නගේ ආරණි ස්වාමීන් වහන්සේ සාරි ස්වාමීන් වහන්සේ කියන එක මට තේරෙනවා. ඔව්. ඒක සත්‍යයේ වුණා. තේරෙන්නේ මම ඇත්තව කියන්නේ දැන් හාම්තුරුයි කියන බණවල ඇත්ත වශයෙන්ම හාම්දුන්නේ මම මෙච්චර කන්සල්ට් ගිහින් තියෙනවා හැමදාම ජීවිතේ ගිහින් තියෙනවා. ඇත්ත වශයෙන්ම මට දැන් හාම්දුරු කියන එකක්වත් හරියට තේරුන්නේ නැහැ. මොකද හාම්දුරු කියන්නේ හාම්දුරුගේ දැනුමක්. අපි ඒ අඩිතාලමට ගිහිල්ලා නැහැ. අපි ඉන්නේ සාමාන්‍ය තත්ත්වෙ. අපි නැත්තම් අපි හොඳ කරගන්න ඕන නම් අපි පන්සල් වලට යන්න අවශ්‍ය නැහැ. අපි දැන් හැම පන්සල් එකක්ම අපි යනවා. දැන් හාමුදුරුවෝ කියන්නේ හරිම හාමුදුරුවන්ගේ දැනුම හුඟක් තියෙන්න ඇති. හාමුදුරුවෝ දැනුම හුඟක් ඇති. නමුත් මේ ඇවිල්ලා ඉන්න කට්ටිය අපි ඒ දැනුමේ නැහැ හාමුදුරුවෝ. අපි ඉන්නේ දැන් මම අහලා තියෙන විදිහට. මම නැහැ හාමුදුරුවෝ. මම අහලා තියෙන විදිහට දැන් මට දුකක් වුණා නම් ජීවිතේ අපිට කියලා තියෙන්නේ ළඟ තියෙන පන්සලකට යන්න. හාමුදුරන්ගෙන් ගින් බණක් අහන්න. එතකොට ඔයා යථා තත්ත්වයට වගේ හිතෙන්න පුළුවන්. ඒ වගේ සතුටු ජීවිතයක් ගත කරන්න යම් කිසි අවස්ථාවක් අපි එන්නේ. ඉතින් මට මේ විදිහට හාමුදුරනේ හාමුදුරන්ගෙන් කිසිම අත්ත වශයෙන්ම කෙලින් කතා කරන්නේ. හාමුදුරන්ට ඔයාලට තාම ගමනකට එන්න බෑ. මම තාම දේශනාවක් කරලා ඉවරද? දැන් අත්ත වශයෙන් දැන් දැන් හාමුදුරන් පැයක් වුණා. ඉතින් පැයක් වුණා තාම තාම අපි මේ සාකච්ඡා කරන්නේ ඔයාලද අවසාන මම කියන්නේ දැන් මෙතන කියන මේ මෙතන කියන මම දැන් මේ ගුලක් ඒ තමන්ගේ අදහස් තමන්ට තියාගන්න දැන් මෙතන කට්ටියක් ඉන්නවනේ දෙන්න හරි දෙන්න දැන් මෙතන එක එක්කෙනාට උත්තර දෙන්න. එයාගේ පස්සෙට එයා උත්තර දෙනවා. ඔක්කොම එක අරගෙන ඔළුව දාගෙන ගියාම ඒක අවුලක්. මගෙන් දෙන්න. ඔව් දැන් මෙයාගේ පස්සෙට මෙයාට. මෙයාගේ පස්සෙට මෙයාට. දැන් මේ දේශනාව හරියටම හරි. ඒක හරියටම හරි. හරියටම හරි ඉඳලා කට්ටිය දැන් ගිනි ගන්න. මේ හරියටම හරි. මේ දේශනාව හරියටම. මොකද මේ සමහර ලඩක් තියෙනවා. ඒක ඔළුව ගිනි තියලමයි හොද කරන්න පුළුවන්. ඒකට වෙන උවක් කරත් වැඩක් නෑ. දැන් මෙතන ගිනි අරගෙන ඉන්න ඔක්කොම. මට වැඩක සිද්ධ වෙලා ඉතින්. ඔක්කොම නේ. දැන් ඔක්කොම නෙවෙයි ගොඩක් අය ගිනි ගන්න. මොකද ඒ ගිනි ගන්නකම හොඳ වෙන්නේ. මොකද හැමෝම සම්මාදිට්ඨියට එන්න තමන්ගේ මතයක් ඉන්නේ. මතය කියනකම් සම්මාදිට්ඨියට එන්න නැහැ.
ඉතින්ට තමයි මම පාර ගිහින් ආපු. දැන් මෙතන හැමෝම නිවත් දැන් අපි අපි එනකොට එන්නේ නම් දකින්න මග අහගන්නේ. ඔවත් අහගන්න දෙන්නේ. නෑ. මග දකින්න බැරි කාරණයක් තියෙනවා. කාරණේ මොකක්ද මේ වැරදි අදහස්? මොන අදහස්ද? කාට හරි සම්මාදිට්ඨිය කියලා හරු බරහගෙන ඕනේ. දැන් එතකොට හැමෝම ඇවිල්ලා තියෙන මෙතන මොකද්ද? සම්මාදිට්ඨියට ආපු නැති නිසා. එතකොට මගේ යුතුකම තමයි යාට සම්මාදිට්ඨියට තියෙන බාධාවට කිමි කියන්නේ. ඉන්නමයි ඉතල් ඉවරයි. දැන් ඉවරනේ ගියාට එක ගිනි තව ගිනි ගන්නව ගෙදර කියලා. ගිනි අරගෙන ගිනි අරගෙන ඉවරද? එච්චර යන්න කියලා මම. තමන් කියලා තේරුණා. අපිට සම්මාදිට්ඨියට එන්න බැරි අපේ තියෙන වැරදි අදහස් නිසා. මොන අදහස් නිසාද? ඒ අදහස් ගිනි තියනකම් එන්න බෑ. දැන් මේ අද දෙච්චර මීට 2600 කල්පයක් වෙලා තියෙනවා. මේක මේ විදියට මොන බුදුහාමුදුරුවෝ ඉන්නේ කොහොමද වැරදි ඔය විදියට නිවන් දකින්න බෑ. ඇයි? සුඛ සීලා සුඛ සමන්නාගතා සුඛ සයනේ බුඤ්ඤිත්තා. මෙයයි තපසීල් තියෙන කෙනෙක්. මෙයයි මහා මාලිගාවක ඉන්න කෙනෙක්. මෙයයි කියන විදියට නිවන් දකින්න බෑ. ඔය ලහලනේ බුදුහාමුදුරුවෝ කියපු චෝදනාවක් තමයි සුඛ සීලා සුඛ සමන්නාගතා සුඛ සයනේ බුඤ්ඤිත්තා. මෙයයි මේ කියන විමුක්ති මාර්ගය කොහොමද? මේක විමුක්තියටපත් වෙන්න බෑ. මේ නිය බණ කියලා කියන සබ ආසනයක නිදා ගන්න. හොඳට කනවා හොඳට අඳිනවා මහා මාලිගාවක ඉන්නේ. මිනිස්සු හැමදාම නිවන් දකින්න හොයන්නේ දුෂ්කර වැඩක්. මොන වැඩක්ද? හැබැයි බුදුවරු පහල වෙලා කියලා දෙන්නේ මේ දුක් විඳින මිනිසුන්ට තව දුක් විඳින මේ ලේසියෙන් මිස නිදහස් කරගන්න පුළුවන් මාර්ගය. මොකද්ද කියලා දෙන්නේ? ලේසියෙන් මිස නිදහස් කරගන්න පුළුවන් මාර්ගය. ඒ ධර්මය කියනකොට ශ්‍රාවකව දෙන්නේ බිහි වෙනවා. කවුද දෙන්නේ? එක්කෙනෙක් ඒ ධර්මයට ප්‍රේම කරනවා එක්කෙනෙක් වෛර කරනවා ඒ දෙන්නම බිහිවුනේ නැත්තම් ඒ කියලා කියන ධර්මයක් නෙවෙයි මොකද කියන්නේ ඒ යථාර්ථය කියනකොට දෙගොල්ලෙ බිහි වෙනවා අවු දෙගොල්ලා ඒ ධර්මයේ තේරුම අරගෙන හිත නිදහස් කරගන්න අනිත් එකේ දේශනාවට බැන බැන යනවා දැන් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ උනාත නැද්ද උනා නැත්තම් හිතන්න මෙහෙම දේවදත්ත බුදුහාමුදුරුවෝට ගල් පෙරනවා දැන් බුදුහාමුදුරුවන්ට නම් ඔක්කොම බුදුහාමුදුරුවෝ කියන එක පිළිගත්තනම් එහෙනම් දේවදත්ත ඉන්දියාවේ ඉන්නවත් දෙන්නේ. ඉන්නවත් දෙනවද? ඉන්නවත් දෙන්නේ. බුදුහාමුදුරුවෝ දවසක් ගමකට වැඩියා. ගමකට වැඩියා වතුරවත් දුන්නේ. මොකද කරපු වරද? ඒ කියන දේවල් වලින් ඔළුව ගිනි ගන්නවා. ඔළුව ගිනි ගන්නවද? ඔළුව මිනිස්සු ගිනි ගන්නවා. ගිනි ගන්නේ තමයි අදහස ගිනි ගන්නවා. ඒක නඩත්තු කරගන්න බෑ ඒක අහුවට පස්සේ. ඒක ගිනි ගන්නක කිසිම කෙනෙක් නිදහස හම්බ වෙන්නේ නැහැ. ඒ තාත්තල් යා කරන්නේ ඒ අදහසට අනුව එක එක දේවල් කර කර ඉන්නවා. ඒ අදහසට අනුව මොකක් කරනවද? එයා එක නිවන් දකින්න බැරි එක එක දේ ටිකක් මරණ කම්ම කර කර ඉඳලා වැඩි කරනවා චා. උදමතය. ඉතින් නැවත දැන් මෙහෙ මේක මෙහෙදි විතරක් නෝ යන්නේ. මේ එන ගමනේ තියෙන හැමතැනම සිද්ධ වෙනවා. මෙරිලන්ඩ් වල දි සිද්ධ වුණා මෙරිලන්ඩ් 10 දෙනෙක් නැගිටලා ඕල් කරලා හරි පළවෙනි දවසේම 10ක් තස්මේනියාවේදී ප්‍රොෆෙසර්ස්ලා 3 දෙනෙක් නැගිටලා හරි ඒ නිසා දැන් මම ඉස්සරහට කරා ඒ පරසන්නටත් එහෙම වෙන්නේ ඒ සියලු දෙනාගේ මම ඔළුව ගිනි කියලා යන්නේ මොකක් කරලාද යන්නේ ඒක මධ්‍යස්ථ මනසක් තියෙන කෙනාට විතරයි තේරෙන්නේ මොන මනසක්ද මැදිස්ත කෙනාට තේරෙනවා මේ කියන එක හරියටම හරි. අන්තයට කියපු කෙනාට තේරෙනවා මේක කරොත් මේ අපි කරමු අපි මෙත්තාක්කල් කරමු බුද්ධාගම වල. කිසිම එකක් මේ ඉස්සරහට ගෙඩියන්නේ නැහැ. එතකොට යාට ලොකු ප්‍රශ්නයක්. මේක අහගෙන ගියොත් අපි ඉවරට මෙව නැහැ. ඉතින් හරිනේ. එයා ඉවරට මෙව නැහැ කියන එක නම් තමයි. වාදිනු වෙයි. කෙනෙක්ට නිවන් දැක විමුක්තියට පත් වුණාම එයාට කිසිම දෙයක් අරගෙන යන්න බෑ. හැබැයි ඒ තාක් කල් එයාට ගෙනියන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද තමන්ගේ සම්ප්‍රදාය, තමන්ගේ භාවනාව, තමන්ගේ සීලය, එතනින් ගියා පස්සේ තමන්ගේ රට, ජාතිය, ආගම ඔක්කොම එයා ගෙනියන්න ඕන විමුක්තියට පත් වුණාම කාට ගෙනියන්නේ? ඉතින් මේක අහගෙන ඉන්නකොට ඔයාලා ගෙනියන්නේ මෙතෙන්ට බණහම් කරන්න ගෙනියන්න කිසිම දෙයක් තියෙනවද? කරන්න කිසිම දෙයක් තියෙනවද? එතකොට හිනාවුල වදකුවේ
යම කරන්න කිසි දෙයක් කියන්නේ. එතකොට මම කියන්නේ තමන් ගෙදර ගියාම ජීවිත අමාරු වෙලාද ලේසි වෙලාද? ලේසි වෙනවා. එතකොට ඊට පස්සේ කියනවා ඕක හරි අමාරුයි. දැන් මේක අහලා තමට දැන් ගිහින් මම කියන දවසට උදේට පැය 3ක් භාවනා කරා. හවසට පැය 3ක් භාවනා කරා. දැන් රස්සාවට යන්න එපා. රස්සාව දැන් අත්තරේ. එතකොට ඒක ලේසිද අමාරුද? එකම කරන්න හිත තුරට කරගන්න. දැන් මම කියන්නේ මේක අහගෙන කියලා පාටි ටෙම්ප්ලේට් කරගෙන පාටි නිදාද ජීවත් වෙන්න. අයි තාට් ටිකක් තේරෙන තරම අයි තාහන. එතකොට ලේසිම කවුද කියලා තියෙන්නේ. ඉතින් ඒක කියන කට්ටිය කියන මේක කරන්න බෑ. මේක අමාරුයි මම කරන්න කියන්නේ. ඒක ඒගොල්ලෝගෙන් හිතරෙන් එන්නේ. මොන විදියද? එතන. බුදුහාමුදුරුව ජීවමාන කාලේ ජේතවනාරාමයේ ඇසුරු ඒ කියන්නේ රජගහන උරිත කෝටි 7ක් මිනිස්සු හිටියා. කෝටි 5ක් මේ සත්‍ය අවබෝධ කරලා පැවිදි වෙලා නැහැ. කොහක් වෙලා නැද්ද? පැවිදි වෙලා නැහැ. අහවල නැත්නම් එහෙම කතාවක්. එතකොට මේගොල්ලෝ මහා ධනවත් මිනිස්සු. නේ? හැමදායිසෙම වැඩ කරනවා. මොනව කරනවද? වැඩ කරනවා. ඒගොල්ලෝ හැබැයි විමුක්තියටත් පත් වෙනවා. වඩාත් පත් වෙලාද? විමුක්තියටත් පත් වෙනවා. දැන් අනාථපිණ්ඩික සෙතුමා විමුක්තියට පත් වෙලා ඒ රහත් වෙලා නේ සෝතාපන්න වෙලා කියන සම්මාදිට්ඨියට ඇවිල්ලා. එයයි එයාගේ ජොබ් දෙකත් ඇති නෑ. නේ? හම්බ කරා හොඳට දම් පැන් දුන්නා හොඳට දේවල් හදලා දුන්නා. සමහර අය රහත් වෙන්න ඕන වුණා. මොකක් වෙන්න ඕන නැද? අන්නේ කොළොම් පරිදි නෑ. ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ අර අනාථ පිටිසෙන් වා චෝදනාව කරා අන්තිමට බුදුහාමුදුරුවෝ අපිට මේව කියලා දුන්නේ නෑ කියලා. සරියුත් මහරහතන් වහන්සේ අන්තිම වෙලාවට ආවුකු ඉතින් සරියුත් මහ වෙලා පැය කියලා ගිහි වෙලා ගියට ගියට කියන්නේ නැහැ. මහානෙන් ගාව තාක්ෂණ කියන්නේ. මගේ තේරුම දැන් මේ දෙක කවලම් වෙලා තියෙන සමාජය. ඒකයි මෙතන අවුල. මහාන වෙන්නා කරන්න ඕන දේවල් ගිහි ගෙදරද කියන එකලෝ කරන්නේ. ගිහි ගෙදරද කරන දේවල් මහාන වෙලා කරන්නේ. ඉතින් මම මොකක් කරන්නේ? මගේ තේරුම දැන් ඔයගොල්ලෝ ගිහි ජීවිතයේදී නම් අනාගාමීත්වයට යනවා යන්න පුළුවන්. ඔයාට අරගන්න. ඒ කිසිම වැඩකට බාර එතනින් පස්සේ තමයි රහත් වෙනව නම් සාසනයට එන්න බෑ. කෙනෙක් තෝරලා මුලදිම ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් පැටලෙන්න දැන් අපි ඔක හදලා යන්න හැදුවා මිනිස්සුන්ට ඔය මිනිස්සු අරකනේ අහලා. බුදුහාමුදුරු ජීවමාන කාලේ ඕකම කිව්වා. මොකද කිව්වේ? මේ මංකර විමුක්ති මාර්ගයේ පරිහරණයට පත්වන කාරණා පහක් තිබුණා. එකක් තමයි හැමෝම මේ බණ දැනගන්නේ බෞද්ධ භාවය. මොන භාවයේද? ගොඩක් අය මම මේ කියපුවා දැනගත්ත එක මම මේ විමුක්ති මාර්ගයේ පරිහරණයට පත් වෙනවා. එමේ මුචේ පත්තෙන් බෑ ඊට පස්සේ අමාරු. තව එකක් වුණා මේ හාමුදුරු වැඩි වෙන එක. මොකක් වෙන එකද? සංඛ්‍යා බහුල වීමත් එක කාරණයක් වෙනවා. කියන්නේ සංඛ්‍යා බහුල වුණාම සාසනයේ විමුක්ති මාර්ගය අවහිර වෙනවා. මොකක් අවහිර වෙනවද? ඔය දැන් ඔය දෙක දැන් අම සංඛ්‍යා නම් දැන් අඩු වෙන්නේ. දැන් ඒ වුණාට ගිහි කට්ටිය පවාර බුදුහාමුදුරු කිව්වේ හැම එකම ඔළුවේ දාගෙන තියෙන්නේ. බුදුහාමුදුරු කියලා තියෙන එකිනෙකාට අවශ්‍ය බෙහෙත්. දැන් බුදුහාමුදුරු කියන වෛද්‍යවරේ සත්තට වඩා බව දුකට වේදනා. එතකොට එයා ගාවට එන ලෙඩාටම තමයි බෙහෙත දෙන්නේ. මොකට අරවද බෙහෙත දෙන්නේ? බුදුහාමුදුරනේ බණ කියන්නේ මේ කඩපාඩම් කරන්න ගන්න එක බෙහෙත. ඒක මොකද්ද? බෙහෙත. එතකොට මේ බෙහෙත් ටික කවුරු හරි ඔළුවේ දාගෙන ඉන්නකොට ලෙඩවද වෙන්නේ? ඒ අවශ්‍ය පොඩි දෙයක් විතරයි. ඒකෙන් යාට සනීප වෙනවා. දැන් පස්සේ තියෙන බෙහෙත් ඔක්කොම දන්නවා. හැබැයි පානය කරන්න ඕන මොකද්ද කියලා දන්නේ? පානය කරන එක කියලා දෙනකොට ජවුරකට. ඇයි? එතකොට කියන්නේ නෑනේ පොතේ තියෙනවනේ මේ බෙහෙතත් වරන මේ බෙහෙතත් වරන මේ බෙහෙතත් වරන මේ බෙහෙතත් වරන කියලා. ඒ පොතේ තියෙනවා කේසා ලොමා නකා දන්තා තාචු. දැන් අපි කියමු ඕක ඉතාම රාගය අධික. ඒ කියන්නේ අර තමන්ගේ අම්මවස්වා දූෂණය කරන්න මේ නෑ. නංගියෝපවා දූෂණය කරන්න ඉතාම අධික කෙනෙක්ට දෙන බෙහෙතක්. ඕක අනිත් කෙනෙක් පාවිච්චි කරා කියලා වැඩක්. ඊට යහට ඉතිහාස සරල ක්‍රමයක් තියෙනවා. මගේ ඒක දීලා හිත බැලන්ස් කරලා නැවත විමුක්ති මාර්ගේ වෙන විදිහකට කියවද? ඒ නිසා දැන් ඔකට මේක ප්‍රශ්න වෙලා තියෙනවා. සතිපට්ඨානයේ තියෙන භාවනා ක්‍රම හා ඊටහාගේ භාවනා ක්‍රම ඔක්කොම මිනිස්සු දැන් දන්නවා. මෛත්‍රී බුදුගුණ අසුභය ධාතු මනසිකාරය නවසීවතගේ ඔක්කොම කටපාඩම්. හැබැයි දන්නේ නැහැ අපේ ලෙඩේට බොන්න ඕන මොකක්ද? අන්න ඒකයි. සතිපට්ඨානේ දැනගත්තට ඒක දන්න ගුරුවරයෙක් මීට කලින් හම්බ වෙලා
බෙහෙත් කටපාඩම් පාමසී ඉන්න බෙහෙත් දෙන ගෑල්ලම ඉන්න. ඒ දොස්තරට වගේ ඇයිට දෙන්න පුළුවන් ධාරියට? දෙන්න බෑ. දොස්තර තමයි ලෙඩේ බල්ල කියන්නේ. ඔහේ මෙන්න මේක විතරක් දුන්නා බෑ. මගේ වැටේනවා. දැන් බෞද්ධයන්ට වෙච්ච ප්‍රශ්නයක් වද? බෙහෙත් ඔක්කොම දාන්න. හැබැයි තමන්ට ලෙඩේ හොඳ වෙන්න පානය කරන එක දන්නේ? දැන් මෙතෙන්දි එක එක කරාට ප්‍රශ්න අහන්නේ කොහේ? දැන් මෙයාට දීපු උත්තරේ නෙවෙයි මෙයාට දුන්නේ. උත්තර දෙකක් මෙයාට දුන්නේ එකක්. මෙයාට දුන්නේ තමයි. ඒ ආටේ තියෙන ප්‍රශ්නෙට සාපේක්ෂව තමයි උත්තරේ දෙන්නේ. ඒකට දැන් එහා පැත්තේ ඉන්න අනිත් කට්ටිය එක ගලප ගන්න කියලා දඟලලා වෙනවා. මොකද තේරුණා? ඉතින් මේ වාර්තාවේ කරේ මේ දීපු උත්තරය දාගත්ත යාට ගලප ගන්න. ගලගත්ත ගමන් ඉන්නේ නැත්තේ. ඉතින් ඒකයි මම හිතන්නේ. අර අතින් ඉන්න කෙනා කරේ යා ගොඩක් පොත් කඩපාඩම් කරලා තියෙනවා. හරි ඊට පස්සේ ඒක ඇවිල්ලා මගෙන් අහන්න. දැන් එතකොට එයා කිමු කියන්න තියෙන ලේසි දේ තමයි යා උත්තර දෙන්නේ. එයාට වෙන උත්තරයක් නෑ. එයා වෙන මොකක් දුන්නත් වැඩද? මෙතන ඉන්න කෙනාට උනේ දේශනා ඉවර වෙනකම් අහගෙන හිටියේ. මොකක් කොඩාද? ඉතින් බලන්න කන්ති පරමන් තපෝති දික්කා නිබාණම් පරමන් වදන්ති බුද්ධා. ඉවසීමක් නැතුව කොහොමද මේක කරන්නේ? මොන භාවනා මධ්‍යස්ථානේ ගියත් වැඩක් තියෙන ඉවස ගන්න බැරි නේද? මොකක් බැරි නැද්ද? ඉවසීම තමයි හොඳම භාවනා මේ ලෝකෙ. ඉවසගෙන ඉන්න මේ මොකද්ද කියන්නේ? අලුත් එකක් කියනවා. උබ්බේ අරණු සුතේසු ධම්මේසු. පෙර අහපු නැති එකක් කියලා දෙනවා. මොකක් කියලා දෙනවද? එර අහපු නැති දෙයක් මේ කියන්නේ. ඔයාලා මීට කලින් මේක අහලා නැහැ නේද? මම කියපුව අභිධර්මයේ පොත්වල තියෙනවා. නමුත් විමුක්ති මාර්ගයේ පොත්වල ලියන්න බෑ. ඒක හොඳට තේරුණා. හැබැයි මම මේ කියන එක බුදුහාමුදුරු දේශනාවට පිට නැහැ. ඒකට 100ට 100ක් ගැලපෙනවා. කීයක් ගැලපෙනවද? කවුරුනේ ගැලපෙන්නේ නැහැ. කොහොම මේ පොතේ තියෙන තර කියන මේක විදිහට බුදුහාමුදුරු මේවා කියලා දෙනවා කියන්නේ. පස්සේ ඕන පොත ඕනමයි කියන්නේ පොතද ඕන නිදහසද ඕන? මුලින්ම අහුවනේ ඒ පොතම මොකටද දැන් මේක දැන් DVD 40ක් නාවල තිබුණ තනි කරම පොත උගන්නා. මොකද උගන්නන්නේ? පොත. ඒක ඉතින් මට කටපාඩම්. හැබැයි ඒක ඉගෙන ගත්ත කියලා ගිරවෙක් වෙන්න පුළුවන්. මොකෙක් වෙන්න පුළුවන්ද? ගිරවෙක් වෙන්න පුළුවන් නිදහස් වෙන්න. කටපාඩම් කරගෙන කූඩුවක් ඇතුළට වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ තව ප්‍රශ්න අහන්න. ඔවාසර් එක්ස්පීරියන්ස් ගැන කතා කරද්දී මොකද මේ ඇලිවයි කියලා ඒකවල දැනෙනවා. ඒක එක්ස්පීරියන්ස් එක ගන්න මට මේ පැත්තකට මේක අත කියලා ඇලිවක් වෙනවා මම කියලා තේරෙනවා. ඒක සමහරවිට විතරු ටික ඇත්තට කියනවා භාවිතයට ගන්න. ඔවාසර් විශේෂණම අවකාශයේ ගැනත් අහලා තිබ්බා. ඔව් දැන් ඒකත් අරින්න. මොකද ඒකත් අර ඒකත් දාගත්තොත් ඔක තේරෙන්නේ නැහැ. ඔක වෙනම එකක්. කියදී වාස්තුවේ කියන දේ නම් ප්‍රතිරේණයක මම කියලා මම දැනගත්තා. නෑ නෑ එහෙම වෙන්නේ නෑ. මම ඔක සල්ලෝක් කියන්නේ. මොකද හිතන්නේ පොලොට අතට කියන්නේ. මොකද හිතන්නේ නැහැ. හොඳට අහන්න. දැන් මොකද දැනෙනවද? දැන් මොකද හිතෙන්නේ? ඔච්චර. දැන් අත ගන්න. දැන් හොඳට මොනවා හරි ටිකක් හිතන්න. මොනවද ගැ කල්පනා කරන්නේ ඉතල ගැන හරි අකලිය ගැන කල්පනා කරන්නේ. දැන් කල්පනා කරනවා කියලා දැනෙනවද? එච්චරයි. පැහැදිලිද? දවල් විදිහ කොට දැන් සමහර කල්පනා වෙනවනේ. ඒතරාද මේ දැන් මේ ඔළුව මෙතන වෙනවා කියලා. ඒ විදිහේ වෙනවට මගේ මම නොදැනුවත් වෙන උවහසේ කියන වෙන ඇප්ස් ගන්න පුළුවන්. ඒක නේද දැනගෙන මම ගන්නන්නේ. දැන් ඒතකොට මේ මුලදි වෙන්නේ මෙහෙමයි. මුලදි ආරාරයට කිව්ව කතාව. මුලදි වෙනවා එකපාරට නොදැනුවත් වෙන තේ ඒ කියන්නේ ඒතර පිටිල නැතුව ආරම්භ වෙන පිටිල. දැන් එකපාරට මතක් කරනවා අද සීයේ නැහැ නේ. ඒතකොට සීයේ නැහැ නේ කියලා එතකොට සීය ආව කියලා දැනගන්න. අර වෙලාව කියන්නේ විතර එච්චරයි. දැන් අපි දැනගන්න සමහර දවසක් විතර ගිහිලා ආවම. ඒක තමයි දවසක් කියලා දැනගන්න. ඊළ එයා දවසක් කියලා ඊට පස්සේ දවසක් කියලා දැනගත්තම පැය 20කට විතර පස්සේ දැනෙනවා. ඊට පස්සේ පැය 19 මාරකට පස්සේ දැනෙනවා. ඔහොම ඔහොම කියලා යනකොටම දැනෙනවා. ආ මුලින්ම ওই විදිහට කරත් කොච්චර කාලයක් ඇවිද? අවුරුදු 7යි.
දවස් හතකින් තේරුම් ගන්න පුළුවන් ඔළුවේ කිසිම දෙයක් ඉරිලා නැත්තා. දැන් ඔළුව ඉරිලා නැති මොකක් වෙලා තියෙන්නේ? පොතේ තියෙන අනුත්තර නිකාය පංචක නිපාතය. නමුත් ওই දේශනාව ඔබට දිගට අහගෙන යන පසට යනකොට 20 26ට එනකොට දැන් මොකද කියන්නේ? මම ඔක්කොම අහලා තියෙනවා. ආන්නේ ඒකයි ප්‍රශ්නේ. ඕකේ 20 විතරක් අහගෙන හිටියොත් 10 පාසල උගන්වන්න විතරේ පුළුවන්. මුල් 20 වල 10 පාසල වතුර උගන්වන්න පුළුවන්. ඔතනින් පස්සේ මම 50 දේශනා 50ක් තියෙනවා. ඊටු ටිකට යනකොට තේරෙනවා. අර ටික ඇයි කියා තිබුනේ? දැන් මම ඔබතුමාට කියනවා ඔබතුමා මම ප්‍රශ්නෙට උත්තරේ අන්තිමට එන්නේ. ඒක තමයි හොඳට අහන්නේ. දැන් අනාගතය ගැන හිතන්න. දැන් අනාගතය ගැන කරන්න තියෙන දේවල් ටිකක් හිතන්න. ඒකද? දැන් ඊට පස්සේ කියන්න. දුරව මේ විශ්වවිද්‍යාලය යනවා. කොයි විශ්වවිද්‍යාලයද? පරිියාට පස්සේ වෙයිද තමයි අවුල වෙන්නේ. ඔය පගේ පිට ගන්න මට අවුල නැහැ. කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයකදී අන්ත රැකෙන්ට කියලා කවදද? එනවා. එනවා. දුව මොන හයත පොද එතකොට ඇඳයි යන්න. එච්චර දුක ඉක්ුවේ නැහැ. ඒ වගේ හොඳට හිතන්නේ. හොඳට හිතනකොට මේ අහනවට තේරෙනවා. මේක හිතන එක අඩුවක් කරනවා. මම දුව මේ අවුරුදු මේ විදියට උගන්වනවා. මේ විදියට ලියනවා. හැම එකම හොඳට හිතනවා. නැත්නම් ඔය කියන්නේ මොකක්ද? දැන් මොළොහ හිතනවා. අර දැන් කියන්නවයි තියෙන්නේ. මම හිතුවා දුව හොඳ වෛද්‍යවරයෙක් වෙයි කියලා නාලාවක් ආගෙන ඉන්නවා. හා දැන් මම අහන උත්තර දෙන්න. කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මොන වගේ එකක්ද? දැන් විශ්වවිද්‍යාලය කැලිෆෝනියා විශ්වවිද්‍යාලයකට යනවා නම් මම මාන එක හදලා තියෙන්නේ මොන වගේ එකක්ද? ඒක හදලා තියෙන්නේ අර පටලිය අකුරේදී වායු පොළොවේ. හා ඒක හරි අපි කරන්නේ තියෙනකනේ මේ වගේම තින්ත ගාලා මේ වගේම ටයිල් අල්ලනවා ඒ විදියට. එතකොට දැන් එතකොට අපි කැලිෆෝනියා විශ්වවිද්‍යාලෙ හිතේ අනාගතේ මවනකොට අපිට ඇත්තටම මේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලෙ අපිට ඒ ටයිල් මවන්න අපි දැකපු එක දැකපු නැති ටයිල් එකක් මවන්න පුළුවන්. මොකද අපි මොදයක් දැන් විද්‍යාල තින්ත ගාලා තියෙනවා. කවදාවත් අපි මොදලකපු පාටක් මවන්න පුළුවන්. එහෙනම් අපිට බලන්නේ අනාගතයේද අපිට දෙන්නේ ඉස්සෙල්ලා තිබිච්ච මතකයක් මතකයක්. මාළිත අනාගතයට යලපද
අතීතයක් මවනවා. අතීතයක් මේ අනාගතයේ කියලා එකක් දාගෙන මේ නිකන් හදනවා. මවනතර මිනිසුන්ට අනාගතේ යන ස්වභාවය. ඇත්තටම යන්නේ අපි අතීතයක් අල්ලගෙන. ඒතකොට හැම මිනිස්සෙම අනාගතේ මවනයි කියලා අනාගතේ කියනවා නෙවෙයි. අතීතයක් මතකයක් පරාවර්තනය කරගන්න. දැන් මම උදාහරණයක් කියන්න. දැන් ඔබතුමා ගෙදර යන්න ඕන කියලා නේ මට ගවිලිනේ. දැන් ගෙදර යන්න ඕන කියලා හිතන්නේ. එතකොට ගෙදර යන්න ඕන කියලා හිතන්නේ මීට දැක කලින් දැකපු ඒවත් එක්ක නේ නිර්මාණය වෙන්නේ. මම ඒක තේරෙනවද? එතකොට ඇත්තටම ඊළඟ මොහොත කියන්න පුළුවන්ද? ගෙදර තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ආයෙත් හරියන්නේ. දැන් ඔය කියන කාරණා නමුත් අපි මවනවනේ. මවනවා. ඉතින් ඊළඟට ඇත්තටම අනාගතයක් තියෙනවද? අතීතෙකුත් නෑ මම කවදාවත්. දැන් තමයි. දැන් එතකොට ඇතිව මොකද්ද මේ පවතින්නේ? ඉතින් අයලා අපි අතීතේට අත්‍යතම අනාගතයක් නැත්නම් අපි අනාගතේ ගැන කියන්නේ වැරදි නේ. අත්‍යතම අතීතයක් නැත්නම් අතීතේට යනවා කියන එකත් වැරදි. එහෙනම් මෙන්න මේ වර්තමානයේ මේ මතකයන් ටිකක් මම උදව් කරගෙන හිත මොකද්ද පොරපොර ඉන්නවා. මගේ නේ තේරුණා? ආයි. එතකොට ඔච්චරයි වෙන්නේ. එතකොට හැම කෙනාම හිත කොහෙද තිබිලා තියෙන්නේ? එහෙනම් ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ අතීතයට පසුතැවිලි වෙන්න එපා අනාගතයට බලාපොරොත්තු තියාගන්න එපා කියලායි කියන්නේ. ඒක වර්තමානයේ නෑ නෑ. දැන් මේ කියන කතාව ඉතින්ලට තේරෙන්නේ නෑ. ඒගොල්ලොට තේරෙන්නේ නැති දෙයක් කියන්නේ. දැන් බලන්න අපි ධර්ම යහපනින්ද තමයි ඔය ටෑල්ල තේරෙන්නේ. ඔය මුලින්ම අහපුනද? මගේ නේ තේරෙන්නේ. ඊට පස්සේ හැමතිස්සෙම මිනිස්සේ කීත අතීතයට අනාගතයට ගියම මේ මතකයන් ටිකක් හිත යන්නේ විඥානයේ කියන මවන්නේක් නේ. එයා මවන්නේ. මවනකොට අපිට කියලා තියෙනවා ද අපිට උගන්වන ඉස්කෝලේ ගියාම මොකද 2008 2009 ඕගන්වන වෙලා උගන්වන හරිද හෙට උගන්වන අනිත් උගන්වන ඉන්නේ તો අපිට උගන්වන ඔළුව ඒවත් මතක දැන් හෙට කියන්නේ අපේ ඔළුවේ තියෙන මතකයක් ය ළමඩ අවුරුද්ද කියන්නේ අපේ ඔළුවේ තියෙන එතකොට ඒ ඔක්කොම එකතු වෙලා මේ අනාගතයක් මවනවා ඇත්තටම අපේ අනාගතයක් නැහැ ඇත්තටම අතීතෙකෝ මැවිල්ලක් විතරක් පවතින කොමක් විතරක් පවතිනවද? නැවිල්ල විතරක් පවතින මේ නැවිල්ල එක එක ඒවට අපිට එක එක සංඥා දීලා තියෙනවා. 2017, 2019, එළකට 12, 1, 2, උදේ රෑ දැන් උදාහරණයක්. අපි දැන් හෙට දවස මවනවා. එළම හෙට දවස මවනවා. ඊළඟ හෙට ඉරපායනවා. මම උදේ නැගිටිනවා. ඊට පස්සේ මම උදේට කෑම ගන්නවා. ඇසි කියලා යනවා. දත් මදිනවා. ඔය ඔක්කොම මම දැන් මවනවා. හෙට පායන එක මොන වගේ එකක්ද? එතකොට උදේ පාඩියේ ඊයගේ අපි මීට කලින් දැකපු දෙයක දැකපු මතකයක් නේ අපිට මැවෙන්නේ ඇත්තටම අපිට කියන්න පුළුවන් හිත පාඩියේ මොනවා කියද කියලා මම කිව්වෙත් මිනිස්සුන් අතර ඔහොම තමයි අපේ මනස ඒ මනස හැටි මොකේ හැටිද මනස හැටි ඔය විදිහට සිත් කරේ එතකොට අපි මේ අනාගතේ යන හිතනක ඇත්ත එකද බොරු එකද දැන් අපිට ඇත්තටම අනාගතේ දැන් ඔයගොල්ලොන්ටම තේරෙනවා අනාගතේ අපිට තේරෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ අවිනිශ්චිතයි මොකද්ද අපිට තේරුම් ගන්න බැහැ අනාගතේ මොකක් වෙයිද කියලා. හැබැයි අපි හිතනවා අපි මවණ එක තමයි අනාගතේ කියලා. එතකොට අපි මවණ එක අපි ඒක ඒ විදිහට වෙනවයි කියලා හිතන එක තමයි නිත්‍ය සංඥාව. මොන සංඥාවද? නිත්‍ය සංඥාව. ඊළඟ හෙට උදේ තැඹිලි පාටිකක් පාය. නැත්තම් ඉගෙනස්මිය සෙන්ටිගේට් අස 100ට විතර නැගල උදේ පාන්දර යනවා. දාඩිය බේරෙනු ඉන්න බෑ. දැන් එතකොට දරා ගන්න බෑ. ඉරපෑවට නෙමෙයි දරා ගන්න බෑ. හිතපු එක වෙච්චා. ඉරපෑවට දරා ගන්න බැරි කමක් කාටවත් නැහැ. මොකද දරා ගන්න බැරි? මොකද හෙට උදේ බලාපොරොත්තුනේ මේ වගේ එකක්? නෙමෙයි. ඇයි එතකොට යාට දරා ගන්න බැරි? යා නිත්‍ය අර මැරිලා විශ්වාස කළා. මැරිලා හෙට ඇත්තටම හෙට මේක තමයි වෙන්නේ කියලා විශ්වාස කිරීම තමයි නිත්‍ය සංඥා. මොන සංඥාවද? එතකොට ඒක වෙන්නේ නැත්නම් ඒක වෙනස් විදියකට වුණාම එයාට ඒ ඇති වෙන ඝට්ටණයට තමයි මනසේ තියෙන පීඩනය. රහතන් වහන්සේ මේ හිත මවනවා කියලා සම්පූර්ණව අවබෝධ කරගෙන ඉවරයි. රහතන් වහන්සේට හෙට මවන්න පුළුවන්. හැබැයි මැවුනට එයා දන්නවා මේක මැවිලා. ඉතින් එයා ඉතින් අමුතු අනිත් ඒ දුක් ආරම්භයි කියලා කඩපාඩම් කරන්නේ නැහැ. එයා හැම වෙලකොටම දන්නවා මේක ඇත්ත එක. මගෙට තේරෙන්නේ. දැන් එයාට ඕන තරම් මවන්න ඕන. එයාට හෙට දාන්නට එනවා කියන්න පුළුවන්. මම හෙට බලට එනවා කියන්න පුළුවන්. ඕන එකක් එයා කියනවා. කිව්වට එයා ඒ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. එයා සත්‍ය දැකලා ඉවරයි. මොකක්ද දැකලා ඉවරයිද? ඔහෙල වෙන්නේ ඔහෙල මවණේක විශ්වාස කරලා. මොකද කරන්නේ? මවණේක විශ්වාස කරලා වෙන දෙයක් වුණාම කියන දැන් අර අය බණ ගන්නවා. බණ ගන්නකොට ඒගොල්ලෝ මං ගැන එකක් මවාගෙන ආවා. දැන් ඇත්තම මම ඒ වගේ කටසරයි. ඔය වෙනවා දැන් බලන්න මේ දෙක ගැලපෙන්නේ
පීඩනයක් කටගත්තා. මොකක් කටගත්තද? පීඩනය දරා ගන්න බැරි වුණා. දැන් මේක මුස්ලිම් ආගම නේද? මට කොල්ලකින් ගහන බයිබලේ කුරානේ නැති එක. අපි බුද්ධාගම මෙහෙම ගහන්න පුළුවන් කම නැගිටලා ගියට. එරම. ඒක යාළු හිතපු එක ආවනම් ඒගොල්ල මට ඇවිල්ලා දන ගහලා වැඳලා කියනවා අද තමයි බලන්න. දැන් මෙතන හැමෝම ඒගොල්ලෝ විතරයි මෙතනින් වැඩත් එහෙමයි. ඒගොල්ලෝ හිතපු එකම මම කිව්වා නම් ඒගොල්ලෝ කියන නියම බණ. මොන බණද? නියම බණ. එතන මං අහන්නේ යාට බණ තේරුණාද? යාගේ නිත්‍ය සංඥාවට ගැළපීම නිසා මේ සතුටපත් වෙලාද? එතන මිනිස්සු මෙතන කරලා බණ ඇහුවා කියලා මොකද කරලා තියෙන්නේ? Taman යනකොට එකක් මවාගෙන ගිහලා ඒකට ගැළපෙනවා නම් ඒකටි සතුටපත් වෙනවා. ඇත්තටම ධර්මයේ තේරිලා නෑ. උදාහරණයක්. මනමාලී බලන්න යනවා. මනමාලී බලන්න යනකොට හිතයි මේ වගේ ඇති කියලා. ගියාම මේ වගේ තමයි. එතකොට හරිය හොඳ අම්මට කියන මේ කොහොම හරි කරගන්නවා. ගොහමිත ඉතයි යනවනේ. ඩගිතේ තියෙන මේ බඳිනෙක් කියලාගෙන රූපය. යරපට ඒ වගේ නෙමෙයි. කනක් නැහැ. කපුලක් කොටයි. අම්මට කියලා විශ්වජත් ඒවත් තෝරන්නේ. මොනවද? මොකද දෙවියා. ඉතින් වල බලලා තියෙන මඩ මාලි බලන්න ගියා වගේ තමයි ඒගොල්ලෝ ආවා. එනකොට ඒගොල්ලෝ දන්න පොත ඒක තියනවා නම් ඒගොල්ලෝ සතුටටපත් වුණා. නොදන්න එක තියනවා නම් මොකද වෙන්නේ? ඒක සටිස්ෆයි නැහැ. එතකොට මම අහන්නේ මේ තාත්තා සම්මාදිට්ඨියට එන්න මේ බණ අහනවද? එහෙම නැත්නම් මේ තමන්ගේ හදාගත්ත නිත්‍ය සංඥාව ඔය හොයනවා. මොකද වෙලා තියෙන්නේ? ඔව් ඇත්තටම මේ මෙච්චර. එතකොට මම මොකද කරන්නේ? ඔබල නැත්තම් වෙන කරන්නේ. අර සංඥාව කිහිපයක් තියනවා. ඒකේ නම මොකටද දාන්න මම මොකටද වයිද්දෝ? ඒ නිසා එයා අහගෙන යන ප්‍රශ්නෙට මම උත්තරේ දෙන්නේ නැහැ. මම දෙන්නේ යාට අවශ්‍ය. මොන එකද? අයිට අවශ්‍ය. එයාට ඕන උත්තරේ දීලා යාම දෙන්නපත් කරන්නේ. එයාට විමුක්තියටපත් වෙන අවශ්‍ය විතරක් මම කියපද කච්චරයි. එතකොට ඒක දරා ගන්න එයා තුල තියෙන මොකද්ද? ගැඹුරු ප්‍රඥාවක් තියෙනවා. මොන ප්‍රඥාවක් තියෙනවද? අනිත් එකට මහා පුදුම විරසීමක් තියෙනවා. ওই දෙකම නැත්තම් හරියන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා ප්‍රඥාවන්ත සායම් නමු නායම් නමු සුප්පඤ්ඤා. මම මේ කියන ධර්මය කාට විතරයිද? ප්‍රඥාවන්තයෝ ලෝකයේ අඩුවිත වැඩිද? හැමදාම ප්‍රඥාවන්ත ලෝකෝ. ඔය කොමුගටි ගන්න වැඩි නම් ඒක ඊතර ලොකු අවුලක් තියෙනවා. දමුදාර්ය මම මේක කියාගෙන යනකොට මෙතන ඉන්න ඔක්කොම මේක හරි ගියා නම් මං කියලා තියෙන බණක් නෙමෙයි. මං කියලා තියෙන ඒගොල්ලෝගේ සම්ප්‍රදාය. මොකද කියලා තියෙන්නේ? සම්ප්‍රදාය. මේක මෙතනින් මම මේ කියන එක තේරෙන්නේ මෙච්චරකට නම් හරි මෙච්චර තේරුණා වැඩිත් එක්ක. මේ තේරුණා තඩිත් එක මේ තේරුණා තඩිත් එක එක්කෙනෙක් කියන හොඳට බෑ ප්‍රඥාවන්ත විචර දුර්ලභ ඒ නිසා බුදුආමරෝ නිතරම කිව්වා මොකද ප්‍රඥාවන්ත සායන් දම් මොලායන් දන්නෝ මම කියන එක වෙනම අයට තේරෙන්නේ මට කියන්නේ මම මේ කියන්නේ බුදුන්ගේම පණිවිඩය ඒක ඒ අයට විතරයි තේරෙන්නේ ඒක ඉගෙන ගත්තද නැත්ද ඉගෙන ගත්තත් ප්‍රශ්නයක් නෑ නුගත් උනත් ප්‍රශ්නයක් නෑ හැබැයි යාට මේ කියන එක නිකන් ඔටෝ තේරෙනවා මොකක් වෙනවද මේ උඩින් කියන කතාව තේරෙනවා ඒ කියන්නේ යාට මේ සංසාරේ ඉන තියෙනවා ප්‍රඥාවට අවශ්‍ය වෙන පාරමී ශක්තිය ආගාව ඒක මම මේ කතා කරන්න ආවම යමෝටම නෙවෙයි අන්න ඒකට කතා කරන්න යන මාර්ගය මේරිලන්න ඔලදි කිව්වා මට පළවලක් හදන්න මම එන්නේ නැහැ ඇමරිකාව දැන් මට ඕන මේ හැමෝටම සතුරු වෙන යාක කතාවක් කියලා ටෙලිෆෝන් නම්බර් ටික ඉල්ලගෙන තව ඔක්කොම අයලා 500ක් 500ක් හම්බුනහම ඔක්කොම එකතු කරගෙන ඕල් එකක් දින ඩොලර් 10 10 ඉඳලා ගියත් තරම් මට 5000ක් කරන්න පුළුවන්. ඔක සිම්පල්ද? මොන දෙයක්ද? මගේ 20 එකක් අහලා තියෙනවා. හැබැයි මම ඒගොල්ලෝ හොයාගෙන යන මට මේ ගියත් 5000ක් හදන්න යන ගමන මේ මිනිස්සු අතර ඉන්නවද මම මේ කියන ඵලයේ තේරෙන කට්ටිය? එක්කෙනෙක් එයා ඉන්නේ කැසිනෝ ශාලාවකද? එයා ඉන්නේ බාර් එකකද? එයා ඉන්නේ ගණිකා වඩවකද? එයා ඉන්නේ පන්සලක මට අදාළ නැහැ. මම හැමතැනම වෙන මේ වගේ කෙනෙක් මට හම්බ වෙනවා. හම්බුණාම ඇත්ත ඉතම සරලව කියලා දෙනවා ඒක. මොකක් වෙනවද? හැමතැනම ඇවිදලා එක්කෙනෙක් හොයන්නේ. මම මේ කියන පණිවිඩේ තේරුම් ගන්න තරම් යාට හැකියාවක් තියෙනවා එච්චරයි. මම දැන් මේ වෙලාවේ අර චිත්ත වීති කියන්නේ නැහැ. චිත්ත වීති ගන්න ඕන මට මෙතන ඉන්න ඔක්කොටම තේරුම් ගන්න ඕන. මම කියන තේරුම් ඒ කියන්නේ ඒ මොකද්ද? හැබැයි මම මේ මේ මම දැන් මේ රටවල් වලට යන්නේ ඒක ගන්නන්න නෙමෙයි. ඒක ගන්නන්න ඕනේ මට කන්න බොන්න අඩු වුණාම මගේ පන්සල හදා ගන්න බැරි වුණාම මම පාටා ගන්න පන්තියක්. අර මේක කියලා දෙනවා. ඒතර ඔක්කොම සටිස්ෆයි.
දැන් මට කන්න හොඳට තේනවා. යන්න හොඳට තේනවා. මට පරදල මම මට ඕනමට හදගෙන මට කාමර 120ක් විතර තියෙනවා. තව ගෙවල් ඕන තරම් පූජා කරලා තියෙනවා. ඉතින් මට තාම මොනවද ඕන? මනුස්සයෙක් ජීවත් වෙනකොට ඊට වඩා දෙයක් ආසද? භෞතික ලෝකෙ. ලෙඩට බෙහෙත් දෙන වෛද්‍යවරු ඕන තරම් ඉන්නවා. හොස්පිටල් ප්‍රයිවට් හොස්පිටල් වලට ඇතුල් වෙන විතරයි ඕන. ඉතින් මට මනුස්සයෙක් තවත් රවට්ටන්න කිසිම අවශ්‍යතාවයක් මම මේ කියමු බණහලා තරුණ ළමෙක් චිත්‍රයක් ඇත්තා. එයා ඇඳලා මට එමුණා තේ. වයින් දෙවලව මේක හරියට Facebook දාන්න මම කොහොමද ආපහු කියලා. හරකෙක් ඉන්නවා. මොකෙක් ඉන්නවද? හරකෙක් ඉන්නවා. ඒ හරකන් එයා ගහලා තියෙන බැති මතා කියලා. කවුද ගහලා තියන්නේ? බැති මතා. උඩ ඉන්නවා පූජකයා. එයා අරහකටල දාලා තියෙනවා. හාමුදුරුවනම පයකමේ අර කොහෙද පල්ලියෙන් පාද කෙනෙක් ලෙඩ කෙනෙක් හින්දු ඕඩ කෙනෙක් වෙන රෝඩ කෙනෙක් ආදේශ කරන්න පුළුවන්. එයාට අතේ පොල්ලක් තියෙනවා. මොකක් තියෙනවද? පොල්. ඒ පොල්ලේ ගැට ගහලා තියෙන තනකොළ ටික. තනකොළ වල ලියලා තියෙන දෙව්ලොව. මොන ලොවද? පොල්ල දාන හරකගේ ඉස්සරහට. දැන් අර පූජකයා කර තියාගෙන හරකා කනකොළ කන්න යනවා එච්චරයි. කවදාවත් උට කන්න පුළුවන් දුරකට වේ තියෙන්නේ. ඒ දෙක අතර ඩිෆරන්ස් එකක් තියෙනවා. මම ඕක දාපු කාරේ තමයි. වලකුවේ දෙව්ලොව එල්ලලා හරකුන් ඉස්සරහට දාලා ඇඟ උඩ වඩනවා. ඌ අර ඇඟේ තියෙන එක බිමට දාන්නේ නැහැ. ඇයි? උඩේ තන තරකොල පෙන්නේ නැත ඔයාලා. ඌ කරේ කියලා. ඒ නිසා හැමදාම වෙලට වෙලක් දෙනවා කියලා. පූජකයෝ, පාලකයෝ ඔයලා කර පිට නැගලා ඔයලා රවට්ට රවට්ට. ඉතින් ඒගොල්ලෝ රවට්ටන එක ටික තරකොල ටිකක් ඉස්සරහට දානවා. උඹලා ඒවා කන්න දෙනවා. කවදාවත් කන්න වෙන දේවල් මම දැන් නැවත බුදුහාමුදුරුවෝගේ දේශනාව මතක් කරනවා. මේ ධර්මයේ සම්දික්ටික ඇඟිලි අහලා තියෙනවා. අර දැන් ඔහෙලා දැන් ගාත කියනවනේ. ස්වක්කාතෝ භගවතෝ සම්දික්ටිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපණයිකෝ කියලා පච්චත්තා මේ දබ්බෝ මොකද ස්වක්කාතයි කියලා කියන්නේ? මොකද්ද? මනාවට දේශනා. ඈ? මනාවට දේශනා කරනවා. මොකද සම්දික්ටිකයි කියලා කියන්නේ? උත්තර දෙන්න බුදුආගම තමන්ගේ ධර්මය අර්ථකථන මෙන්න මේ ගුණ වලින් යුක්තයි. ප්‍රතිඵලයේ තියෙන මොන වෙලාවද? ඉතින් මම කරන වල හෙට කරන්න දෙයක් කියන්නේ එතකොට මම පොඩේ ඉන්නේ. ඇත්තටම හට නොගන්න අනාගතයක යමක් කියනවා. මම කියන ධර්මයේ ප්‍රතිඵල තියෙන මේ මොහොතේ. ඒක බුදුන්ගේ මේ ගැනීම නිසා. මොන කාගේ ගැනීම නිසාද? බුදුන්ගේ මේ ගැනීම නිසා. අකාලිකයි. අකාලිකයි කියන්නේ ඒක කාලයකටයි තියෙන්නේ. කාලයෙන් පහර කන්නේ. ඒපස්සේ කයි. මොන පස්සේ කයිද? ඒ ඕන කෙනෙක්ට ඇවිල්ලා මේක අහගන්නේ කියලා කියන්න පුළුවන්. ඕපණයි කයි. ඕපණයි කියන්නේ තවන් තුලින් බලන්න ඕන. වැරදි ගොඩක් ඔය ගාථාවේ අර්ථය තේරෙන්නේ නැහැ මේ. ඔය තියෙන පොතක් අරගෙන කියන පොතේ ලියලා තියෙනවා. ඕපණයි කයි කියලා කියන්නේ මොකද්ද? දැන් මෙතන ආපු ගොඩක් අයට මේ තවන් තුලින් බලන්න ඒගොල්ලෝ බැලුවා මේක කමියුනිටි එකට හරියන්නේ. මොකට හරියන්නේ නැද්ද? වැරදිතල ඒගොල්ලෝ හරියට කියන්නේ බුදුන්ගේ ධර්මය. බුදුහාමුදුරුවන්ගේ ගැන්වීම කාටවත් ගලපන්න බෑ කමියුනිටි එකට දෙමව්පියන්ට දරුවන්ට බිරිඳට සාමියාට තමන්ට කියන්නේ කාටද කියන්නේ? තමන්ට. ඒක තේරෙන්නේ එයාගේ ප්‍රඥාවේ තරමට තමයි. පච්චත්තම් වේදි තබ්බෝ. ඉතින් මට කියන්න දෙන්න පච්ච. මම අහන්නේ සම්දික්කෝ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මෙවැනි ප්‍රතිඵල ලැබෙන ධර්මයේ හෙට ප්‍රතිඵලයක් ගන්න මම දේශනා කරන්න ඕනද? දවල්ට හැමදාම උගන්වලා තියෙන්නේ මෙවැනි ප්‍රතිඵල ලැබෙන එකත් අනාගතේ ලැබෙන එකත්. එච්චර දෙක නෑ දී ගැනීම හරියට ඒතකොට බුදුහාමුදුරුවෝ කියන ගාථාවේ තියෙන ගන්නේ මේක. දැන් උදා ඔහෙලා මේ වෙලාවේ පොළොවට හොඳට අත තියන්න. එච්චර වෙන මොකක් කරන්න එපා. පොළොවට හොඳට අත තියන්න. දැන් දැනෙනවද? අත තියෙන එක දැනෙනවද? දැන් ඔයාලට දැන් පවුල් පණ තියෙනවා. ජීවිත ප්‍රශ්න තියෙනවා.
එතකොට ඉගෙන ගන්න එකේ ප්‍රශ්න තියෙනවා නේ. ඒකේ දැන් ඔබ අත තියෙන එක දැනලා එක ප්‍රශ්නයක් අත තියෙනවා. තියෙනවද? එච්චරයි. එච්චරයි. දැන් ඔයාලට මිනිස්සේ ගත ප්‍රශ්න කොච්චර තියෙනවද? ලියල ඉවර කරන්න පුළුවන් තියෙන ප්‍රශ්න. ඔළුවේ ලෙඩ තියෙනවා, ඇඟේ ලෙඩ තියෙනවා, කන් අපින් කර තියෙනවා, පන්සල් හදන්න තියෙනවා, ඇඳුම් ගන්න තියෙනවා, ගෙදර යන්න තියෙනවා, තව ලෙඩට බෙහෙත් බොන්න තියෙනවා. කොච්චර තියෙනවද? මම කියන්නේ ජීවිතේ පස්න පත්තරයක් නේ, පස්න පත්තර පැත්තේ ඉන්න. ඕව විසතල ඉවර කරන්න බෑ. මොන කරන්න බැරිද? විසතල ඉවර කරන්න බෑ කවදා මැරෙන කම. හැබැයි මම එකක් ගන්නවා, මම ওই පස්න විසතරට යන්නේ නෑ. මොකක් කරන්න යනවද? ඒ ප්‍රශ්න වලින් කියන දුක නිවන විදියක් ගන්න. ඔයාලට මොකක්ද ඕනේ? එක එක ප්‍රශ්න විසඳන්න යනකොට සියලු පස්න අමතක වෙලා දුක නිවන විදියක්ද ඕනේ? කිසි දෙයක් ඉගෙන ගන්නකොට පොළොට අත තියන්නේ නැත්නම් වාඩි වෙලා ඉන්න එක දරගන්න. ඒ වෙලාව කොච්චර වටිනවද කියන එකම ප්‍රශ්නයක තියෙන පීඩනයක් අත. ඒකට එක සම්දික්තිකයිද හෙට හම්බෙද හම්බුනේ. ඒක මම කියන ධර්ම උතුම්ම කොටස නෙමෙයි. ඒ ප්‍රතිඵල ඒ කියන්නේ සම්පූර්ණ හම්බුණා. සම්පූර්ණ හම්බ වෙන නම් තා චුට්ටක් තේරුම් ගන්න ඕන. මොකක් වෙනවද? ওই වාගේ දැන් තීන පරණවල දුක නේද සදාහටම නිවෙන විදියක් මම ගන්න. මොන නිවෙන විදියක්ද? සදාහටම හිතේ ප්‍රශ්නේ නිවෙන. නිවෙන නම් මේ කියන තව මධ්‍යස්තව තේරුම් ගන්න. අන්තගාමී වෙන්න. මොකක් වෙන්න බාද? අන්තගාමී වෙනවා කියන්නේ පෙර හපු ඒවත් එක ගලපන්න යන්න එපා. එතකොට අන්තයකට යන අතීත අන්තයට යනවා. කොහෙට යනවද? අතීතයට. අනාගතේ කරන්න දඟලන්න එපා. එතන අනාගත අන්තයට යනවා. මේ වෙලාවේ මොන දැන් අයලා වෙන චරයි. ගෙදර ගිහින් කරන්න හිතන්න යන්න එපා. සත්‍ය දන්න කෙනෙක් ළඟට ආව ගෙදර ගිහින් කරන දේවල් අහන්න එපා. මොකද දා ගන්න ඕන? මේ වෙලාවේ මේ පාඩු ඉන්නේ නැහැ. දොරල මගෙන් අහන්න. අපි ගෙදර ගිහින් මොකද කරන්න ඕන නැද්ද? මහානේ හිතර කාටද කියලා. හිතර ගහන්නද? ඇයි යන්නේ? අනාගතේ හිතනවා. නෑ නෑ අයිත් අර හිතේ වැවිල්ලක් ඔයලා මගේ ප්‍රශ්නයක් කරනවා. හිතේ වැවිල්ලක් විශ්වාස කරලා ඒ ප්‍රශ්නේට උත්තර දෙන්න ප්‍රශ්නේට ternary උත්තරේ. උතුම කතාවක් කියන්නේ ඔක රෙකෝඩ් කරගත්තේ කොහොමද? සිය වතාවක් අහන්න, කී වතාවක් අහන්නද? සිය වතාවක් හරි අහලා තේරුම් ගන්න. දැන් ඔයලා මවල ප්‍රශ්නයක් අහනවා. එතකොට මම මවල උත්තරයක් දෙනවා. එතකොට දෙකම ධර්මයේද? සම්දික්කයිද? ඒ පරිදිකයිද? කාලිකයිද? නෑ දෙකම එකපරුවා. එතරම් උත්තරේ දෙන්න ඕන. අහපු ප්‍රශ්නේ විනාශ වෙලා යන විදියටද එයා හිතාගෙන ඉන්නකද දෙන්න ඕන? මම උත්තර දෙන්න අහන ප්‍රශ්නයට අහගන්න බැරි නේද? ඒ කියන්නේ අර මහත්තයා වෙඩි තමයි ඉතින් වෙඩි නෙවෙයි කියන්නේ. මිසයිල්. වෙඩි තිබුවොත් හිල් විතරයි හැදෙන්නේ. මිසයිල් තිබුවොත් කැලලක්වත් හොයාගන්න බැරි වෙලා යනවා. ප්‍රශ්නේ වාරණුවක් බැරි වෙනවා. ප්‍රශ්නයක් වාරණ කියන්නේ නැහැ ඊළඟට කියන වචනේ. එහෙමද? දැන් ඔබතුමා තාමත් දඟලන්නේ සිය තියාගන්න විදිය කොහොමද කියලා මම අහගන්න. එහාට දෙයක් කියන්නේ ප්‍රතිඵල මේ වෙලාවේ ලැබෙනවා මම එහාට කියන්න. ඔයාලට තියෙන හැමතිස්සේ ප්‍රශ්නේ එහා දමන්න එහාට දෙයක් කියන්නේ හෙට අනිද්දා ඉංගනිද්දනේ. ඒක ඇත්ත එකද බොරු එකද? මේ මට්ටමට කියන එක කිව්වෙ ඉතින් නෑ මම අහන්නේ කියන්නේ දැන් අයි දැන් මම වරේ හාට කරන්න දැන් දැන් ඔයාලා මගෙන් එහාට එකක් අහන්න ඉතින් මේ වෙලාවේ කොහොමද මම එහාට එකක් කියන්නේ මේ වෙලාවේ කොහොමද මෙතන එහාට එකක් තියෙන්නේ එහාට එක හැමදාම තියෙන අනාගතේ එහාට එක හැමදාම තියෙන කොහෙද තාම දෙතරා ඉවර නෑ තාම දෙතරා ඉවර නැද වෙලද මොකද හදලා යවන්නේ නැහැ ඔපරේෂන් එකක් කරාට පස්සේ බාගෙට ඇරුවොත් මොකෝ වෙන්නේ දැන් මේ ඔපරේෂන් එකක් කරන්න ඔයාලගේ බ්‍රේන් ඔපරේෂන් එක මොකද්ද මෙතනින් ගලවලා තියෙන්නේ දැන් දෙපැත්තට දෙපළු කරලා තියෙන්නේ කවුරු හරි දැන් ගියොත් ඌ සදාටම ඒ මොලේ එළියට හැලෙනවා මේ දේශනාවක් කියලා කියන්නේ මේ අහලා මේ ආතල් ගන්න එක මේක බ්‍රේ ඔපරේෂන් එක මොකද්ද ඔයලගේ මේ මෙච්චර කාලයක් පිළිකාවක් ඇඳලා තියෙනවා මේ පිළිකාව දැන් ඇතුලේනේ තියෙන්නේ දැන් උඩින් බලන්න බෑ දැන් මොකක් කරනවද කපන කපලා දෙපළු කරලා දැන් මම දැන් දෙපළු කරලා ඉවරයි තාම ආයුධ අරගෙන පිළිකාවට අත තිබුවේ නැහැ වාදක වෙනත්තේ
දැන් තියෙන මේ දෙපළු කරපු මේ වේදනාව මට සිහිය නැති කරන්න අමතක වුණා. මට ඕන වුණා මූට මේ දෙපළු කිරීමේ වේදනාව දැනෙන්න ඉන්න දෙන්න. එහෙනම් දෙවතාව ඉතින් මේක අහලා ඉවරයක් කරගන්න. දැන් මම අරයාගේ හපේකට ගේතනින් කියා දෙන්න ලේසි. දැන් අපි හිත හැමතිස්සෙම අතීතේම හොරවනේ. අතීතයක් ඇත්තටම නැහැ. අනාගතේකුණ අතීතේකුත් මවන අනාගතේකුත් මවන. අතර වර්තමානියක් මවන. මොකක් මවනවද? වර්තමානේ තුලම මවනවා. එතකොට අපේ මුළු ජීවිතේම කියන්නේ මොකද්ද? මැවිල්ල. මොකද්ද? මැවුම් වාදේ කියන්නේ මොකක්ද? ඔකට කියන්නේ මොකද්ද? මැවුම්. ඔයි මේ මැවුම් වාදේ තියෙන අපේ ධර්ම නෙමෙයි. ඔය තියෙන්නේ මේකෙ තියෙන කිස්තු දහම මුස්ලිම් දහම. ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ ප්‍රධාන කට්ටිය මේක ඇත්ත දන්නවා. ඒ කියපු වචනේ වරද්දගෙන. මැවුම් වාදේ කියන්නේ මේ ලෝක මැවුම් වාදේ නෙමෙයි. බුදුදහමේ ලෝකය කියලා කියන්නේ කොහොමද? බුදුදහමේ ලෝකය කියලා කියන්නේ මොකද්ද? යටිපතුලෙන් ඉහළට හිස්මුදුනේ පහළට. මේ දෙක තමයි මුළු විශ්ව ලෝකය නේ විශ්වයම කියලා කියන්නේ. මොකක් කියලාද කියන්නේ? විශ්වයම පනවනවා කියන්නේ. මුළු විශ්වයම මෙතට පනවනවා. දැන් මුළු විශ්වයම මවන්නේ කවුද? මුළු විශ්වයම මවන්නේ කවුද? හිත. දැන් මේ වෙලාවේ බණහගෙන ඉන්න වෙලාවේ ඕගොල්ලෝ ඉන්නේ කොහේද? මවාගෙන. ඔයද ඉන්නේ? මවාගෙන. මැවිල්ලක් උනේ. මැවිල්ලක් කියන්නේ නැත්තම් ඒක මැවිල්ලක්. ඒක මොකද්ද? මැවිල්ල. බුදුහාමුදුරුවෝ කියන විඤ්ඤාණය කරන්නේ මවණ එකම තමයි. විඤ්ඤාණය කරන්නේ මොකද්ද? ඒක හැදයක් යට කරන්න බෑ. හිත කියන්නේ හිතතර හිත කියන්නේ මවණ එකම තමයි කරන්නේ. මනස මවණ. එතන මනස නිදහස් කරගන්න තියෙන මොකෙන්ද? මැවීමෙන් නෙවෙයි. මැවීමට තියෙන බැඳීමේ. මොකද දුවේ? මනස මැවීමෙන් නිදහස් කරගන්න රහතන් වහන්සේගේ මනසෙන් මැවීමක් තමයි සිද්ධ වෙන්නේ. නැත්නම් යා පිරුණම් පානවා. මොකක් වෙනවද? පිරුණම් මනස බුදුහාමුදුරුවෝගේ මනසත් මවණ එක තමයි කරන්නේ. හැබැයි ඔයි මැවිල්ල ඇත්තේ කියලා ඔයාලා පිළිගන්නවනේ. දැන් ඔයාලට දැන් අර කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලේ දුව කියන දුවක් ඇත්තේ කියලා පිළිගන්නවා. විශ්වවිද්‍යාලෙත් ඇත්තේ කියලා පිළිගන්නවා. ලබන අවුරුද්ද එනවයි කියලා පිළිගන්නවා. එතකොට ඒක ඇතුළ ඒක කියේ කියලා ඒක ඇත්තේ කියලා මැවිීමට තමන්ගේ මෝඩකම නිසා රැවටිලා මොකක් කරගන්නවද? මැවිල්ල මැවිල්ල ඇත්තේ කියලා හිතාගෙන ඒකට බැඳෙන. ඒකට මොකක් වෙනවද? එරුණා? එතන මම බන්ධනයක ඔයිට බැඳීමක් තරින්න කියන්න ඕනද? මම මේක මෙතන මැවෙනවයි කියලා තේරුම් ගන්න කියන්න ඕනද? නැවනයි කියලා තේරුම් ගන්න. මම ඉතල දෙකම කියන්න ඕනද? නෑ නෑ. බැඳීම කියනවා. බැඳීම තියෙන්නේ මැවීම ඇත්තයි කියලා පිළිගන්නකම්. දැන් ඔහෙලට අහන්න බැඳීමක් තරින්නේ කියන දහම. හරි බුදුන් කියන්නේ මොකද්ද? මම ඇත්ත දකින්නේ කියන දහම. මොකක් දකින්නේ කියලාද කියන්නේ? ඇත්ත දැක්කම බන්ධන හදන්න බෑ. මොකද කිව්වේ? තමන්ගේ හිත යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගන්නකොට අයිත් එයාට අමුතුවෙන් බැඳෙන්න එපා කියන අවශ්‍යතාවය. ඇයි? ඇත්ත දැක්කම බැඳෙන්න දෙයක් නැහැ. දැන් මොකද බැඳීමක් අතරින් හදන්න? අතරින් පුළුවන්ද? කවදාවත් ඔක අතරින් බෑ. අතරේ කියලා හිතාගන්න විතරයි පුළුවන්. මොකද කියන්නේ? ඔයලා ඇත්ත දැක්ක දවසට තමයි ඔයලගේ බැඳීම් අත් හරිනවද මේ අත් මම කියන ඇත්ත දැක්කම මනුස්සයෙක් අත් හරින කියලා කියන්න ඕනද? අල්ල ගන්න කියලා කියන්න ඕනද? ඇයි? නෑ නෑ කොහොමද? ඇයි? ඇත්ත දැක්කට පස්සේ අල්ල ගන්නවත් අත් හරිනවත් දෙයක් නෑ. එහෙනම් මම ඔයාලට ධර්ම වශයෙන් දේශනා කරන්න ඕන ඇත්ත දකින්න එකක්ද කරන එකක්ද? ඇත්ත දකින්න. දැන් ඔහෙල මගෙන් බලාපොරොත්තු වෙන්නේ කරන්න එකද ඇත්ත දකින්න එකද? කරන්න එක. එතන මම මේකයි ඇත්ත කතාව දන්නවනේ මම ඔයල කරන්න කියලා දෙන්න මම අයි ඔහෙල වරද්දනවා. මම ඔයලට ඇත්ත දකින්න උදව් කරනවා. මොකක් දකින්න උදව් කරන්න ඕනද? මට ඔයලගේ බැඳීම් කඩන්න උදව් කරන්න අවශ්‍ය නැහැ. මම දන්නවා කොහොමද ඇත්ත දැක්කට පස්සේ බැඳීම් නඩත්තු කරන්නේ
නෑ ඇත්ත දකින්නකන් කොච්චර ගෙදරින් අයින් වෙලා ගියත් අපි ගෙදර දාලා කැලේකට ගියා කියන්නේ ඒත් එයාට ලැබීමක් නැහැ දැන් ඔයාලා ගෙදරින් මෙහාට ඇවිල්ලා තියෙන ඔයාලගේ දරුවා වටපිටේ නෑ හැමෝම නේ තව තව දරුවාට තියෙන බැඳීම අත්හරිනවද දැන් අයි ඇගෙන් දුරස් වෙලා ගෙදරින් අයින් වෙලා අත්හරිනවද නෑ ඔයාලා එක එක භාවනා කර කර අත්හරින දඟලනවා අත්හරින්නේ ඇත්ත දකින්නකන් අත්හරින්නේ බුදුදහමේ අංකයක සීලය නෙවෙයි අංකයක භාවනාවක් නෙවෙයි අංකයක මොකද්ද සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියක එක තේරුම මොකද්ද ඇත්ත දැකීම කුමක් දැකීමද බුදුවරු ධර්මයේ දේශනා කරන්නේ භාවනා කරන්න නෙවෙයි ඇත්ත දැකීම මොකක් දැකීමද ඇත්ත දැකීම බව කරන්නේ විතරයි ඇත්ත දැක්කට පස්සේ අන්න යාට අර ආරස්ඨාංග මාර්ගය සම්පූර්ණ කරගෙන තමයි අරහත්ත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ලම තියෙන මේ භාවනා කරන දඟලන එක නෙවෙයි ඇත්ත දඟලන එක. ඒකට කියන සම්මා දිට්ඨියට ආවයි කියලා. මොකට ආවයි කියලාද? ඒ සම්මා දිට්ඨියට එන සිල්ලක් තියෙම අවශ්‍ය නැහැ. දුසිල වීම අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ එකම දෙයයි. එයා තුළ සැඟවුණු ප්‍රඥාවක් තියෙනවා. කොහක් තියෙනවද? එයා මිනිමරුවෙක් වුණත් කමන්නේ එයා තුළ මේ කියන කතාව තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. එයා ගණිතාවක් වුණත් කමන්නේ එයා තුළ මේක තියෙන කීමේ හැකියාවක් තියෙනවා. එයා කපටියෙක් වුණත් කමන්නේ එයාට මේ කියන එක තේරුම් ගැනීමේ හැකියාවක් අන්න මෙතනින් පස්සේ ආ සම්මා දිට්ඨිය දෙනවා එතනින් පස්සේ එයා භාවනා කරනකොට ඒ ඔටෝ සිද්ධ වෙනවා. ඔබ සිද්ධ වෙනවද? එයා සිල් රකින්නවල ඒ ඔටෝ සිල් රකින්නවා කියන්නේ ආර්ය පාරම සීලය. මොන සීලයක්ද? ආර්ය පාරම සීලය. බුදුම කතාව. ඔබ පොතකනේ. හැබැයි ඇත්ත එක ඕක තමයි. මට මම විශ්වාස කරන අය විතරක් පිළිගන්න අනිත් අය පිළිගන්න කිසිම අවශ්‍යතාවයක් ඔච්චර ඇත්ත. මේ පාරමිතා පුරන්නේ නැහැ. ඒ පාරමිතා පුරන්න ඕන කියන්නේ මේ කියන එක තේරුම් ගන්න. ඔයාලා මම කියන තේරෙනවද? එහෙනම් පාරමිතේ පිළිලා. පාරමී පිළිච්චයට මේ කියන එක තේරෙනවා. පාරමී පිළිච්චෙන කිසිම කෙනෙක්ට මම මේ කියන කතාව තේරෙන්න ගොඩක් අය මට චෝදනා කරන්නේ මම කියන එක තේරෙන්නේ නැහැ කියලා. හරියටම හරි. ඒ පාරමී මදි ඒගොල්ලෝ වක් කරන්න ඕන. ඒගොල්ලෝ භාවනා මධ්‍යස්ථානයට මගේ නැගුණේ භාවනා මධ්‍යස්ථාන නැති කරන්න ඕනද කියලා? නෑ. ඒගොල්ලෝ පාරමී පුරව ගන්න ඒවට යන්න. පාරමී පුරව ගන්න පොයින්ට් සිල් රකින්න ඕන. පාරමී පුරව ගන්න දවසල් දෙන්න ඕන. පාරමී පුරව ගන්න කරන්න මොකද? ඒක පිරෙනකම් මම මේ කියන කතාව තේරෙන්නේ කාට හරි තේරෙනවා නම් මුකුත් කරන්න යන්න එපා. පාරමී පිරිවා. කොඩ පෙරලද? එයාට පාඩුවීමනේ කහනේ. ඒක මුකුත් කරන්න දඟලන්න එපා. මොකද එයා හොයන විමුක්තියට මම ගැරන්ටි වෙනවා මම එයාට සපත කරන යාට විමුක්තිය හම්බ වෙනවා මම මේ කියන කතාවට එකම දෙයයි තියෙන විශ්වාසවන්තයන්ට විතරයි තේරෙන්නේ කාට තේරෙනවද වෙන කිසිම කෙනෙක්ට මේක පිළිගන්න බෑ ඇයි මේක මීට කලින් පොතක මේ විදිහට කියලත් නැහැ මීට අහක් බලක මෙහෙම කියලත් නැහැ දවල් කියව පොත කොහොම කතාවක් තිබුණාද නාවල් කියනවා කියන්නේ මොකද මම මේ පරිගයන පාඩම් කරලා ඉගෙන ගන්නේ. දැන් බලට මාව එක්කගෙන ආවම මම ඒතකොට මම Facebook එකේ හිටියේ. මම උඩට ගිහලා පොත බලන්න නැහැ බණ කියන්නේ. ඔය ඉබේකේ මට ප්‍රශ්න වගේ කරලා ඒකට උත්තරයක් දෙන්න ඇවිල්ලා හිටියේ. තේරුණා? මට පිටර වාඩි වෙන්න බණ මගේ නෙමෙයි. බණ කාගේද? ඒක විශ්වයේ. ඒක කොහේද? පාරමී පිරිච්චා ඉන්නකොට මට මගේ කට උදව් කරා එක කතාවක් කියන එක කියලා. මේ කියමු කිසිම කතාවක් මටයි කියන්නේ. උතුම කතාව. ඒක ඒකීය විශ්වයක් කියන කතාව. පාරමී පිරිච්චා හොඳට එයා කිව්වට දැනෙනවා මුතු දෙයක්. මොකද්ද? දෙයක් තේරෙනවා. ඒක අනිත් අයට විශ්චිත වෙනවා. අනිත් අය වාක් කරනවද? විශ්චිත වෙනවා. ඕක එදත් එහෙමයි, පදක් එහෙමයි. ඒ නිසා අනිත් අය සියල්ලෝම ගල් ගහනවා. අරගොල්ලෝ වැඳ වැඳ යනවා. ඒ දෙකම අපිට ප්‍රශ්නයක් නෑ. ගල් ගැහුවක් ප්‍රශ්නයක් නෑ. වැඳ වැඳ ගියක් කෙනෙක් ප්‍රශ්නයක් නෑ. අපි වාඩි වෙනවා. වාඩි වුණාම පාරමී පිරිච්ච මිනිස්සු වෙන විශ්වය කතාවක් කියනවා. විශ්වය මොකක් කියනවද? කතාවක් කියනවා. මම කියන්නේ මෙච්චරයි. මා දිහාට බලන්න එපා. මම කියන කතාව දිහා බලන්න එපා. මම මේ කියන එක තේරුම් ගනි. ධර්මය දැකුව. කවදෝකගේ බුදුහාමුදුරකෝ වාක් කළේ මගේ බොඩි එක දිහා බලන්න එපා. ඒකට පහදින්න එපා. මොකක් දැකපන්ද? තොට කවදාවත් මා දිහා බැලුවට මම කියන වචන දිහා බැලුවට මම මේ කියන ධර්මයේ තේරෙන්නේ නැහැ. මම ධර්මයේ දැක්කොත් උඹට මාව පේන්නේ. එච්චරයි. මෙතනින් ළඟට මාව පේන්නේ.
මේ කියන කතාව දැනෙන එකයි කියලා ඉතින් අනිත් අයට තේින්නේ. මොකක්ද තේරුනේ? ජොන්හන්සේ මෙහෙමත් කෙනෙකුට වෙන්න පුළුවන් තේරුම් ගන්නත් පුළුවන් පිළිගන්නත් පුළුවන්. ඔව්. ඊට එහාට යන්න අයිත් එනවා නේද? අයිත් හිතම මවණ ගත්තා නේද? ඊට ආයෙ අරමුණම යන්න ඕනේ කියලා කවුද කියන්නේ? යන්න නෑ උවම නෑ යන්න ඕන කියන්නේ. ඔය කයින ප්‍රශ්නේ මෙහෙමයි හදන්න ඕනේ. තේරෙන්නත් පුළුවන්. පිළිගන්නත් පුළුවන්. ප්‍රත්‍යක්ෂ වෙලා නෑ. මොකක් වෙලා නැද්ද? ප්‍රත්‍යක්ෂ. හරි මං දැන් මම උගල මං ගැරන්ටියක් දෙන්නම් කියලා මම සපත වෙන්නම් කියලා. තේරුණා නම් පිළිගත්තනම් පාඩු වෙන්න. ප්‍රත්‍යක්ෂ වෙනවා. මොකක් වෙනවද? හා පාඩු. යාර ප්‍රත්‍යක්ෂ වෙයි. යා මුකුත් දඟලන්න එපා. ඒක මං දන්නේ නැහැ. ඒක වෙනම. එච්චරයි. සද්දාරි තථාගත සබෝධි බුදුහාමුදුරුවෝගේ අවබෝධය අදහපල්ලා. එච්චරයි බුදුහාමුදුරුවෝ ඊට එහාට කරන්න යන්න. අවබෝධය කියනකොට ඒක තේරෙනවා නම් පිළිගන්න පුළුවන් නම් ඊට හා මුහු කරන්න යන්න එපා ඒක කටපාඩම් කරන්න යන්න කුලුබම් වික්කවේ ධම්මං දේසිස්සාමි මේ සරණත්තාගේ උගහණත්තායි මහණනි මම වචන කියනවා ඒකට බණ කියලා කියන්නම් හැබැයි ඒක කිසිම කෙනෙක් අල්ලගන්න එපා සද්ධාති තථාගතස බෝධි මාව අදහගෙන ඉන්න පලච්චරයි අදහන වෙයි කියලා කියන්නේ බඩ ගාලා වදින එක ඒ කියන එක තේරෙනවා එච්චරයි ඒක පිළිගන්න ඔව් මම මෙතනට මේ මම බඩ කියන්න පටන් ගත්තම අවබෝධයෙන් ඉන්න තමයි. මම ගෙදරින් ගියේ මේ මට පන්දලක් හදාගන්න නෙමෙයි. මම ගෙදරින් ගියේ මම හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට තේරිලා මුළු ඔක්කොම එපා එපා කියද්දි මට මුළු පවුලම ගොඩ ගන්න ඕච්චරයි කරන්න පුළුවන් කියද්දි මම ඉගෙනගත්තේ පොඩි ගන්නේ IMX. ඔලිම්පියාඩ් ගිහිල්ලා තියෙනවා. මමද ඉතින් ඔක්කොම එපා එපා කියද්දි තමයි මට පිළි මහනුනේ. ඉතින් මට මහන වෙලා තවත් ගයක් හදන්න නෙමෙයි වුණාතුනේ. මොකද්ද? මේ කියන එක ඇත්ත වෙලා ගන්න. ඉතින් මම කොහොමද? මම මොන කියලාද වචනේ? අර ලොකුහාමුදුරු කුවේ අපි බණ අහලා තියෙන වයසට අයිති මොනවා කිව්වද? දැන් වෙනස් වෙලා තමයි. ඉතින් ඔයාලට වාසනාවක්ද නැද්ද? ඒක වාසනාවක්. මොකද්ද? ඉතින් ඒක මම ඔයාලට කියන්න හැ කරන්න බැරි දේවල්. මම කරන්න පුළුවන් දේවල් කියලාද වචනේ? මම සිල්වත් කියලා අහන්න එපා. ඔයලට සාපේක්ෂව මම සිල්වත් නැහැ. මම ප්‍රඥාවන්තයි. මොනවන්තයද? මගේ ප්‍රඥාව තමයි මගේ සීලය. නැත්නම් ඔයලා දන්න වෙලාවට මම උදලයෙන් පස්සේ කනවා. මට බඩේ ගුණා මම කෑවෙච්චරයි. මට ඒක කෑව කියලා මම අපායම කියලා මගේ හිතේ බයටපත් වෙන්නේ නැහැ. දැන් ඔළුව ගිනි ගන්නවද නැද්ද? අයි කිව්වද? උහකරවද? අයි අර හිතේ බලලා ඒක බැඳිච්ච එකට දැන් මේ කියන එක ගැලපෙන්නේ නෑ. ඒ තේරුම් ගන්න මේ අපි මේ මව්ක එකක් විශ්වාස කරන නිසානේ අපි අරෝ ගිනි ගන්න. ඉතින් මේක බැවිල්ලක් කියලා තේරුම් ගන්න. මොකක් කියලා තේරුම් ගන්නද? දැන් මං කියන ඔහෙලා දැන් මේ මහත්ය අනාගතය වැවුවා. ඔය ටික බවන්න. කිසි ප්‍රශ්නයක් නෑ. මවල තේරුම් ගන්න එක ඇත්ත එක නෙවෙයි ඇත්ත එක මොන විදියට වෙයිද දන්නේ මගේ යාළුවෙක් ඉන්නේ මගේ ඩ්‍රයිවර් මාත් එකට ඉගෙන ගත්තා එකේ පන්තියේ එකට ඉඳලා කමාන්ඩ් එකේ පුහුණු වෙන්න ගියා අදන්නනේ අවහල තියෙනවා කියන්නේ එන්න ගියා ඊට පස්සේ මම කොහොම හරි බණ දන්නේ මම මේක උට කියලා දුකෙන් අද තේරුණා මම මේ කියන එක එතකොට තේරිලා හිටියා ඒ තේරුම කාලයක් ඇද්දි භාවනා කරා. මොකක් කරලා ගත්තද? ධාතු ගන්තේ ඔක්කොම හොඳට රියැක්ට් කරන්න පුළුවන් ටික එකගෙන. දැන් මම මේ ලංකාවට ආව ඇක්සිඩන්ට් එකලා මැරිලා. මම ලංකාවට මේ ඇමරිකාවට ආවා. ඉතින් මට ආදේ මට කිසිම කතාවක් දැනෙන්නේ නැහැ. ඇයි මම කොහොම මගේ හිතේ වැවෙන එක මම පිළිගන්නේ නැහැ. මම මවන ඕන තරම් පිළිගන්නේ නැහැ. ඔය ආලෝකය මම කොහොමද මම හැබැයි සංජීවට එයාලා දැන් ගියේ හොඳට හදලා ගිය හොඳට හැදුව ලෝන් එකක් උත්තර. එදාත් පේමන්ට් එක දාලා යාළුවෙක් දාලගෙන ගිහිල්ලා එනකොට තමයි ඇක්සිඩන්ට් වෙලා මැරිලා තියෙන්නේ. අන්තිමට දැන් හොඳට බැඳලා හොඳට ජීවත් වෙලා හොඳට සිල්වත් වෙලා හොඳට සිල් රැකගෙන ඉතින් ඉන්නේ. දැන් එකක්වත් වෙලාද?
ඒ වලට ඇච්චර යනවානේ මේක. අපි දන්නේ ඊළඟ මොහොත මොන වෙයිද කියලා. අපේ හිත හෙට මවනවා, අනිද්ද මවනවා, ළඟ අවුරුද්ද මවනවා, ඉස්සර විද්‍යාලය යන මවනවා. අපි රස්සාවල් දරුවන්ට උගන්වන්න මවනවා. ඒව මවනවා විතරයි. මොකක් විතරයිද? ඒ ඇත්ත එක නෙවෙයි. මේ මවණ එක විශ්වාස කරන්න එපා. මම කියන්නේ මවණ එක නැති කරන්න බෑ. හිත තියෙන කම්ම මවනවා. ඒක මැවිලක් කියලා තේරුම් ගන්න. මොකද්ද ඒක ඇත්ත එක? තමන් අයිලේක තමන්ද? දැන් මොකක් කියන්නේ මවණ එක නැති කරන්න කියලා. ඒක නිසා හිත දම්පත් කරගන්න දාගලන්න. මම කියන්නේ හිත මවනවා. මේක මැවිලක් කියලා තේරුම් ගන්න. මවණකටම තේරුම් ගන්න. මේක මේ මවණ. මේ ඇත්ත එක. මේක මොකද්ද? මේක බොරු එක. මොන එකද? ඇත්ත එකට අනුව අතීතෙකුත් නැහැ. අනාගතෙකුත් නැහැ. වර්තමානෙකුත් මවා ගන්න කියලා දෙයක් නෑ. එතකොට මම අහන්න ඕනේ දැන් ජීවත් වෙන්නේ ඇත්තකද බොරුකද ජීවත් වෙන්නේ? බොරුවද? අපි කොහෙටද? අපිට මඩක් තියෙන්නේ. අපි හැමෝටම ජීවත් වෙන්නේ මොකද? බොරුව. අපි නේද මැරෙන්න බෑනේ. අපි කර්මානුරූප ආස තියෙනකම් මේක ඉන්නවා. එතකොට මම කියන්නේ ඔහොල මවන්න. මවන්නට තේරුමද? මගේ බණ අහගත්ත තේරුම් ගන්න. මේක මවනවා. මම මේක පිළිගත්තොත් මම මනාතයි. මම මේක පිළිගත්තොත් මම වගිනේ දේරන. දැන් ඔබතුමා දරු දුව ගැන හිතනවා. ඔබ කොහෙ පිළි අරගෙන ඉන්නද තරහට හදිසි දුව මැරුණා. ඔය අම 21යි 27 වෙන්නේ. ඇයි 27 වෙන්නේ? ඇත්ත දන්නේ නැති නිසා මෞප්පේක පිළිගත්. ඇත්ත දන්නේ නැති හැම කෙනෙක්ම හිත මවණේක විශ්වාස කරනවා. මම මේ කියන වචන විශ්වාස කරන්නේ නැහැ. එයා විශ්වාස කරන්නේ යාගේ හිත මවණේක. මොකද දුවේ? ඇත්ත දන්නේ නැති හැම කෙනෙක්ම යා මොකක් කරනවද? හිත මවණේක විශ්වාස කරනවා. කා හිත මවණේකද? තමන් මේකේ සිතන හිත මවණේක විශ්වාස කරනවා. විශ්වාස කළා ඒ හිතේ මවපු පිච්චර් එක යා බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා ඇත්ත එක ඒ වගේ එකක් නෙවෙයි. අන්න දැන් ওই පරස්පරයේ තමයි මනුස්සයාගේ මනසේ ගැටෙන්නේ. උදාහරණයක්. ඔයලා කසාද බඳින්න හිතට. ගෑණියෙක් කරි පිළිමේ එක. ඒ හිත මවනකොට හිතේ මවණේක අඩුපාඩු දෙනවා. දාඩිය මවන්නේ. ටොයිලට් යනවා මවන්නේ. මං කියන තේරුණාද? ඊට පස්සේ කිහිල්ලේ දාඩිය මවන්නේ. ඔය කාටත් මවන්නේ නැතුව අර ලස්සන චිත්‍රයක් හිත මවන්න. අරක මවලා දැන් මොන මොකද දැන් ඒ බැවිල්ලට කෙනෙක් ලව් කරන්නේ. ආදරය කරන්නේ බැඳෙන්නේ බැවිල්ලට. ඇත්ත දෙයට අපි කාටවත් බැඳෙන්න බෑ. ඊට පස්සේ කසාද බැඳලා අරක හොයන් යනකොට මොකද වෙන්නේ? දැන් ඔය ගෑනිට දාඩිය දානවා. ගෑනි කැටි කියලා. බකේ දෙන්න පිළිමියට දාඩිය දානවා. දැන් ඉතින් මොන අවුලක්? බැඳලා කාලය යන්න අවුල වැඩි වෙනවා. මොකක් වෙනවද? මගනේ තේරුණා හැමෝම මවන්නේ දාඩිය නැති වැසිකිලිය නැති පිරිමය. අවු හමු වෙන්නේ. ඒ නිසා ওই රාගයේ සංසිද්ධිය දුනත් ඇත්තටම මුල ගහනකොට රාගය අඩුයි. හැබැයි මවා ගන්නකොට ඉක්මනට ඒ හැඟීම් පහළ වෙලා කෙමිකල් රියැක්ෂන් එක සිද්ධ වෙනවා. ඒ නිසා ගොඩාක් කට්ටි අද කාලේ මොකද කරන්නේ? ඒගොල්ලෝ ඉන්ටර්නෙට් එකට ගිහලා ඒවා බලන්න කැමතියි. මොකද ඒකට හැඟීම් වැඩි වෙනවා. ඒක ඇත්ත එක නෝන නිසා මොකක් කරන නිසාද? දැන් මේ වෙලාවේ ටොයිලට් යනවා. වමණි යනවා. අසෝචි බේරෙනවා. දැන් මොකෝ වෙන්නේ? අන්න මේ වෙලාවේ ලොකු වැඩ හැරීම් වෙනවා. අන්න යාට තියෙනවා අසුබය. මොකද්ද? අන්න බේර. උදව කතාව. එනිසා හැමදාම මෙල හිත දැන් මම මේ කියන්නේ මොකද මේ කියන එක ඇහුවමයි අමුතුවේ කරන්න යන්න ඕනේ. ඔහෙලට මේ කියන එක අහලා මේක තේරුණා නම් ඔහෙලට ඔබ අත්හැරෙන්නේ නැහැ. ඔහෙලා කොච්චර ජීවත් වුණා මම තමයි ඔහෙලගේ හිතේ ජීවත් වෙන්නේ. ඉතින් මම කියන්න ඕනේ නැහැ මේක විහිළු එකයි මතක් කරගන්නේ කියලා. ඔහෙලට අමතක වෙනවා නම් මේක තේරෙන්නේ නැත්නම් නිසා තමයි 100 පාරක් අහන්න. කාට හරි තේරෙන්නේ නැහැ මේ කියන කතාව. එයාට 100 පාරක් විතර අහනකොට තේරෙනවා. එතනින් ඉඳලායි අහන්න ඕනේ. කාට හරි තේරුණා නම් එයාට එක පාරක් අහන්න අවශ්‍ය. එයාට එදා ඉඳලා එයාට එයාගේ ජීවිතේ ඉවරයි. එදා ඉඳලා ජීවත් වෙන්නේ කවුද? මම. එයා මවනවා. බබ යනවා. හෙටියක් ලබන අවුරුද්ද ගියක් කරනවා ලංකාවේ. එතකොට මවරට මොකද වෙන්නේ? උන්වහන්සේ කිව්වා නේද මේ මවණ එකක් පිළිගන්න එපා කියලා. දැන් එයා හිත බැව්වට එයාට කවුද එන්නේ? මං ඇවිල්ලා කියනවා. කිව්වා නේද? පිළිගන්න එපා කියලා එච්චරයි. එච්චර යාගේ මවණ යාට කියන්නේ මොකද? එයාට අර විදියට සංකල්ප රාග සංකල්පයක් එනවා. කිව්වා නේද? ඔකේ දාගිය වැටෙන්නේ නැහැ කියලා. ඇයි වර එයා ඉවරයි. එතන මේක හරියට අහලා තේරුම් ගත්තොත් එයා ඉවරයි.
එයාට ඊට පස්සේ යාට කියලා ජීවිතයක් නැහැ. එයාගේ ජීවිතේ මම ඉන්නේ. මට ඕන විදිහට ඊට පස්සේ ආ ජීවත් වෙන්න. කාට ඕන විදිහටද? මම මට ඕන නැහැ. මගේ මං කියපු ධර්මයේ ජීවත් වෙන්න. තේරුම් නැත්තම් එයාට ඕන විදිහට ආ ජීවත් වෙන්න. මම කැමති නැහැ මගේ ඉස්සරහට අංකයට තමන්ට ඕන විදිහට ජීවත් වෙනවා නම් කියලා. ඒ නිසා තාම විපාරක් හරි බලලා තේරුම් ගන්න. මොකද තේරෙන්නේ? ඔබතුමාට ඕන ඔබතුමාට ඕන විදිහට ජීවත් වෙනද මට ඕන විදිහට ජීවත් වෙන්න. ඈ? දැන් මම කීයද තේරෙනවද? එහෙනම් ටික ටික තේරෙනවා ටික ටික තමයි ජීවත් වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට කිව්වා අනාගතේ මොකද්ද අනාගතේ මවන්න එපා කියලා මේ මැවෙනකොටම තේරුම් ගන්න මේක බොරු එක මේක මොන එකද ඒකට එතකොට ඔයාලා මගෙන් අහන්න එපා හිට අපි රස්සාවට යන්න හිතන්න ඕනේ නැද්ද එතන දරුවෝ ගැන හිතන්න හිතන්න හිතලා බලන්න මම හිතන්නේ මේක මොන එකද මේක බොරු එක ඇත්ත එක ඇත්තටම අපිට කියන්න එච්චරයි එතන මම ඔයගොල්ලෝගේ වැඩක් තියෙනවද මම අතට මාව්පේගේ වැඩක් තියෙනවද වැඩක් නැහැ ඇයි ඒක බොරුකේ තමන්ට ඒක බොරුකේ කියලා හිතනකොට ඒක පිළිගන්න පුළුවන්ද දැන් ප්‍රශ්නේ තියෙනවා මම මවන්නේ බොරුකේ කියලා හිතන්නේ මොකද තේරෙන්නේ මොකද කියුවේ හිත මවන්නේ බොරුකේ කියලා ඇයි ඒක මේ කියුබ් එක මීට කලින් අහපලා නැහැ කලින් කවුවත් මේ කතාව මේ කොහොම කියලා අනිත් එක හිතෙන්නේ නැති අනිත් එක තමයි පාරමුයි පස්නික නෑර මොකද්ද කුසල ශක්තියම අර මම හිතනවා මට මුණ ගැහෙලා අයගේ ටික දෙනෙක්ට හරි එක පිළිලා තින් නැත්තම් අපි ඉන්න අපි මුණ ගැහෙන්නේ මොකද කිව්වේ මාව මුණ ගැහෙන අයගේ මාව විශ්වාස කරන ඒගොල්ලෝට එක පිළිලා ඒකයි යාට මාව මුණ ගස්සන්නේ නැත්තම් අපි මුණ ගැහෙන්නේ මොකද ස්වභාව ධර්ම මාවටවත් මටවත් කවුරු මුණ ගැහෙන්නේ කියන අවශ්‍යතාවයක් නැහැ. එයා ඉන්නේ අහගන්න. අර අහලා තේරුණා නම් එච්චරයි. පාඩුවේ ඉන්න දඟලන්න එපා. මොකක් කරන්න බාද? නැහැ. ඒක කිව්වේ භාවනාවට යන්න ඕනෙට උනම් භාවනාවට යන්න. ඒක කිසි වරදක් නැහැ. ඇයි වරදක් නැත්තේ? රස්සාවට යනවා වගේ තමයි ඒක. ඔය යනවා වගේද? අපි රස්සාවට ගියාම ටික ඔළුවට පන්න වැඩි. අරකට ගියාම ඔළුවට පන්න. ඉතින් අමුතුවෙන් ඉතින් යාර කිසි ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ ඒක මම ප්‍රතිස්ථාප කරන්නේ නැහැ භාවනා මැදස්ථාන. පිළිගන්නෙත් නැහැ. ඉතින් තමන්ට තමන්ට රස්සාවට යනකොට ඔළුවට දඟලන වැඩි නම් අරකට යනකොට අඩු නම් ඒකට ගියාට කවන්නේ. හැබැයි ඒකට ගිහිල්ලා ඒකට යනගේ විමුක්තිය කියලා හිතාගන්න. එපා. එතකොට රැවට. එතකොට මොකක් වෙනවද? එතකොට මරණකයි ආවි විමුක්තිය හම්බු වෙන්නේ. දැන් ඔහෙලට ලෙඩක් ඇදෙනවා. මොකක් ඇදෙනවද? ලෙඩක් ඇදෙනවා. දැන් වල ඒ ලෙඩේ කවදාවත් කිසිම ලෙඩක් උන කරන්න බෙහෙත් දෙන්නේ නැහැ නේ සම්පූර්ණම. ඕනම බෙහෙතකින් කරන්නේ මොකක්ද? తాවකාලිකව යටපත් කරන එක. දැන් මේ ලෝකේ කිසිම ලෙඩකට ඉංග්‍රීසි වෛද්‍ය ප්‍රවේක දන්නවා. ඒගොල්ලෝ දන්නවා මේ අවුල දොස්තර කෙනෙක් ඉන්නවද? ડોක්ටර් කෙනෙක් ඉන්නවද? මට වඩා අවුලට එයා දන්නවද නේද? ඈ? නැත්ද දොස්තර මහත්මයා. අර නෝන කෙනෙක්. ඉන්නවද? දොස්තර කෙනෙක්. නැහැ. නැත්ද? ඒගොල්ලෝ දන්නවා කවදාවත් ලෙඩ සම්පූර්ණ 100% සුවපත් කරන්න නැහැ. ඉතින් 100 ඔලුව ගැක්කම 100% සුවපත් කරන තයිත් එන්න බෑ. නේ? උන 100% වුණම තයිත් අපිට උන හැදෙන්න බෑ. එහෙනම් తాවකාලිකව මොකද කරන්නේ? යටපත් කරන එක. ඒ නිසා භාවනාවේදී මේ తాවකාලිකව ලෙඩ යඩක් යටපත් වෙන එක විතරයි. භාවනාවේදී වෙන්නේ මොකද්ද? తాවකාලිකව යටපත් වෙන. ඉතින් අපිට ලෙඩක් තියෙනකොට එකපාරම තව කරගන්න 100% හොද වෙන්නේ නැත්තම් తాවකාලිකව යටපත් කරගන්න වටින්නේ නැද්ද? වටින්නේ නැද්ද? වටිනවා. හැබැයි විමුක්තිය කියන්නේ తాවකාලිකව යටපත් කර ගැනීමද 100% හොද වීමද? 100%යි. හැබැයි කවුරුහරි හිතනවා නම් ඔළුව කැක්කමට පැන්ඩෝල් බීලා මේකෙන් මට ඔළුව කැක්කම සදහට හොද වෙනවා කියලා ඒ අනාතයිද නැද්ද? එයා සදහට පනා. දැන් තේසනා බැලන්ස් වගේ නේ. දැන් මං කිව්වද භාවනා වලට යන්න එපා කියලා. ඒක නෑ. ඒක දැයිද ඉවර වෙන කාර අහන්නේ. මොකක් වෙන කාර අහන්නද? මං කියන්නේ සිල් ගන්න මේ යන්න. හැබැයි හිතන්නේ මේ කරගන්න එක නිදාසම් වෙනකන් තමන්ගේ හිත සුවපත් වෙන්නේ, සදාටම සුවපත් වෙන්නේ. ඒව తాවකාලික ක්‍රම.
බුදු කෙනෙක් පහළ වෙන කලොත් ලෝකේ භාවනාව තිබුණා. බුදු කෙනෙක් පහළ වෙන කලොත් 500 800 10000 මේ ලෝකේ තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලා දුන්නේ 500 800 10000 රැකරක බැලකටයි යන ගමන නෙමෙයි සදාහට මේ ඉවර කරන්න විදිය. එතකොට බුදුරජාණන් වහන්සේව ප්‍රතික්ෂේප කරේ නේ නේ ඔක කිසි බාට වරදක් නැහැ. 500 වල කිසි වරදක් තියනවද? කිසි වරදක් නැහැ. සතුන වරින්නේ කිසිම වරදක්. උස්ම භාවනා කරන්නගේ කිසිම වරදක් නෑ. හැබැයි මම මේ කියන්නේ ඒ තැන් වල කරන කතාව නෙවෙයි. පුබ්බේ අනුසුතේසු ධම්මේසු. ඒ කියන්නේ මොකද්ද? පෙර නොයසු දෙයක් කියලා දෙනවා. අන්න ඒකම තමයි මට කියන්න තියෙන්නේ. මොකද්ද කියන්න තියෙන්නේ? පෙර නොයසු දෙයක් කියලා දෙනවා. ඉතින් ඇයි අපිට ඒක තේරෙන්නේ නැත්තේ? තේරෙන්නේ නැත්තේ ඔහෙලගේ ඔළුව බඩෙන් පෙරලා. ඒකට මම මොනව කරන්නේ? මතෝලේ පෙරලා. ඒකට මම මොනව කරන්නේ? දුෂ්ටි කාන්තාරයන් මම මොනව කරන්නේ? මම පෙර නොයසු දෙයක් කියනකොට ඒවා ඒ තමන්ගේ මතය පිළිබඳව දුෂ්ටි පිළිබඳව මධ්‍යස්ථ මතයක් තියෙන කෙනෙක්ට විතරක් මේ කතාව තේරෙන්නේ. ඒ දුෂ්ටි තීරක වරදින මතය තියෙන මත අපි ජීවත් වෙනකොට අපිට වෙන කරන්න දෙයක් නැහැ. සමාජය අපිට ඒක හදනවා. දැන් නමුත් සමාජයේ ඉන්න මිනිස්සු ඒ හදන මතයට බැඳිලා නැහැ. එයාගේ මතයට එයා බැඳිලා අන්න එයාට විතරක් මේක තේරෙන්නේ. හැමදාම මම මේ කියන කතාව තේරෙන්නේ මධ්‍යස්ථ මතධාරීන්ට විතරයි. මොන කාටද තේරෙන්නේ? මධ්‍යස්ථ මතධාරීන් කියන්නේ මොකක්ද? තමන්ට චින්තනයක් තියෙනවා. ඒ චින්තනයට තමන් බැඳිලා දැන් මේක නෑ නෑම කෙනෙක්ටම චින්තනයක් තියෙනවනේ. ඒ චින්තනයට එයා බැඳිලා නැහැ. අන්න එයාට විතරක් මේක තේරෙනවා. හැබැයි පස්නේ තියෙන්නේ මේ ලෝකේ ඉන්න ගොඩාක් අය මොකට බැඳිලාද? තමන්ගේ චින්තනයට. චින්තනයක් අපිට හදන්නේ කවුද? අපිට චින්තනයක් හදන්නේ කවුද? අපිට චින්තනයක් පැමිණෙන්නේ කොහොමද? නෑ මොකටම චින්තනයක් තියෙන්නේ. චින්තනයක් අපිට හැදෙන්නේ කොහොමද? චින්තනයක් කියලා කියන්නේ අදහස් ගොඩක්. මොන ගොඩක්ද? අදහස් ගොඩක් හැදෙන්නේ කොහොමද? නෑ නෑ එක්ස්පීරියන්ස් පරිසරය. පරිසරයේ අදහස් ඇති වෙන ආකාර 16ක් තියෙනවා. කාලාම සූත්‍රයේ 16ම කියනවා. වර්ථ පොතෙන් අපිට අදහස් ඇති. ගුරුවරයෙන් අදහස් ඇති වෙනවා. දෙමව්පියන්ගෙන් අදහස් වෙනවා. පරම්පරාවෙන් අදහස් වෙනවා. නේ? බුදුහාමුදුරුවෝ 16 ක්‍රමෙම අභියෝගයට ලක් කරනවා. අහලා නැද්ද? කොහොමද අභියෝගයට ලක් කරන්නේ? මා පිටක සම්පදාගෙන මා අනුස්සවේන පිළිගන්නත් එපා ප්‍රතිසේධ කරන්නත් එපා. අහලා නැද්ද? කාලම් සූත්‍රය අහලා නැද්ද? කොහොමද කියන්නේ? පොතෙන් ආව කියලා එකපාර පිළිගන්න? ඇයි පිළිගන්නේ බාගෙන? එතකොට එයාගේ මනස පිළිගත්තම මධ්‍යස්ත නැහැ. ඒකට බැඳෙනවා. ඒ අදහස් වලට මොකක් වෙනවද? අපේ චින්තනය අපිට හම් වෙලා තියෙන පොතෙන් තර්කයෙන් ගුරුවරයාගෙන් එක එක අයගෙන් ඒ චින්තනයට අපි බැඳෙනකොට බුදුහාමුදුරු කියනවා ඔබ කරන්න එපා කාලාමේනි. ඔය ගැන මධ්‍යස්තයක්. මොකක් යල්ලද? මධ්‍යස්ත. දැන් මෙතන ඉන්න අය ගන්න එක්ක පොත් කියවල එක්ක බණ අහලා එක්ක බුදුහාමුදුරු කිව්වයි කියලා අහලා එක්ක ගුරුවරු තියා දීලා එක්ක සමාජ ජීවත් වෙලා එක්ක තර්කයට ගැලපෙච්ච නිසා. ඒ හැදිච්ච චින්තනය තුළ මධ්‍යස්ත වෙච්ච කෙනා ඉන්න මේ ලෝකේ. ඒගොල්ලෝ හරි අඩුයි. ඒගොල්ලෝ හරිම දැන් ඒගොල්ලෝ බුද්ධාගමෙන් කියත් අඩුයි. Hindu දහමෙන් අඩුයි. Muslim දහමෙන් අඩුයි. Catholic දහමෙන් අඩුයි. ඒ අඩු ටික දෙනෙක් ඉන්නෝනේ. අන්න ඒගොල්ලෝ තමයි ප්‍රඥාවන්ත. ඒගොල්ලොට තමයි මේ පණිවිඩේ නොයසු පණිවිඩේ තියෙන්නේ. උතුම කතාව. දැන් තමන්ගේ චින්තනය තමන්ටයි තියෙන්නේ. කාටද ආයිති? එක්ක පොතට, එක්ක ගුරුවරයාට. එක්ක බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා. එක්ක පරම්පරාව කිව්වයි කියලා. මම අහන්නේ ඔන්න ඔය කියන්නේ නැති චින්තනයක් කාට හරි තියෙනම් මට කියන්න. ඔය විදියට හැදිච්ච ඇති චින්තනයක් තියෙනවද? තියෙනවද? එතකොට ඔහෙලවත් දන්නේ නැති චින්තනයක් ඔහෙලට හැදලා තියෙන එක එක දේවල් ඔහෙල ඕක පිළිගත් අමු හරක්නේ. එතන මම ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන. එතකොටත් අමු හරක්නේ. මම කියන්නේ පිළිගන්නත් එපා. මධ්‍යස්තය. මොකක් වෙන්නද? මධ්‍යස්ත. මධ්‍යස්ත වෙනකොට මම මේ කියන කතාව පාඩුවේ අහගෙන ඉන්න පුළුවන්. අරකට බැතමුන් මේක අහගෙන ඉන්න බෑ. එයා කියනවා අපි මීට කලින් කියපුවා මේකට ගැළපෙන්නේ නැහැ. එතකොට කොහොමද? දැන් මම අහන්නේ ඇත්තම බුදුහාමුදුරුවෝ පහළ වෙනවා. මම බුදු වෙලා නැහැ. ඇත්තම බුදුහාමුදුරුවෝ අද පහළ වෙනවා.
පහල වුණොත් ඔහෙලා කියන කතාව පිළිගන්නේද? පිළිගන්නේ? අයිබෝම කියයි ගෞතම බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ විදිහට මට නම් තමුන්නාස කියන එක පිළිගන්න පුළුවන්කම ඇත්තට මේ මොඩිය ගෞතම බුදුහාමුදුරුවෝ කියන එක දන්නේ නැහැ. ඒ මතකම හරියට ඒගොල්ලෝ හිතාගෙන බඩ දාගෙන ඒකට ඇත්තම ත්‍රිපිටක බණින් නෙමෙයි ඒගොල්ලෝගේ මතය ඇදලා තියෙන්නේ. ත්‍රිපිටක බණේ මතය ඇදුණා ඒකේ තියෙන හරිය හොඳ කරුණ. දැන් මම හරි මේක පටාචාරා සිය විකල් වෙලා ආවා. ආපුක බණ නිවන් දැක්කනේ. සුදු වැඳගෙන ආවේ. මේ අඟුලි මාල මිනිමර මර හිටී. හමු වෙච්ච එක බණ නිවන් දැක්කනේ. සම්මාදිට්ඨියට අපකට ආද වඩ කාසි පිස්සු වැටලා හිටියේ බුදුහාමර මොනගයි කියවා සමාධි කියනවා සත්‍යක මහ තර්ක ගොඩක් දන්නවා බුදුහාමර පිරුම් පානකන් නිදහස හම්බුනේ සත්‍යක නිදහස් වෙලා බැමුනේ බුදුම කතාව බුදුන්ගේ යන්වීම එවලේ ප්‍රතිඵල තියෙන ඔය තියෙන්නේ අයිත් නෑ එවලේ ප්‍රතිඵල තියෙන්නේ තමන්ට ඒක හරියටම තේරුම් ගම ප්‍රත්‍යක්ෂ වෙනවා දැන් කෙනෙක් ඉන්නෝ මේ කියන කතාව තේරෙනවා 100ට 100ක් නැහැ 100 වැඩි ප්‍රතිශතයක් තේරෙනවා පිළිගන්නත් පුළුවන් හැබැයි උනාට යාට ප්‍රත්‍යක්ෂ වෙලා මගේ නේද පාඩුවේ ඉන්න මොකක් කරන්න යාට ප්‍රත්‍යක්ෂ වෙනවා අනිත් මම ඒකට මට මේ ඉරක් හදත් පායවට වඩා විශ්වාසයි යාට ප්‍රත්‍යක්ෂ වෙනවා ඉරහඳ පායන්නේ අපේ මෛමු ලෝකේ තුළ ඒකත් මම විශ්වාස කරන්නේ නමුත් අරක තේරෙනවා නම් පිළිගන්න පුළුවන් නම් ආයේ නම් ප්‍රත්‍යක්ෂ කරනවා ඒ කාර්යයෙන්ම මැරෙන්න කලින් ප්‍රත්‍යක්ෂ ඒ කාර්යය මෙයාගේ මරණයට පත් වෙන කලී සම්මාදිකියට එන. මොනවාද කුසල සම්මා අඳුනන් බැරි බැරි විදිහට ඉස්සලා තියෙන්නේ. ඒ කියන්නේ අඳුනම් එක තේරෙන්නේ නැහැ. පිළිගන්න අපේ. දැන් මම මේ කියන කතාව මෙතනින්ම තේරෙන්න කියලා කියන්නේ. ඒතකොට ඒගොල්ලොන්ට ඒගොල්ල සිල් ගන්න ඕන. මොකක් කරන්න ඕනද? සිල් සමාදන් වෙන්න ඕන, දන්සල් දෙන්න ඕන, දුකී මගේ යාචකයන්ට සලකන්න ඕන. ඒ දේවල් කරා. එතකොට කරනකොට තමයි ඊට මේක තේරුම් ගන්න පුළුවන් තරට. ඒ දේවල් කරා. අල් තවහට බලන්න. අම්මගෙන් ඉඳහසේ ඉන්නකොට මේ වර්තමානයක් නැවිලා කියලා මේ වර්තමානයක් නැවිලා කියලා තියෙන කෙනා. ඒ තරම එකට බැඳෙන්නේ නැහැ. තරම මුලින් කෙනෙක් බුදුහාමුදුරු කෙනෙක් වර්තමානයට බැඳෙන්න බයි කියලා. දැන් අපිට වර්තමානයක් විශ්වාස කරනකොට ඒකට බැඳෙන්නේ. එහෙමද? දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන මොකද්ද අපිට කමඨහනක් කියලා තියෙන මැසේජ් එකක් මොකද්ද අතීතයට පසුත වෙන්න එපා අනාගතයට බලාපොරොත්තු තියාගෙන වර්තමානයට බැඳෙන්න එපා ඔබ බද්ධී කරත්ත සූත්‍රයක තියෙන කමඨහන පොඩි කාරණා එතන වර්තමානය දැන් මැවිල්ලක් නේ මැවිල්ලක් වුණා තමයි බැඳෙන්න පුළුවන් නේද අද වර්තමාන අතීත අනාගත දෙක බොරු වෙලා වර්තමානය ඇත්ත කියලා හිතනවා බැඳනවද නැද්ද අන්නේ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා හදේ එතකො දැන් රහතුන් වහන්සේ නමක් ඉන්නවා කියලා ඒ රහතුන් වහන්සේ හරියට අම්බලෝ කියුබිටියට මා සමායි මා බැලුවා කියලා මට අපට කියු කරලා දෙන්න මේ ඒ කියන්නේ වේදනාවෙන් වේදනාව වලට හිත කියු කරන්නේ නැතුව ඒ කියන්නේ බන්ධනයන් වලින් නැතුව යම් කිසි ජීවත් වීමක් සිද්ධ වෙනවා එතන. ඒ කියන්නේ මුතුන් මාසයක් යම් කිසි ආවශ්‍ය කාලයක් කර්මවල රූපව ජීවත් වෙනවා. ඔව්. එතකොට කියන්නේ වේදනාවල් වල මේ එල්බර් නැතුව බන්ධනයන් වල එල්බර් නැතුව ජීවත් වීමක් සිද්ධ වෙනවා. මැවීම සිද්ධ වෙනවා. එතන හිත මැවීම මැවීමට නැදෙන්නේ. නැදෙන්නේ නැති සත්‍ය දැකපුවා. එතකොට හඳුන්නේ මර්තා ප්‍රශ්න තියෙනවා දැන් සමහර කීපය ඒ ප්‍රශ්නයක් නෑ ඔය කීපද හරියද ඒ තර ප්‍රශ්නයක් තියෙනවා අනේ හැමදේම මම තේරුම් ගත්තා මට තේරුම් තවදා තේරුම් පොඩි අඩුවක් තියෙනවා ඒක තමයි දැන් රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ යට ඇඟට වේදනාව දැනෙන්නේ නැත්නම් ඇඟට ඔක්කොම දැනෙනවා ෆීලිස් එනවා මොනවද එන්නේ දැන් දැන් හොඳට එකවා කියන්නේ ඔක්කොම ෆීලිස් එනවා රහතන් ආවට ඒ ෆීලිස් වල ඈ වැදින් නැනේ හිත ඒකට හොලවන්නේ දැන් ඔයාලට දැන් අපි කියමු මොකක් හරි හැඟීමක් කියනකොට ඔයාලේ හැඟීම පස්සේ දුවනවනේ. يعني හිතා ඒ හැඟීමකට මොකක් වෙනවද? අවු වෙනවා.
එතකොට රහතන් වහන්සේට ඒ අංගීමම ආවෝ. එයාගේ හිතපක්කන දෙකේ මොඩවන්නේ නැහැ. සේලෝ යතෝ ඒක ගනු වාතේන සමීර. මහා ගල් පර්වතයක් තියෙනවා. උලකට මොඩවන්න පුළුවන්ද? නැහැ. ඒ උලකට ගල් පර්වතේ මොඩවන්න බැරි. උලකට වඩා ගල ශක්තිමත්. පඩරන් හැලවෙනවද නැද්ද? පඩරන් හැලවෙයි. උලකේ තියෙන ශක්තියට වඩා අරද සලවන්න පුළුවන් ඒ වගේ නේද දැන් ඔහෙලා හිත පඩරනවා ඔහෙලා මේක අහගෙන ඇත්ත දකින්න 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 ඇත්ත තේරෙන්න 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 හිත ගලක් වෙන හිත මොකක් වෙනවද ගලක් වුණාම උලක් නැති වෙන්නේ උලක හැමම තියෙනු ඒත් අනේ කරන්නේ ඒ වගේ හැම හැංගි දැන් උදාහරණ හැම හැංගීමක් වෙයි හැංගීම නැත්තම් කතා කරන්න බැහැ කාට හරි හැංගීම නැත්තම් කතා කරන්න පුළුවන් බැහැ උදාහරණ නියෝග දෙක පුළුවන් දවල් පලයන් කියලා නියෝග දෙන්න පුළුවන්. ඒ හැංගීම මේ කරන්නේ. ඒක ඒ මොනවද ඒක කරන්නේ? හැංගීම. ඒක රහතන් රහතන නියෝග දෙනවා. ආඥානි මුත් කරනවා. තේරුණා? කතා බහ කරනවා. ඒ ඔක්කොම කරන්නේ හැංගීම. නමුත් ඒ හැංගීම එක කිසිම බැඳීමක් නැහැ. එච්චර. ඒ බැඳෙන්නේ නැති හිත ආයෙල. හිත බැඳෙන්නේ දුර්වල හිත. මොන හිතද බැඳෙන්නේ? හිත දුර්වලලා තියෙන ඇත්ත දැකපු නැති නිසා. මොකද දැකපු නැති නිසාද? ඒ නිසා කෙනෙක්ට හිත හය කරගන්න තියෙන එකම දේ තමයි ඇත්ත දකින්න එකයි ඉවසන එකයි. ওই දෙකේදී තමයි හිත හය වෙන්නේ. මොකදද? ඇත්ත දකින්න ඕන බණ යාට ඇහෙන්න ඕන. හරිත් එක යාගේ තුල තියෙන ඉවසන්න පුළුවන් කියලා. පුදුම ඉවසීමක් තියෙනවා. එතකොට එන්නේ හිත බලාගෙන කලු බලන්න වටපත් වෙනවා. එතකොට එහෙම එන්නේ එන්නකට ආව රහත් වෙනවා කියන්නේ. උඹට ආවමනේ. අයි තවට වඩා හය වෙන්නේ හිතට අවශ්‍ය නැහැ. තේරෙනවද? එතකොට යාට කවුරුත් කාට පිළියෙන්නේ නැහැ කියන්නේ. හොඳටම දැනෙන. ඒ වේදනාව හොඳටම දැනෙන. දැනුණට ඒක දැනෙන වේදනාව කියන්නේ හැඟීමක් කරානේ. ඒ හැඟීමට යාම හෙළවෙන්නේ නැහැ. ලේ යනවා. ඒ ඔපරේෂන් එක ඔක්කොම සිද්ධ වෙනවා. ඒකට ධර්මවල දැනේ කරන්නේ අර ජීවත් වෙන්න ඕන සදාහතය තමයි ඔය කාර්යය කරන්නේ. ඔව්. ඒක කරලා හම්බුනේ දැන් සමහරු කියනවා ඒ කියන්නේ දැන් මේක මේ සමහර වෙලාවට ඩෙඩ්‍රෝග් එක විදිහට මේ යනවා. එතකොට කියන විදිහ පෙර කරපු කර්මවල ඔව් හරියට ඒක හරියට එතකොට දැන් අපි ඇත්තටම හිතුවොත් ඇවිල්ලා මේක කය කියන්නේ ඇත්තම ස්වභාවික ඇති වෙන දෙයක් මේක ඇත්තටම උතන සිත ඇවිල්ලා සිත කියලා කියන්නේ යම් කිසි හඳුරුකේ පිළියෙල මේවා කරොත් එහෙම දැන් කියන්නේ බැඳීමක් නැති කරගත්තොත් ඇත්තටම ඒක න හරි මාර්ගයට යන්න පුළුවන් ඒ කියන්නේ බැඳීමක් නැති කරගත්ත ඇත්ත දැක්කොත් ඉතින් මෙතන මේක කරන්න පුළුවන් ඇත්තටම මේක නිකන් දැන් අසනීපයක් කරනවා කියලා කියන්නේ නිකන් දැන් ස්වභාවික ඇති දෙයක් ඇති වෙලා ඒක නැති වෙනවා වගේ. එහෙම වගේ දෙයක්ද හඳුරන්නේ? ඔව් ස්වභාවිකව නෙමෙයි. අපි මෙහෙම ගත්තා. අපි සියල්ල කර්මය කියලා පිළිගන්නේ. එහෙම නෙමෙයි කර්මය කියලා තේරෙන්නේ නැහැ. හැබැයි අපි කර්මය බලපෑම නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. සියල්ලක් කර්මය නෙමෙයි. හැබැයි කර්මය විශාල කොටසක් අපිට ගන්න. උදාහරණයක් කියන්න. ඔයාට ඉන්න ඕන දැන් ඒක ජීවිතේ හදාගත්තේ දවල්ට වඩද මාව පේනවනේ මම පේනවනේ ඒ කර්මයේ නාමය දැන් වඩ මාව පේන මට ඔයා පේන ඒක මොකකින්ද කළා තියෙන්නේ කර්ම හැබැයි වඩ මට පේනකොට ඔයා එක අදහස් වලට එනවනේ ඒක කර්මයේ නේද ඔයා මේ ජීවිතේ හදාගත් කින්තද දැන් බහැදෙන්නේ වඩ දැන් ඔය කොළේ වාඩි වෙලා ඉන්නව දැනෙනවනේ ඒක කර්මයේ නිසා වෙනවා ඔයි මේ දැනන එකත් එක්ක ඔයාලා මොකක් කර හිතර එක රිදෙනවා නේද? ඔයාලා මොකක් කර හැංගීම් පහල කරගන්න පුළුවන්. ඒ හැංගීම් කර්මය. ඒ මේ ජීවිත චින්තනයේ සාපේක්ෂ හැංගීම. ඊළඟ වඩ ගඳ සූඳ දැනනවානේ. දැනනවානේ. ඒක කර්මය. එතකොට ගඳවා ඒ ගඳට වාගේ අපි බල්ලෙක් මැරලා ඉන්නවා දකින්න. ගෙද පරණවා දාලා පණුව ගහලා එහෙම. වාට එකපාරට පිළිකුලක් ඇති වෙනවා. අර දකින්න එක කර්මය උනාට පිළිකුල ඇතිවීම කර්මය. දවල් පැහැදිලි. එතකොට ඔයාලට ඇහැට පේන, කනට ඇහෙන, නහයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන ඔක්කොම මේ සියලු ලෝකයක් ඇඳලා තියෙන මොකක්ද උදව් වෙන්නේ? කර්ම බලපෑම.
ඒක දකිනකොටම හිතේ අර හැඟීම ඇති වෙනවනේ. ඒකට උගලට බලපාන. ඒකට බලපාන වාගේ වර්තමානයේ හිතේ තියෙන සබහා. මොකද තේරෙන්නේ? දැන් රහතන් වහන්සේකත් අර ඔයාට තියෙන අර පහම තියෙනවා. තේරෙනවා. ඇහෙනවා. සුවඳ දැනෙනවා. කෑම කනවා. මේ ඇඟට පහස දැනෙනවා. හැබැයි අර හැඟීම් හැඟීම් වල හැඟීම් උපදුනා. ඒ හැඟීම් වල හිත හෙලවෙන්නේ දවල් දුකටපත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ අර හැඟීමට හිත හෙලවෙනවා. එච්චර. රහත් වෙනවා කියන්නේ මේ මොකක්වත් මේ වුත් වෙන එක නෙවෙයි. ඒක ඇතුලේ ඉන්නේ. කොහෙද වෙන්නේ? දැන් පැහැදිලිද? එතකොට වාඩි පේනුනේ වෙලාව. පේන එක කර්මයටයි තියෙන්නේ. ඒ කියන්නේ හිතන එක කර්මයටයි තියෙන්නේ. එතකොට මම කොහොමද ඔබ වාඩි දැන් කියා දෙන්න ඕනේ? ඔච්චර. කර්මයෙන් තොරව අපේ ජීවිතේ පවතිනවත් නෙවෙයි. හැබැයි සියල්ල කර්මයක්. එච්චරයි. දැන් බැලුවද? ඒකෙන් හරි ඉස්සරහට ඔබේ දෙවියන් තරදිලින් ගාක් වගේ ඉන්නවා. ඉතින් දැන් මම මොනවද කරන්නද කියලා. දැන් මම මොනවද කරන්නද කියලා කවුද බලන්නේ? දවෙන් නිදා මම සෝවාචන ටිකක් කිව්වා. ඔහෙට ඒක කර්මෙන් නිසා ඇහුණා. කකුවනේ ඒක කර්මෙන් නිසා නැහැ. ඉරන් දවෙන් හිතනවා නිදාසේ මම ගලක් වගේ ඉන්න ඕනේ. දැන් ඒක මොකද මොකද්ද? ඒක ඔහි චින්තනේ මොකද්ද? ඔහි චින්තනේ තමයි මොනවද කරන්නම දඟලන්න හද. දැන් ඔය කරන්න ඕනේ ගල තමයි කවුද ගලමවන්නේ? හිත ගලක් නැහැ. හිත බුලන බෑවා. ඉරන් ඒ ගල ඔහෙ වුණා. බුලන ලෝකේ වුණා. දැන් ඔහෙ ඉන්න දඟලන. දැන් ඔක්කොම ඔක ඇත්තද මැවීමක්ද? ඉතින් මම කියන්නේ මෙච්චරයි. ඔබට බැරිද ඔය මම මේ කියන වැහැරනකොට මැවිලක් කියලා තේරුම් ගන්න? පුළුවන්ද? අනිත් බැරි වෙන ඔහොම යම් වත් එක දවස් හතක් යන උඩට තේරෙන්නේ. දෙවි වාඩි දාලා ඉන්නවා කියන්නේ. ආ ඔය කියන්නේ දැන් එක්ස්ටර්නල් සෝසස් එකට ආන්න රෙස්පොන්ඩ් කරලත් බෑ නොකරත් බෑ. අරයට මම මං කියන්නේ වගේ එකක්. දැන් තමයි අපි අන්තං මොකක් හරි අන් දෙක කැපිලා තියෙන්නේ. මෙච්චර බලෙන් අංග ඇවිල්ලා තිබුණේ. කරලත් බෑ. ඒතර ඔබට ඉංග්‍රීසි වචනයක් කියලා මගේ කියනවා නහය පැටලෙනවා. අන්කොන්ෂස්නස් කියලා මම කරලා තියෙනවා. මොකද්ද? ඒක අවිනිශ්චිතතාව මූල ධර්මයක් පවතින. ලන්නේ ඒ කියනවා මගේ මේ නහය එන්නේ නැහැ. හත් වචනේ හැදෙන්නේ. හරියට බලන්න. මේ මම කිව්වේ දැන් රහත් තුනක් මගේ බල ලැබුවා බැඳිලා නැති වෙන්නේ. දැන් මම මේ වල කතා කරන්නේ ඇත්තද නැවීමද? ඒ නිසා තමයි මම කියන්නේ මම මේ කියන්නේ වල්ලා ගන්න මේ. දැන් මම යා කියලා පැහැදිලි කරා. නැවෙන්න නැත්තම් බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඒ නිසා ඒක දන්නවා බුදුහාමුදුරුවෝ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන මම කියන බලට ඇලෙන්නේ. ඒක විතරක් මම ඒක කියලා මම හිතා. මෙයක් කරා. ඊතරවට මම දන්නේ කොහොමද කියලා ඇලෙච්චරයි. ඊට අම කරන්න දඟලන්න. ඉතින් මම හොඳට ගහලා ලස්සන ඉඳලා ඉඳපල්ල මුතේ මේ දුක් විඳීම තමයි. බුදුවරු පහළ වෙන්නේ බණ ගන්න ළඟට තියෙන දුක නිවා ගන්න නිසා ඊට වඩා දුකටපත් වෙන්න. නේද? ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ මම මෙච්චර පාරමී පිරුවේ තාම කිසිම දුකක් දෙන්න. මේ ලේසි විදියක් කියලා දීලා. නැත්තම් දීපංකර පාදමූලදී මට හොඳට rahat වෙලා ගමන අවසන් කරන්න. ඉතින් හොඳට බලන්න බුදු කෙනෙක් පහළට අපිට වැඩේ අමාරු කරන්න නෙමෙයි. තවත් එක ලේසි කළා. ඉතින් මේක අපි අමාරු කරගත්තට කියන බුදුහාමුදුරුවෝ පලි නෑ. පස්සේ තියෙන්නේ මේකයි. වලට හැමදාම කරන්න දේවල් කරනවා. මොන දේවල් කවද? කරන්න දේවල් කරනවා. හැබැයි කියන අයත් ඒක කරන්නේ ගිහිල්ලා බලන්න කියන දේ කට්ටියත් ඒක කරනවාද කියලා. ඒගොල්ලන්ට කරන්න බැරි දේවල් කරන්න. ඔය ලේව කරන්න දඟලන. දඟලන කොට කවුරු හරි ඇවිල්ලා කියන දඟලන තු පාඩු ඉන්න පාන. ඒකට උපෝයි. ඔහෙලට හිනා අත්ත තිත්තයි. ඒ දෙක හැබැයි කවුරුත් ඇත්තට කැමති නැහැ. මොකද කැමති? බොරු වැඩ කරන්නේ.
ඇත්ත රාජ්‍යයෙන් වගේ. එහෙනම් කියොත් කොහෙද කේත් එකක් දාගන්න. දැන් කිරි මම යනතර මට කේස් තමයි. ඒ ඇත්ත කියන්නේ සමුලම කියන නිසාද? ඇත්ත නමල යන්නේ කොටිල්ලක තියෙන. ඇත්ත කියන ස්වාමීන් වහන්සේ වෙච්චර මේ තරුණ කාලේ ස්වාමීන් වහන්සේ කොහොමද මම මේ සරල ප්‍රශ්නයක් අහන්නේ යුනිවර්සිටියට ගියත් නෑ පිළිවන්ට ගියත් නෑ කොහොම හරි මේක මේ ඔය ක්‍රමය ඔහොම මේ ස්වාමීන් වහන්සේ ඔව් පාරමී පිළිලම ඔව් ඒක වෙන්න ඒක එච්චර ඒක වෙනවදන්නේ මට පාරමී පිළි කියන මට මේ අනිත් අයට තේරෙන ටිකක් තේරෙනවා මමත් ඔහෙලා කරපු වැඩ ඔක්කොම කියනවා ඔහෙල කරේනම වැඩ ඔක්කොම මම කරලා තියෙනවා. දරනවා තියෙන මිනිස්සේ. මට මේක පාරමකේ තේරිලා කාලයක් ඇති මට තේරුණා මේක ලොකු අවුලක් තියෙනවා. මේ කරගෙන යන වැඩි. මම නිදාසී හිතුවා. මට ගලට හිලා ගියා. ඊළඟට මට තවත් ඒ විදිහටම නිදාසී හිත පොය හම්බ වුණා. ඒගොල්ලන්ටත් ඒක ඒ විදිහටම වෙලා. දැන් අපි දෙන්නටම ලැබිච්ච අත්දැකීම් දෙක දෙක එකක්. තව කට්ටිය හම්බ වුණා. දැන් මේක මේ මට විතරක් දැනෙච්ච දෙයක්. තව ඉන්න ඕගොල්ලන්ට ඒගොල්ලෝ කියන එක තේරෙන්නේ නැති ඕගොල්ලෝ ඒගොල්ලෝ පිළිගන්නේ. මල්ලංගේ දාතේ මම මෙහෙම එකක් ගන්නවා. තේර තේරි ගාතා කියලා පොතක් තියෙනවා. අහලා තියෙනවා. මොකක් හොඳට පරිවර්තනය කරලා තියෙනවා කිරිපක්කොට ඥාන දහම. අන්න මෙහෙම අදපුවක් තියෙනවා ගිහිල්ලා ගන්න. ඒ අමා නිවන් දොට රහතන් වහන්සේ. අන්න ඒක ඒගොල්ලෝ රහත් වෙලයි කියලා කියනවා. ඒක තියෙනවා. මගේ වරදක් නැද්ද කියන එක මට දන්නේ මම දන්නේ නැහැ. ඒ පොතේම තියෙන තමන් රහත්ුමයි කියලා. ඒක මේකල් පාලියෙන් තියෙනවා. උදාර පාලි. හැබැයි ඒක කොහෙල තේරෙන්නේ මේ පාලි. ඒ හැමදේම හොඳට පරිවර්තනය කරනවා. බුදුහාමුදුර බුදු වෙච්ච එක මම මොකද කිව්වේ මම අවබෝධයටපත් වුණා මං කියන්නේ අහපල්ලා ඊළඟට තියෙනවා සූත්‍රයක් තියෙනවා මේ අනාථපිණ්ඩකෝවාද කියලා මම මතක නැහැ නම නා ඒකේ තියෙනවා අනාථපිණ්ඩික සූත්‍රයක් කියන්නේ කෙනෙක් සත්‍ය අවබෝධ කරගත්ත යාට උඩ කියන්න පුළුවන් ඔකේන එක් ගන්න ප්‍රශ්නය අනිත් මම කියන්නේ මම සත්‍ය අවබෝධ කරාද නැද්ද කියලා ඔහෙලට වැඩක් නැහැ ඔහෙලට අවශ්‍ය මං කියන එක තේරලා තේරෙනවද කියන එක විතරයි මොකද වැඩක් තියෙන්නේ? දැන් මම ඔහේ අහපු නිසා තමයි මම මේකේ උත්තරේ දුන්නේ. ඉතින්ලද මම කිව්වේ නෑ නේද කතාවක් අහන්න. ඒසාව මේ මගෙන් අහුව මේක ඔය අවබෝධයෙන්ද කියන්නේ? කි මම කොහොමද අවබෝධයෙන් තමයි කියන දවසේ ඉඳලම කිව්වේ. අද වෙනකන් තායිප කිසිම කෙනෙක් එකතු කරලා නෑ. එකතු කරමු කිසිම දෙයක් නෑ එකතු කරලා තියෙන එකම දේ. තා ප්‍රඥාවන්ත මිනිස්සු ඒගොල්ලෝ බොහොම ටිකයි ඉන්නේ ලක්ෂ ගන්න මම කියපු වරණ ලක්ෂ ගන්නක් අහලා තියෙනවා YouTube එකේ ගියාම වලට බලා ගන්න පුළුවන් කොච්චර අන්දරමේ අහලා තියෙනවද DVD විතර ලක්ෂ ගන්නක් අහලා තියෙනවා කියපේ තේරිච්ච එක ඉදෙන විතරින් නෑ 18ක් තරේ ඊට අඩුද ප්‍රත්‍යක්ෂ කරගත්තයි 1000කට තරේ එට වැඩ දවස හරි දැන් කාටද තව මොකක් හරි අහගන්න කියනවද වැඩට ගිහින් යන්න පුළුවන් ඕන තරම් අයි මෙහෙට අපි හම්බ වෙන්නේ නැහැ හරි අහන්න ඕනද එහෙනම් ඇත්ත ඈ හරි වෙයි අන්න දෙයක් නම්වත් තියෙනවා අපි හෙට හෙට ඉන්න පුළුවන් නේද හෙට ඉඳලා හෙටම වන්නේ කාටද
හරි හරි ඒක වැරදි නෑ මවාගත් එක හරි එතකොට ඒක තේරුම් ගන්න මේක මොකද්ද මවාගත්ත දැන් මවන්න කෙනෙක් නැක නතර කරන්න යන්න එපා ඒක නතර වෙන්නේ නෑ ඒක නතර වෙච්ච ගමන් සමාධි කියන එක වෙලාව ඒක ප්‍රත්‍යක්ෂයි ඔහොම ඉන්නකොට ඒක නතර වෙන එක වෙලාව ටකස් ගාලා නතර වුණත් මට ස්වාමීනාසේ රම්මේ නෑ නතර වුණොත් තමයි දුක කෙනෙක් හිත වෙන තරම් ඉන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා දැන් ওই භාග්‍ය සත්‍ය රාජ්‍ය කියලා ඇයි ඒක අපිට එක තැනකට අරගෙන හදාගන්න බැරි ඒක කරන්න බෑ ලෝකෙ මම අයිච්ච ලෝකෙ පන්නන ගඳන්න යන්න එපා අපිට මේ ලෝකෙ පන්න ප්‍රශ්න විසඳන්න බෑ අපිට පුළුවන් අපිට තේරෙනවා නේද තේරුම් ගන්න මේ ලෝකෙ තියෙන ප්‍රශ්න විසඳලා ඉවර කරන්න බෑ ජීවිතේ මේවා ඒවා විසඳන්නේ අපේ වැඩනේ ඒ වගේ කෙනෙක් බලාගන්නේ අපි අපේ හිත නිදහස් කරගෙන තමයි නිදහස් වුණාට පස්සේ තව කෙනෙක් කියලා දුන්නොත් පිළිගන්නවා නම් පිළිගන්නේ නැත්තම් දැන් ඔය ඔක්කොම කවුද මවන්නේ කවුද මවන්නේ හිතම හිතේ තියෙන මේක මවඩ ගන්න මවඩ වල උත්තර හොයාගන්න එපා ප්‍රශ්නේම වැරදි එතකොට උත්තරේ ඒ ආවදී එතකොට තමන්ගේ දැන් ඉදිනදා ජීවිතේ වැඩපල කරගන්න මොනව කරගන්නවද එතකොට මමල තමයි කරගන්න ඕන නොවාර තමන් ප්ලෑන් ප්ලෑන් කරනකොට හිතන්න මේක ලැබිලා බොහෝ දුරට මේ විදිහට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් එතකොට අපිට වැඩ කරන්න අදහසක් තියෙනවා ඒක ඒ විදිහට නොවනට කිසිම හිතට දුක කනගාටුවක් පශ්චත්තාපයක් ඇති වෙන්නේ නැහැ මොකද වෙන්නේ නැත්තේ ඒ තමයි දුකනේ නැහැ අනිත් පැති වලත් ඕගනයිස් එක මෙහෙමත් දන්නේ නැහැ නේද දැන් මම කියන්නේ ගියාට පස්සේ මෙහෙම වුණා ඒක මම කියලා වැඩක් නැහැ දැන් තයාම ඔයාලා ඕගනයිස් කරපු වෙලාවට කියන්නේ මම ඉන්නේ වැඩසටහනකටනේ ඒ වැඩසටහනේ ඉවර වෙනකම් තියෙන්නේ නැත්නම් ඒක වටා බලන්න මම දවස් හතර කැලිෆෝනියා ඉඳලා යනවා හිතුවා එහෙනම් දරාටි පස්නේ නැහැ වායි කලින් ඇත්ත කතාව දැනගෙන තමගේ වායිට වැඩට යන්න හිතාගෙන යනවා ඊයම්වා වාට ලියුම දෙනවා අස්කල් ලෙන් කියලා දරාටි කදි කියලා කොහොමද මේ මෙතනට එනවා කියලා මම ආගත්තද ඇත්තටම වෙන්නේ ඒක නෙවෙයි කියලා උන්වහන්සේ කියලා දුන්නා මට ඒක තේරෙලක් තිබුණා එතකොට මේ පස්නේ නැහැ ලියුම කියලා මොනරට යාත අවබෝධයට අවිද්‍යාව නැහැනේ මොඩකම නැහැනේ. එතකොට යාට මොකද වෙන්නේ? ඈයකට අහු වෙන්නේ. දැන් අපිට මෙවැනි උඩක් මොකද වෙන්නේ? අපේ මොඩකම නිසා මේකට අහු වෙනවා. දැන් මම රහතන් වහන්සේට වැඩ ප්ලෑන් කරන්න බැරිද? ඔක්කොම ප්ලෑන් කරන්න. හෙට දැන් ධානයක් තාත් ඔය උඩතර මාර්ගෙ තියෙන බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවෝ ඇත්ත එක දන්නේ නැද්ද? ඇත්ත එකක් දන්නව බොරු එකක්. මොනකක් දන්නවද? බොරුවේ කියපු මිසොත් එක ජීවත් වෙනවා ඇත්ත එක මේ වගේ වඩනවා කියලා. සත්‍ය අවබෝධල රහත් උනත් බොරුවේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි බොරුවේ ජීවත් වෙන්නේ අනිත් අය විදිහට වෙනසක් තියෙනවා. ඒක බොරුවක් බව 100%ක්ම නර්ධනයි. දැන් හිතර ඔහෙලට කරලා තියෙනවා නේද? දවල්ට 100%ක් දැනෙන්නේ නැහැ නේද? දැනෙනකම් ඔය විදිහට ඉන්න එක. දවසක් 100%ක් දැනෙන්නේ. දැනුණම තමයි එතන ඉන්නකට මුකුත් නැහැ. එන්න. දෙතේනවා. නැත ඔයලා අර අදටි මවන්න බෑ කොහෙද අපි වැඩට යන්නේ මොකද වෙන්නේ නැත්නම් රඳුම් මතින්නවා.
ඒ ඔක්කොම හිතන්නේ හිතරකට අර දැනගන්න ආ මේක මෙවෙනවා. එතකොට අපි බලන්න හැමදාම අපි දැන් කුංචි කාලේ ඉඳලා ඔයගොල්ලෝ අරගෙන බලන්න තමයි ජීවිතේ. අපි ගොඩක් දේවල් අපි ඉස්සරහාගෙන හිතන ඉඳලා තියෙනවා. ඒව ඒ විදිහටම සිද්ධ වුණා. ඒව ඒ විදිහටම සිද්ධ වුණා. එතකොට අපි ඒ සමහර දේවල් ගැන අපි දැඩි බලාපොරොත්තු තියන්නේ කියලා. අපිට ඒව ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැතුණු විශාල දුකකටපත් වුණා. ඇයි අපි දුකටපත් වුණේ? අපිට මේ ඇත්ත අහගන්න නම් වෙන තිබුණේ නැහැ. සමාවට ඇහෙන්නත් අපිට තේරලා තිබුණේ නැහැ. සමාවට තේරලා තියෙන තියෙන ප්‍රත්‍යක්ෂ වෙලා තිබුණා. වාක් කියලා තිබුණ නැද්ද? දැන් ඔයාලා මේක අහගත්තා. සමාවට තේරුණා. තේරුණාට ප්‍රත්‍යක්ෂ වෙලා නැත්තම් මොකක් වෙනවද? තේරුණායින් ඒක තුලම ලොකු දුකක් නිවෙනවා. ප්‍රත්‍යක්ෂ වුණාම සියලු දුක නිවෙනවා. තේරුණේ මත තමයි ලොකු දුකක් නිවෙනවා. තව පැහැදිලිද නැද්ද? පැහැදිලිද නැද්ද? දැන් ආඩරේ තා පැහැදිලි කාටද නැද්ද? කාට පැහැදිලිද? මම පැහැදිලි නැත්නම් අහගෙන යන්න. දැන් අපි අන්තිමේ පැය දෙකක් විතර වාඩි වෙලා හිටියා. දැන් මේ පැහැදිලිද? දැන් අද ඉඳලා මොකද්ද තේරුම් ගන්න ඕනේ? නෑ, ඔයාලට තේරුම් ගන්න ඕනේ. මම මෙච්චර කල් පොත් හෙව්වා, පොත් වලට වචන වලට තේරුම් හෙව්වා. දැන් මම ඔච්චර ඔයාගෙන ගියාම මට ඇත්ත අවබෝධ වෙන්නේ නැහැ නේ. මමද මේ විදිහට මේක අහලා අතර නිදහසේ ජීවත් වෙන. තේරුණාද? අපි හොයන්නේ නිදහස විතරක් දැනුම නෙමෙයි. දැනුම හෙව්වොත් දැනුම ගොඩක් එකතු වෙනවා. නිදහසේ හෙව්වොත් නිදහස හම්බ වෙනවා. හැබැයි අපිට ලෝකයන් සිපුරුදු කරලා තියෙන්නේ දැනුම හොයන්නද නිදහස හොයන්නද? ඒකයි අවුල. ඒක හොයලා ගැවුලට අපිට අපි ඉපදිච්ච දවස් ඉඳලා අපි දෙමව්පිය අපිට උගන්වන්නේ ගුරුවරු උගන්වන්නේ දැනුම හොයන්න නිසා නිදහස හොයන්නේ. ඉතින් ඔයාලා පුරුද්දට වැඩ කරන්න. මොකට වැඩ කරන්නේද? මම එන්නේ ඔයාලගේ පුරුදු කඩන්න. ඒ නිසා මම ප්‍රතිවිරුද්ධද කියලා. මේක උඩුගම් බලක් වර උඩ පැත්තට කියන අනිත් පැත්තට කියන්නේ. පටිසෝතගාමි. මොකද්ද? පටිසෝතගාමි. දැන් පැහැදිලි. ඒකෙන් මම මේ වෙලේ පොත් කියවන්නේ බලන ඔය අහන්නේ. අහුවට ඒක හොයන්නේ. අහලත් හරි නැකේ. ඕන කෙනෙක් විමාන අහන ඕන පොතක් කියවන්න අහුවට ඒක මොකක්ද? ඒවට වැදෙන්නේ මේක ඇත්තටම. ඒක හොයන්නේ ඒ කියන වචන වලට තේරුම යන්නේ නැහැ. තේරුණාද? එතකොට හිතේ මම පොත් කියවන්නේ මම එහෙම නෙමෙයි මම මේ කියන්නේ එක අන්තගාමීව හිතනවා මධ්‍යස්ත බලන ඔය බලන්න හැමතිස්සෙම මධ්‍යස්ත දෙයක් කියන්නේ දැන් කාටවත් මම පොත් කියවන්න එපා බනහන්න එපා කියලා සිල් ගන්න එපා ඒව යන්න එපා කියලා කියන්නේ මධ්‍යස්තව තේරුම් ගන්න ඕන මොකද්ද මේ කියන්නේ තේරුණා නෑ නෑ ඉස්සෙල්ලම සම්මාදිට්ඨියට එන ඔහෙලා ඇත්ත මොකද්ද කියලා දකිනවා. දැක්කට පස්සේ අර පුරුදු තියෙනවා දැක්කත් පුරුදු වැඩ කරනවා. දැන් අපි තිර අපි මේ පුරුදු මතනේ දුවට අප මතකේ ඔය පුරුදුනේ. ඒ පුරුදු ටික දිය වෙලා යන්න කොච්චර කල් යනවද? අවුරුදු 7ක් විතර යනවා කියලා දැකන පස්සේ. 7ක් යනකොට කොහොමද දිය වෙලා යන්නේ? 7ක් 8ක් 10ක් 12ක් යනකොට දිය වෙලා යනවා. නිවන එකපාරට හම්බ වෙන්නේ නැහැ. නිවන ටික ටික හම්බ වෙන. තෝක තෝක කණේ කණේ. ටික 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 තමයි උපරිමත්තයට යන්නේ. මගේ පැහැදිලිද? එකපාරට රහත් ධාරි ගෙඩි පිටින් හම්බ වෙන්නේ නැහැ. ටික 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 හම්බ වෙන්නේ. ඊට ටික ටික හයි වෙන්නේ. ඊට මොකද වෙන්නේ? ටික ටික හයි වෙන්නේ. හම්බු කිව්වද පටාචාරට එකපාර හම්බලා දෙනවා? නෑ හම්බුන්නේ නැහැ. සම්මාදිට්ඨියට ආව එකපාර. මොකටද ආවේ? සම්මාදිට්ඨිය. එකපාරින්නේ සම්මාදිට්ඨියට. සම්මාදිට්ඨියට ආවට පස්සේ පස්සේ ඉවරයි. මගේ තේරුණා. ඉතින් පස්සේ හයි වෙනකන් ඉවසගෙන ඉන්න කියනවා. එච්චර බුදුහාමුදුරු කියන්නේ හයි වෙනකන් ඉවසගෙන ඉන්න පහයි වෙනවා. මොකද එයා ඊට පස්සේ අවිශ්වාස කරන්නේ නැහැ. අතල සද්දාවට ඇවිල් ඉවරයි. මොන සද්දාවට ඇවිල් ඉවරයිද? එයා දැන් ඇත්ත දන්නවා. බුදුමාහන්සේ ආතයකට ඇයි? දැන් මේ දෙන්නම හම් වෙන්නේ ස්පිරිටුවල්. මොකෙන්ද හම් වෙන්නේ? දෙන්නම ස්පිරිටුවල් ලෙවල් එකේදී හම් වෙනවා. භෞතික වෙකින් අත්තරලා තාලේවයි. භෞතික කොහොම බුදුරු කවුරුත් අල්ලගෙන නැහැ. භෞතික ඇත්තට ඔය ළමිත් අල්ලගෙන නැහැ. ඒක ඇත්ත දක්ව දෙන්න ස්පිරිටුවල් ලෙවල් එකේදී හම් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරු කියනවා යමෙක් මං කියන ඇත්ත අත්‍යත්ත කරගත්තට එයා කොච්චර දුර හිටියත් එයා මගේ ළමේ ඉන්නේ. යමෙක් මගේ සූරුපටේ එල්ලිලා හිටියත් ඌට මේක තේරලා නැත්තම් ඌ ගොඩක් විතරයි. මේ තව කතාවක් කියනවා. මම මේ කියන එක තේරෙන්නේ නැත්තම් පොද්දේ තියෙන හැන්ද වගේ. මොකක් වගේද?
අවදාවත් හදන්නේ සිවුරුපට එල්ලෙලි හිටියත් නැත. අහලා නැහැ ඔය වගේ කතා? අහලා නැද්ද ඔය වගේ කතා? ආ ඒක තමයි බුදුහාමුදුරනේ ඕක කියන්නේ නැත්තේ. ඒ ඒ කියන්නේ නැත්තේ මේ වගේම කියනකොට තේරුම් ගත්ත නැති අය ඒකාල ඉඳලා ඒ නිසා තමයි ඔය කතා කියලා තියෙන්නේ. පරි හේතුවක් උඹ දෙනකොට ඒ වගේ කතාවක් කියන හොද්දේ තියෙන හැන්දම. කොච්චර හැන්ද ගාවත් හොද්දේ කරහා කවදාවත් හැන්දකට දැනෙන්නේ දැනෙන්නේ නැත්තම් මොකද මොකද කරන්න ඕනේ? හැන්ද දිවක් කරගන්න මොකද කරන්න ඕනේ? කළ යුතු සියල්ලම කරන්න. ඉතින් ඒක තාලියන්නේ. යාළුවෝ දැන් ඉස්සෙල්ල හැන්දක් නැත්තම් මොකද කරන්නේ? මේගොල්ලෝ අර කිව්ව ටික තමයි. දාන සීල භාවනා පත්‍ය පත්‍යාලු මොකද කරන්නේ? දැන් පැහැදිලිද? මම මේ කීපක පැහැදිලිද? එච්චරයි. එහෙනම් පාඩියේ ගෙදර යන තේරුවන් සටහස උපත් වෙනවා. විශේෂයෙන්ම අපි අර අම්ම නිසා මම ආවේ මේක එතුමිය නැත්නම් මම මෙහාට එන්නේ නැහැ. යාන්සත් තමයි ඒක සුවපත් වෙනවා.